අයිබෝන් පුතේ පුතේ අපි අදට නියමිත වැඩ ටික අපි ආරම්භ කරමු මට කියන්න පුතේ දැන් අද අපි වැඩ ටික ආරම්භ කරන්න මත්තෙන් මම දැන් මේ කතා කරනකොට මේ ඔයාලට මේ සවුන්ඩ් එක ක්ලියර්ලි ඇහෙනවද ඔයාලට මාත් එක්ක chat කරන්න පුළුවන් මම කතා කරන හඬ ඔයාලට පැහැදිලිව ඇහෙනවනම් චුට්ටක් මට කියන්න මොනවරි අවුලක් තියෙනවද කියලා මම කතා කරන එක ඇහෙනවනම් හරි මට පොඩ්ඩක් කියන්න ඔයාලට මට චැට් කරන්න පුළුවන් මාත් එක්ක ඇහෙනවනේ ආරච්චි හරි හරි පොඩි ආරච්චි ශාදී හරි හරි පොඩි දැන් අහන්න දැන් අද දවසේ අපේ මේ 2024 ඔන්ලයින් ක්ලාස් එක අපි දැන් අද රිවිෂන් පන්තිය සහ තියරි පන්තිය විදිහට අද දැන් අපි අලුත් ආරම්භයක් ගන්නවා අදින් අපේ 2024 මාස 7කින් වැඩසටහන ඉවර වෙන්න ප්‍රෝග්‍රෑම් එකක් අපි හදලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ පොදේ අපි අසාමාන්‍ය ලෙස වැඩ රාශියක් පන්ති ඇතුලේ සිද්ධ කරනවා මම දැන් ඒ එකින් එක ඒ කරන වැඩ පිළිවෙලව කොஞ்சி පැහැදිලි කිරීමක් කරන්නම් මුලින්ම අද දවසේ මොකද අද අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්නේ සීමිත දරුවෝ ප්‍රමාණයක් එතකොට දැන් ඔය සම්බන්ධන සීමිත දරුවෝ ප්‍රමාණයත් එක්ක අපි මේ මාස 7 ඉදිරියට යනවා හරි ඒ නිසා මතක තියාගන්න අද අලුතෙන් මේ පටන් ගත්ත වැඩසටහන ඔයාලගේ විභාගයේ දක්වාම අපි අරගෙන යනවා ඒ නිසා ඔයාලා විශ්වාසයෙන් මමත් එක්ක සම්බන්ධ වෙන්න වැඩ ටික කරගෙන යන්නට දැන් අපි මේ වෙනකොට පුතේ ඔයාලට දැන් අපි අපි ඔයාලට දරුවනේ මේ වෙනකොට මේ බෙන්ඩමෙන් ડોකියුමන්ට් සෙට් එකක් හරි අපි ඔයාලට දරුවනේ ලැබෙන්න සලස්සලා තිබුණා නිවසේට දැන් මේ වෙනකොට ඒ ડોකියුමන්ට් ටික ලැබිච්ච දරුවෝ ඇති ඒ වගේම අද දවසේ හම්බුනේ නැත්තම් හෙට දවසේ ડોකියුමන්ට් සෙට් එක අනිත් අයට හම්බ වෙයි ඒ වගේම අද මුදල් ගෙවපු දරුවන්ට නම් ડોකියුමන්ට් සෙට් එක දවසක් තව දෙකක් පරක්කු වෙයි මේ ටික හම්බ වෙද්දී එතකොට මේ ડોකියුමන්ට් සෙට් එක ඇතුලේ පුතේ ඔයාලට අපි දීලා තියෙනවා මේ ලියවන පට්ටලයට අදාළ ෂෝට් නෝට් එකක් ඔයාලට හම්බ වෙනවා මේ ටියුල ලොකු වැඩ පිළිවෙලක් මේක ඇතුළේ තියෙනවා දැන් ලියවන පට්ටලයට අදාළ ડોකියුමන්ට් එක හම්බ වෙනවා ඊට පස්සේ තාක්ෂණ වේදේ සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂාව කියන එකකට අදාළ ෂෝට් නෝට් එකක් හම්බ වෙනවා දෙකයි ඊට පස්සේ නිෂ්පාදන තාක්ෂණ වේදේට අදාළ ඔයාලට තව නිබන්ධනයක් හම්බෙලා තියෙනවා තුනයි ඊට පස්සේ ඉංජිනේරු තාක්ෂණ වේදේ හැඳින්වීමට තව නිබන්ධනයක් හම්බ වෙනවා හතරයි ඊට පස්සේ ඔයාලට එතනින් පස්සේ හම්බලා තියෙනවා දරුවනේ රිවිෂන් පන්තිය අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පේපර් සෙට් එක. මේ පේපර් සෙට් එක කියන්නේ මේක ඇතුලේ පේපර් ගොඩක් ඕනෙට දාලා තියෙනවා. මෙතන වර්ග 3ක පේපර්ස් තියෙනවා. මික්ස් චැලෙන්ජ් පේපර්ස් තියෙනවා ඔයාලට දරුවනේ සියල්ලක්ම හම්බෙලා ඇති. මික්ස් චැලෙන්ජ් පේපර්ස් 12ක් ඔයාලට හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ සුපර් කොලෙක්ෂන් පේපර්ස් 4ක් ඇති. ඊළඟට ටී පේපර්ස් ඔයාලට දීලා තියෙනවා. ටී පේපර්ස් විදිහට කියන්න අපි තියරි වලට අදාළව පේපර්ස් ඔයාලට දරුවනේ සමුදායක් දීලා තියෙනවා. එතකොට ටී පේපර්ස් වලට අදාළව දරුවනේ ඔයාලට තව පේපර්ස් 13ක් ඔයාලට ලබා දීලා ඇති. ඉතින් ඔන්න ඔය පිළිවෙලට තමයි ඔයාලගේ මේ මාසයේ කියන්නේ අප්‍රේල් මාසේ වැඩ පිළිවෙල අපි සිද්ධ කරගෙන යන්නේ. පැහැදිලිනේ? එතකොට මේ අප්‍රේල් මාසේ වැඩ පිළිවෙල කොහොමද කෙරෙන්නේ කියන ඔයාලට අද දවසේ වැඩ පිළිවෙලත් එක්ක තීරණය වෙයි. ඒ වගේමයි මම තව දෙයක් ඔයාලට පොතේ පැහැදිලි කරන්නට අවශ්‍යයි. දැන් මේ විශේෂයෙන්ම දැන් අපි මේ රිවිෂන් පන්තිය කතා කරගෙන යන්නේ පොතේ මේ රෙකෝඩඩ් වීඩියෝ විදිහට නෙමෙයි. දැන් මම මුලින් එහෙම කතා කළා දෙමෝපියෝ සහ දරුවෝ කීප දෙනෙක් මමත් එක්ක කතා කළා. සර් අපිට බැයිද මේ ලයිව් විදිහටම කරගෙන යන්න කියලා. එතකොට ඒකත් එක්ක මම ලයිව් ක්ලාස් එකක් විදිහට තමයි ඔයාලට දැන් මෙතනින් ඉස්සරහට කරගෙන යන්නේ. එතකොට ලයිව් ක්ලාස් එකක් විදිහට මේක කරනකොට පොතේ අපි සතියට දවස් දෙකක් මේ සඳහා ගන්නවා. හරි? සතියට දවස් දෙකක්. ඒ සතියට දවස් දෙක ගත්තට පස්සේ එකක් තමයි සිකුරාදා. ඒ කියන්නේ අද සිකුරාදා දවසේ අපි රාත්‍රී 8 ඉඳලා 11 දක්වා වගේම අඟහරුවාදා රාත්‍රී 8 ඉඳලා 11 වෙනකන් අපි දරුවනේ ඔයාලගේ තියරි රිවිෂන් පන්තිය TR පන්තිය අපි සිද්ධ කරගෙන යනවා. එතකොට මෙන්න මේ දවස් දෙක කියන්නේ පැය 6ක්. දැන් සාමාන්‍යයෙන් අපි අපේ සාමාන්‍ය ෆිසිකල් පන්තියක රිවිෂන් එකක් කරද්දි කෙරෙන වැඩ ප්‍රමාණයට වඩා වැඩි වැඩ ප්‍රමාණයක් මේ පන්තියෙන් අපි ඔයාලට දරුවනේ සිද්ධ කරලා දෙනවා. පැහැදිලිනේ? එතකොට ඔයාලට ඒක අද දවසේ වැඩ ටික කරගෙන යද්දි තේරෙයි. ඊට අමතරව දරුවනේ මම ඔයාලා හැමෝම සම්බන්ධ කරගන්නවා
තව අපි අමතර පන්තියක් කරනවා දරුවනේ ප්‍රී ඔන්ලයින් ක්ලාස් එකක් ප්‍රී ඔන්ලයින් පේපර් ක්ලාස් එකක් හරි එතකොට මෙන්න මේ ප්‍රී ඔන්ලයින් පේපර් ක්ලාස් එක තියෙනවා දරුවනේ සෑම සඳුදාවකම සෑම සඳුදාවකම රාත්‍රී 8 ඉඳලා 10යි 30 11 වගේ වෙනකම් ඒ පන්තියක් දරුවනේ පැවැත්වෙනවා එතකොට ඔබ සියලුම දෙනා මෙන්න මේ සිකුරාදා අඟහරුවාදා සහ සඳුදා ඔය දවස් තුනම මේ පන්ති වලට දින වෙන් කරලා තියාගන්න මේ හැම පන්තියක්ම පුතේ ලයිව් ක්ලාස් විදිහට අපි සිද්ධ කරගෙන යන්නේ පැහැදිලිනේ මේ සියල්ලක්ම ලයිව් ක්ලාස් විදිහට අපි සිද්ධ කරගෙන යන්නේ එතකොට සජීවී පන්ති විදිහට සිද්ධ කරන්නේ ඔබට යම් විදිහකින් ඔය සජීවී පන්ති වලට සම්බන්ධ වෙන්න බැරි වුණොත් පුතේ යම් ආකාරයකින් සම්බන්ධ වෙන්න බැරි වුණොත් අන්න ඒ දරුවන්ට අපි පන්තියේ රෙකෝඩින් එක ලබා දීම සිද්ධ කරනවා හැබැයි රෙකෝඩින් එක ඔයාලා බැලුවක් කියනකොට අර ලයිව් ක්ලාස් එකක තියෙන ෆීලිං එක නම් ඔයාලට එන එකක් නැති වෙයි ඒ නිසා හැම දරුවෙක්ම උත්සාහ කරන්න සජීවී පන්තියටම සම්බන්ධ වෙන්න නමුත් මොකක් හරි හේතුවක් නිසා එක්කෝ කරන්ට් එක ගිහිල්ලා එහෙම නැත්නම් වාගේ ඩේටා පැකේජ් එක ඉවර වෙලා එහෙම නැත්නම් නෙට්වර්ක් ප්‍රශ්නයක් ගෙදර අසනීපතාවයක් ඔයාලට ගෙදර කාට හරි කරදරයක් ඔය වගේ දෙයක් වුණත් ඔයාලට සමහරට සජීවී පන්තියට සම්බන්ධ වෙන්න බැරි වෙයි. හැබැයි එහෙම බැරි වුණත් ඒ අයට එදා දවසේ කතාලා රෙකෝඩින් එක මම ඔයාලට ලබා දීම සිද්ධ කරන්නම්. එතකොට ඔයාලා හැමෝම එතන මට කතා කරලා මගෙන් එක ඉල්ල ගන්න. පැහැදිලිද? හරි. එතකොට ඒක එකක්. එතකොට ඔයාලා දැන් අද ඉඳලා මේ සම්බන්ධ වෙන මේ අලුත් වැඩසටහන ඇතුළත ඔයාගේ පුතේ ලොකු උවමනාවක් වගේම ලොකු කැපකිරීමක් ඔයාලට කරන්න පුළුවන් වෙන්නට වෙනවා. පැහැදිලිනේ ඒ කියන්නේ දැන් මේ පන්තිය සම්ප්‍රදායික ඔන්ලයින් ක්ලාස් එකක් නෙමෙයි පුතේ පැහැදිලිද මේක සම්ප්‍රදායික ඔන්ලයින් ක්ලාස් එකක් නෙමෙයි මොකද හේතුව මේ පන්තිය ඇතුළත වැඩ ගොඩක් සිද්ධ කරනවා ඇත්තටම මාළගේ තියර ඩිවිෂන් පන්ති කරන්න මම දවස් දෙකකුත් ෆ්‍රී පේපර් ක්ලාස් එකක් ඒ ෆ්‍රී පේපර් ක්ලාස් එක කියන්නේ පුතේ මේ දවස් දෙකේ කරන පන්තිවල කතා කරන පේපර් වල නැති අලුත් ප්‍රශ්න කතා කරන පන්තියේ තමයි මේ ෆ්‍රී ඔන්ලයින් පේපර් ක්ලාස් එක. එතකොට ඒ පේපර් ක්ලාස් එක තුලත් පාට දරවන්නේ සජීවීවම මොන්ට් එක සම්බන්ධ කරලා වැඩි දෙක කරන්න පුළුවන්. හැබැයි මේ පන්තිය ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් විදියට මම හදලා තියෙන මොකද අර ෆිසිකල් ළමයටත් එන්න පුළුවන් විදියට. ඒතර ඔයාලටත් ඒකෙන් ලොකු වැඩක් ගන්න. එතකොට ඔයාලට ඔන්ලයින් ක්ලාසස් මෙතන දෙකයි මේකයි දවස් 3ක් වෙන් කරගන්න වෙනවා. දැන් ඔයාලට මම ඔහොම කිව්වට සමහර විතර ඔයාලා යන තවත් ඔන්ලයින් ක්ලාසස් තියනවා වෙන්න පුළුවන් මේ ටයිම් ටේබල් වලට මේ ක්ලාසුත් තියනවා වෙන්න පුළුවන් එතකොට එහෙම වුණොත් ප්‍රශ්නයක් වෙනවා නම් රෙකෝඩින් එක මගෙන් ඉල්ලගෙන ඔයාලා ඒ පන්ති වල ඒ හානියක් නොවෙන්න වැඩ ටික කරන්න උත්සාහ කරන්න පැහැදිලිනේ හරි ඉතින් ඔන්න ඔය විදිහටයි දරුවනේ වැඩ ටික අද දවසේ අපි සාකච්ඡා කරගෙන යන්න උත්සාහ කරන්නේ ඒ වගේමයි මම ඔයාලට මේ පේපර් සහ ඒ ડોකියුමන්ට් ඒ කියන්නේ ටියුබ් සෙට් එකද හම්බ වෙච්ච නැති දරුවෝ මේ වෙනකොට තැපෑලෙන් හම්බ වෙච්ච නැති දරුවෝ ඇති අන්න ඒ දරුවන්ට උදව්වක් විදියට මම අපේ ටෙලිග්‍රෑම් නැත්නම් අපේ ටෙලිග්‍රෑම් channel එකට මම ඒ අද සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍ර වල PDF ටික දාලා තිබුණා ඒ ටික මම හිතන්නේ ඔයාලා අරන් ඇති ගැටලුවක් තියෙන දරුවෝ ඉන්නවා නම් ඒකවා ඩවුන්ලෝඩ් කරගෙන අද දවසට කොහොම හරි ගැට ගහ ගන්න උත්සාහ කරන්න ඔයාලට ඊළඟ දවසේ ආයි අපි සම්බන්ධ වෙන්නේ අඟහරුවාදා ඒතර අඟහරුවාදා පන්තියට සම්බන්ධ වෙනකොට ඔයාලට ඔයාගේ අතේ මේ ડોකියුමන්ට් සෙට් එක තියෙයි ඒතර අදට කොහොම හරි ගැට ගහ ගන්න උත්සාහ කරන්න ඊළඟ සතියේ වෙද්දී ගැටලුවක් නැති වෙයි පැහැදිලිනේ ඒ වගේමයි අද අපි මේ පන්ති ඉවරුන ගමන් දැන් රෑම ඔයාලට මම ඔයාලගේ ගෲප් එකටත් දානවා සඳුද කතා කරන ෆ්‍රී ඔන්ලයින් ක්ලාස් එකේ පේපර් එක. එතකොට ඒක වෙනම ඒක මම ඔයාලගේ ඔයාලා අතට ડોකියුමන්ට් එකක් විදියට ෆිසිකලි හම්බ වෙන්න දෙන්නේ නැහැ. මම ඒක ගෲප් වලට තමයි දාන්නේ. එතකොට එහෙම දැම්මට පස්සේ මේ පේපර් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන හරි print out එකක් අරගෙන හරි ඒකට උත්තර ලියලා ලබන සඳුද විද්දී ඔයාලා සෙට් වෙන්න පේපර් එක discuss කරන්න. පැහැදිලිනේ? එතකොට ඒක discuss කරන්න සෙට් වෙනකොට මේ මම සාකච්ඡා කරන කම් ඉන්නේ නැතුව පුළුවන් උපරිමයෙන් ඔයාලා මේ පේපර් එකට උත්තර ලියාගෙනම ඉන්න පුළුවන් නම් වඩාත් වටිනවා. පැහැදිලිනේ? හරි. ඉතින් ඔන්නඔහම තමයි පොතේ අද දවසේ වැඩ ටික පිළිබඳව මම ඔයාලට මේ මූලික ආරම්භයක් අරගෙන දුන්නේ. හරිනේ? හොඳයි. එතකොට තව දෙයක් තියෙනවා කියන්න. ඔයාලගේ සිලබස් එකේ පාඩම් තියෙනවනේ පොතේ 17ක්. ඔය පාඩම් 17ව මම පුනරීක්ෂණය කරනවා මේ අපේ ඔන්ලයින් ක්ලාස් එක හරහා. ඒ වගේමයි ඔයාලා මෙතන ඉන්නව ඇති සමහර දරුවෝ සිද්ධාන්තවල පොඩි පොඩි අවුල් තැන් තියෙන දරුවෝ ඇති. හරි? එතකොට දැන් මේ සිද්ධාන්තවල අවුල් තැන් තියෙන නිසා මම පුළුවන් උපරිමෙන් ඔයාලට සිද්ධාන්ත සහිතව තමයි මේ ඊරිවල වැඩ ටික ඔයාලට දරුවනේ මම හවර් කරලා දෙන්නේ. හරි?
එතකොට අද දවසේ මම වැඩවලට සම්බන්ධ වෙන්නම් ඔයාලට දරුවනේ දීලා තියෙන ડોකියුමන්ට් සෙට් එකේ හරි ඔයාලා ගන්න ඔයාලට දීලා තියෙනවා මේ නිබන්ධන ලැබිච්ච දරුවෝ ගන්න ඔයාලට දීලා තිබෙන්නේ මේ ටියුට් එක මේ තමයි දරුවනේ නිෂ්පාදන තාක්ෂණ වේදයක අදාළව දීලා තියෙන ડોකියුමන්ට් එකක් තියෙනවා මෙන්න මේ නිෂ්පාදන තාක්ෂණ වේදයක අදාළව දීපු ડોකියුමන්ට් එක අතර ගන්නකෝ එතකොට මේ ඔයාලගේ රිවිෂන් එකේ මම සාකච්ඡා කරන ડોකියුමන්ට් එකක් තියරි වලට අදාළව හැබැයි මෙතන මම දන්නවා මුගක් අය සිද්ධාන්ත රහිතව ඇත්තේ සිද්ධාන්ත නැතිව ඇති තියෙදි සමහර අයට නැතිව ඇති ගියපු පන්තිලින් හරියට කවර් කරගෙන නැතුව ඇති නැත්තම් තාම මේ පන්තිල මේ පාඩම් කරලා නැතුවත් ඇති ඒ නිසා මෙතන ඉන්න ඔයාලට මම උගන්වන්නේ මෙලෝව දෙයක් ඔයාලා දන්නේ නැහැ කියලා හිතාගෙන ඔයාලා මේ සිද්ධාන්ත කිසිවක් ඉගෙන ගනි නැති දරුවෝ යයි අදහස් කරලා තමයි මම උගන්වන්න පටන් ගන්නෙ හරි මං හිතන්නේ කොහොමත් එහෙම තමයි නේද ඈ හරි හොඳයි හරි එහෙනම් අපි වැඩ ටික ආරම්භ කරමු පොඩ්ඩේ රයිට් මේ ડોකියුමන්ට් එක අතර ගන්න නිබන්ධන නැති අය වෙනම කොලයක් අතර අරන් වැඩ ටිකට සම්බන්ධ වෙන්න ආ තව එකක් මට මතක වෙනවා තව පොඩ්ඩේ අද දැන් පළවෙනි දවසේ මිනිස්සු සපුදේ දැන් ඔයාලා අදින් පස්සේ ඔයාලා දරුවනේ ඔයාලගේ පොත් මේසෙට ෆයිල් තුනක් දාගන්න එකක් තමයි කී පේපර්ස් කී පේපර්ස් කියලා එක ෆයිල් එකක් නම් කරගන්න හරිද එක ෆයිල් එකක් ටී පේපර්ස් ඊළඟ එකේනා සුපර් ක්වෙක්ෂන් කියලා තව තව ෆයිල් එකක් ගන්න ඊළඟට මික්ස් චැලෙන්ජ් කියලා තව ෆයිල් එකක් ගන්න හරිද ඔන්න ඔය ෆයිල් තුනට මම ලබා දෙන පේපර්ස් ටික වර්ගීකරණය කරලා දාගන්න පැහැදිලිද ෆයිල් තුනක් තියාගන්න එකක් ටී පේපර්ස් අනිත් එක සුපර් ක්වෙක්ෂන් අනිත් එක මික්ස් චැලෙන්ජ් එතකොට මේ පේපර්ස් වර්ග තුනම දාන්න මේ ෆයිල් වල නේම් කරලා මේ ෆයිල් ටික ඔයාගේ පොත් මේසෙ ළඟින් තියාගන්න පැහැදිලිද එතකොට දවසින් දවස නැත්නම් මාසෙන් මාසෙට අපි ඔයාලට මම ලබා දෙන මේ පේපර්ස් එකතු කරනම විභාගයේ කෙට්ටුවේදී ලොකු ෆයිල් මිටියක් හැදෙයි තේරුණානේ හරි ඊට පස්සේ තියරි නෝට් ටික වෙනම පැත්තක තියාගන්න එතකොට පොත් මේසෙට ඔන්න වැඩ ගොඩක් එනවා දවසින් දවස අපි මම එකතු වෙන සහ අලුතෙන් කරුණු ටික මම එකතු වෙන්න අවශ්‍ය දේවල් ටික මම පැහැදිලි කිරීම කරන්න. හරිද? හොරයි. ඒත් එක්කම මේ පේපර්ස් වලට ඔයාලා උත්තර ලියන්න කොළවල. උත්තර කොළවල ලියලා ඒ ලියපු කොළ ටික පොතේ පේපර් එකට පේපර් එකේ වැඩි ඉවරුනහම ස්ටේපල් කරලා ෆයිල් එකට දාගන්න. පැහැදිලිද? එහෙම වර්ගීකරණය කරගන්න. නැත්තම් ඔයාලට මම මේ දීලා තියෙන පේපර්ස් ගත්තාම දැන් මේ දීලා තියෙන පේපර් ඇතුලේ මේ වගේ පේපර් ගොඩාක් තියෙනවානේ. එතකොට දැන් මේ වගේ කැටගරයිස් කරගන්න තියෙනවා නම් අපිට ලේසි. ඒ කැටගරයිස් කරගත්තොත් ලේසි නිසා පුතාලා හැමෝම කරන්න මතක තියාගන්න මේ පේපර් වල වර්ග තුනක් තියෙනවා ටී පේපර්, මික්ස් චැලෙන්ජ් පේපර්, සුපර් ක්වෙක්ෂන් පේපර්. ඒ නිසා වර්ග තුන ෆයිල් තුනකට දාගන්න. හරිද? එහෙම කරන්න දැන් අද නැති වුණත් ඊළඟ දවසේ ඉඳලා පන්තිරෙද්දි එහෙම පිළිවෙලකට අපි වැඩ ටික කරගෙන යන්න. තේරුණානේ? හරි. හොඳයි. පොඩි දැන් තව මොනව හරි මම වැඩේ ආරම්භ කරන්න කලින් ඔයාලට දැනගන්න තියෙන මොනව හරි ප්‍රශ්න තියෙනවද? ඔව් මොනව හරි ප්‍රශ්න තියෙනවා නම් මට පොඩ්ඩක් කියන්න බලන්න අහගන්න දැනගන්න දේවල් තියෙනවා නම් ඔයාලට මාත් එක්ක chat කරන්න පුළුවන්. හරි මාත් එක්ක chat කරන්න පුළුවන් ඔයාලට. එහෙම දැනගන්න තියෙන දේවල් තියෙනවා නම් චුට්ටක් මට කියන්න බලන්න. අහන්න මගෙන් එහෙම ප්‍රශ්න මොනව හරි තියෙනවා නම් කාටවත් මොකද ප්‍රශ්න නැහැ වගේ නේද දැනගන්න ඒවා තියෙනවා ශාදී ඔය ශාදී ඉන්නවනේ මොකද ශාදී එහෙම මොකද දැනගන්න තරම් දේවක් නැද්ද පූජාත් ඉන්නවා ඔව් ශශිකත් අවිල්ලා ඉන්නවනේ හරි රයිට් හරි අපිට එහෙම දැනගන්න මොකද දේවල් තියෙනවද හරි නැහැවනේ හරි හොඳයි එහෙනම් මම වැඩ ටික ආරම්භ කරන්න පුතේ හරි එහෙනම් ඔයාලාට ලොකු දෙයක් දැනගන්න නැහැ නේ හරි මම එහෙනම් වැඩ ටික ආරම්භ කරනවා මෙහෙම අපි පටන් ගනිමු මම මුලින්ම පුතේ කරන්නේ දවසට දැන් අද දවසේ අද දැන් සිකුරාදානේ අද දවසේ පුතේ මම කරන්නේ දැන් සිද්ධාන්ත යම් ප්‍රමාණයක් සාකච්ඡා කරලා ඊට අදාළ ප්‍රශ්න සාකච්ඡාවක් කරගෙන යනවා පැහැදිලිද හරි එතකොට අපි ඒ විදිහට තමයි වැඩ ටික කරගෙන යන්නේ ඒ කියන්නේ දැන් අපි සිද්ධාන්ත වල තියරි වල මම යම් ප්‍රමාණයක් කතා කරනවා එතනින් ඉස්සරහට අපි සාකච්ඡා කරන පේවර ටික. පැහැදිලිද? හරි. එතකොට අද දවසේ වැඩ පිළිවෙල යද්දී ඔයාලට දැනෙයි කොහොමද පන්තිය වැඩ ටික වෙන්නේ කියලා. පැහැදිලි නේද? හරි. හරි. මම එන්නම් පොතේ කතා කරන්න ඔයාලගේ එන්න මේ නිෂ්පාදන තාක්ෂණ වේදේ නිබන්ධනය ගන්නකො අතට. හරි නිෂ්පාදන තාක්ෂණ වේදේ නිබන්ධන අතට ගන්නකො.
හරි. දැන් මේ නිබන්ධනේ නැති ළමයෙක් ඉන්නවා නම් ඔයා එතකම් මේ ටියුට් එක නැත්තම් ඔයා කරන්න පුතේ මේ කොල සෙට් එකක් අරගෙන කොලවල අපි මේ නෝට් එක දාගමු. ඔයාට හෙට හෝ අනිද්දා වෙද්දි මේ ඩොකියුමන්ට් සෙට් එකම ෆයිල් මේ මේ ඔයාට මේ තැපල් මාර්ගයෙන් ලැබෙයි. එතකොට ඒක අරගෙන ඔයාට වැඩ ටික කරගන්න පුළුවන්. අදට අපි චුට්ටක් එහෙම ගැට ගහගමු. නිබන්ධනය අතට තාම හම්බ වෙලා නැති දරුවෙක් නම් ඔබ. පැහැදිලිනේ? හරි. හරි. මම මෙහෙම ආරම්භ කරන්න පුතේ. අද දවසේ වැඩේට මම මෙහෙම ආරම්භයක් ගන්නම්. නිෂ්පාදන තාක්ෂණ භේදය දැන් ඔයාලා මේ වෙනකොට යන තියරි පන්ති වල ඔයාට දරුවනේ බොහෝ විට මේ වෙනකොට සාකච්ඡා කරලා ඇති නිෂ්පාදන තාක්ෂණ භේදය ගැන කොටස. හරි. මම මෙහෙම පන්තියේ පාඩමට පොඩි ප්‍රවිෂ්ඨ වීමක් ගන්නම්කෝ. හොඳ රහගෙන ඉන්නකෝ. අපි මෙහෙම ගමු පොතේ. දැන් හිතන්න දැන් පොතේ මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා පන්තියේ දැන් මගේ පන්තියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට ඔයා දැන් ඉන්න ඇත්තේ ඔයාගේ කාමරේ මේසේ ළඟට ඉන්න ඇත්තේ. එහෙම නැත්නම් ඔයාට නිදහසේ වැඩ කරන්න පුළුවන් තැනක මේසයක් උඩ ලැප් එක හරි ටැබ් එකක් හරි එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එක හරි තියාගෙන ඉන්නේ මමත් එක්ක මේ සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට ඒ වගේම ඔයා ඔතන වාඩි වෙන්න පුටුවක් පාවිච්චි කරනවානේ. එතකොට තමයි පුටුවක වාඩි වෙලා මේසයක් ආධාර කරගෙන ඉන්නේ දැන් මේ වැඩේට සම්බන්ධ වෙන්නේ. දැන් පුතේ ওই පුටුව සහ මේසය කියන දෙකම නිෂ්පාදනය කරලා තියෙන මේ උපකරණ නැත්තම් මෙවලම් බවට පත් වෙනවා. දැන් හිතන්න ඔය හදලා තියෙන මේසය ගැන චුට්ටක් හිතන්නකෝ. ඔය මේසෙ පුතේ තියෙනවනි කකුල් හතරක්. හරි, මේසෙට කකුල් හතරක් තියෙනවා. දැන් මොනවා හරි ක්‍රමයකින් ඔය මේසෙ තියෙන කකුල් හතරෙන් එක කකුලක් කොට වෙලා තිබුණොත් එක කකුලක් කොට වෙලා තිබුණොත් මේසෙ පුතේ පැද්දෙන්න ගන්නවා. මේසෙ පැද්දෙනවා. පැහැදිලිද? මේසේ පැද්දෙනවා. ඒ වගේමයි ඔයා වාඩි වෙලා ඉන්න පුටුවේ ඇන ටික හරියට තදට සම්බන්ධ වෙලා තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? පුටුව පැද්දෙන්න ගන්නවා. තව ටිකක් පැද්දීම වැඩි වුණොත් සමහර විට පුටුව කඩාගෙන බිමට වැටෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම හිතන්න ඔයාගේ කාමරේ තියෙන අපි හිතමුකෝ කාමරේ තියෙනවා කියලා ඔයාගේ ඇඳුම් දාන අල්මාරිය. දැන් ඇඳුම් දාන අල්මාරියේ පිටිපස්සේ තියෙන ලෑලි හරියට පදම් කරපු ලෑලි වලින් නෙමෙයි නම් නිර්මාණය කරලා තියෙන්නේ. අමු ලෑලි වලින් නම් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ ලෑලි වේලෙන වෙලාවට ඒ පිටිපස්සේ දරුවනේ දාලා තියෙන ඒ ලෑලි අතර සම්බන්ධතා ගැළවිලා ලෑලි ඈත් වෙන්න ගන්නවා. එතකොට ඒ වයින් පූනෝ කැරපොත්තු මීයන් වගේ සත්තුන්ට රින් ගන්න බව පුළුවන් වේ. ඒ නිසා ඒව නිෂ්පාදනය කරලා තියෙන ද්‍රව්‍යය නැත්තම් නිෂ්පාදනය කරලා තියෙන උපකරණ මේවයි දෝෂ පවතිනවා. පැහැදිලිද? ඒ නිසා දෝෂ රහිතව මේ දේවල් නිෂ්පාදනය කරන්න අපිට පුළුවන් වෙන්නට ඕන පුතේ. පැහැදිලිද? හරි. ඒ නිසා අපි මේ නිෂ්පාදනය කරලා තියෙන ද්‍රව්‍යයක ගුණාත්මක බව සඳහා බලපාන සාධක ගැන කතා කරුවොත්. හරි. ඒ කියන්නේ නිෂ්පාදනය කරලා තියෙන එහෙම නැත්නම් නිෂ්පාදනයක මම මෙහෙම කියන්නම්කෝ. නිෂ්පාදනයක මත අහගෙන ඉන්න නිෂ්පාදනයක ගුණාත්මක බව කෙරෙහි බලපාන සාධක මොනවද කියලා ඔයාලගෙන් අහුවොත් හොඳට අහගෙන ඉන්න මම මේ කරන පැහැදිලි කිරීම පිළිබඳව අනතුරුව අපිට නෝට් කරගන්නට පුළුවන්. මම ඉස්සෙල්ලාම පැහැදිලි කිරීමක් මේ කරන්නේ. හරිද? පුතේ දැන් නිෂ්පාදනයක ගුණාත්මක බව කෙරෙහි බලපාන සාධක කියලා ගත්තොත් යම් නිෂ්පාදනයක ක්වලිටි එක වැඩි වෙන්න නම් එයාගේ පුතේ කාර්යක්ෂම බව වැඩි වෙන්නට වෙනවා. කාර්යක්ෂම බව වැඩි වෙන්නට වෙනවා. හරිද? කාර්යක්ෂම බව වැඩි වෙන්නට වෙනවා. ඊට අමතරව යම් නිෂ්පාදනයක පුතේ ගුණාත්මක බව වැඩි වෙනවා නම් කල් පැවැත්ම තියෙන්නට වෙනවා. කල් පැවැත්ම. ඒ වගේම පුතේ අලංකාරය. හරි, ඒ වගේම අලංකාරය. ඒ වගේම පුතේ පාරිභෝගිකයා වෙත සපයන පහසුකම්. පාරිභෝගිකයෙක් වෙත සපයන පහසුකම්. ඒ වගේම පුතේ අලුත් වැඩියා කිරීමේ හැකියාව. අලුත් වැඩියා කිරීමේ හැකියාව. අලුත් වැඩියා කරන්න පුළුවන් වීමත් යම් නිෂ්පාදනයක ගුණාත්මක බව වැඩි වෙන්න පුතේ හේතුවක්ව සලකනවා. ඒ වගේම පුතේ භාවිතයේදී ආරක්ෂාව. භාවිතයේදී ආරක්ෂාව හා ප්‍රවේශම. භාවිතා කරද්දී අපිට ඒකෙන් ලැබෙන ආරක්ෂාව සහ ප්‍රවේශම් සහගත බවත් වහන්නේක නිෂ්පාදනයේහි ගුණාත්මක බව වැඩි වෙන්න හේතුවක් වෙනවා.
ඒවගේම පුතේ හදන මේ නිෂ්පාදනය පරිසරයට කොච්චර දුරට ගැලපෙනවද? පරිසර හිතකාමී බව. ඔන්න දැන් හොඳට අහගෙන ඉන්න මම මේ කරුණ දැන් පැහැදිලි කරන්නම් එකින් එක. හොඳට අහගෙන ඉන්න. මම මෙහෙම කියන්නම්. පුතේ දැන් නිෂ්පාදනයක ගුණාත්මක බව කෙරෙහි බලපාන සාධක ගැන කතා කරද්දී පළවෙනි කෙනා කාර්යක්ෂම බව. දැන් යම්කිසි නිෂ්පාදනයක් කරාට පස්සේ ඒ කරපු නිෂ්පාදනයේ කාර්යක්ෂම බවක් නැත්තම් අකාර්යක්ෂම නම් ඒ භාණ්ඩය මිලදීලා ගන්න පාරිභෝගිකව කැමති නැහැ. එතකොට ඒ භාණ්ඩයේ ගුණාත්මක බවට ඒක හානියක්. ඒකයි ඔය කියන්නේ. ඒ වගේම කල්පැවැත්ම වැඩි භාණ්ඩ ගන්න පාරිභෝගිකව කැමති. කල්පැවැත්ම වැඩි භාණ්ඩ පාරිභෝගිකව වැඩිපුර කැමැත්තෙන් ගන්නවා කියන්නේ ඒ භාණ්ඩවල ගුණාත්මක බව ඉහළයි. ඒ වගේම අපි ගන්න භාණ්ඩයක අලංකාරයක් නැත්තම් ෆිනිෂින් එකක් නැත්තම් නිමාව මනරම් නැත්තම් ඒ වගේ භාණ්ඩ මිලදීලා ගන්න පාරිභෝගිකව කැමති නැහැ. එතකොට නිෂ්පාදනයක ගුණාත්මක බව වැඩි වෙන්නත් අලංකාරය අනිවාර්යයි. ඒ වගේම පාරිභෝගිකයා වෙත සපයන පහසුකම්. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් පොතේ සාමාන්‍ය දුරකථනයක් ජංගම දුරකථනයක් ගන්නකෝ. බටන් ප්‍රෙස් කරන සාමාන්‍ය දුරකථනයක්. දැන් මුල් කාලේ දුරකථන එනකොට වලට මතක ඇති මීට අවුරුදු 20කට වගේ උඩදී ඔයාලා දන්නේ නැහැ නේ ඔයාලට අවුරුදු 20ක් නැහැ නේද තාම හරි දරුවනේ ඔය දුරකථන එන කාලේ මුල්ම හරියදි දරුවනේ ඔය 33 10 ෆෝන් එක ඇල්කටෙල් වර්ගයේ ෆෝන් හෝම මොන්ට්‍රෝලා වර්ගයේ ෆෝන් කිකි ආවා ඊට පස්සේ ආවා ජනප්‍රියම වෙච්ච ෆෝන් එකක් තිබුණා නොකිය ෆෝන් එකක් තිබුණා 1100 1100 මේ 1100 ෆෝන් එක කියලා කියන්නේ ඒ කාලේ ජනප්‍රියම ෆෝන් එකක් දැන් ඔයාලා ගම්මල තාක්කර නම් මේ ගැන දන්නවා ඇති හරිද එතකොට දැන් හැබැයි එදා ඒ දිවිච්ච ෆෝන් එක පාවිච්චි කරනකොට මිනිසුන්ට නැත්තම් පාරිභෝගිකයාට ලැබිච්ච පහසුකම් තමයි කතා කරන්න පුළුවන් ෆෝන් එක හරහා SMS එකක් ගහන්න පුළුවන් ඒක හරියි. හැබැයි ඊට අමතරව ගේම් එකක් එහෙම ගහනවා නම් නයා ගේම් එක තමයි තිබුණේ. අර නයෙක් ඉන්නවා බිත්තරයක් පිටිපස්සේ යනවා ස්ක්‍රීන් එක වටේ යනවා. හරි? ඒ නයා බිත්තරේ පිටිපස්සේ යවන ගේම් එක විතරයි තිබුණේ. ආන් ඒ වගේ චූටි චූටි වැඩ ටිකක් තමයි ෆෝන් එකෙන් තිබුණේ. හැබැයි අද වෙනකොට මේ ෆෝන් එක පොතේ ස්මාර්ට් ජංගම දුරකථනයක් බවට පත් වෙලා තියෙනවානේ. මේ ස්මාර්ට් ජංගම දුරකථනයක් බවට මේක පරිවර්තනය වීමත් එක්ක අද වෙනකොට විවිධ ඇප්ලිකේෂන්ස් තෝගයක් එහෙම නැත්නම් විවිධ ඇප් වර්ග ගණනාවක් ෆෝන් එකට එකතු වෙලා තියෙනවානේ. අද ඇත්තටම ෆෝන් එකෙන් කතා කරන්න ගන්නවා කියන කාරණාවට වඩා ඒක කැමරාවක් විදියට, ප්ලේයර් එකක් විදියට, එහෙම නැත්නම් විවිධ ඇප් ක්‍රියාත්මක කරවන්න පුළුවන් ඩිවයිස් එකක් විදියට අපි පාවිච්චි කරනවා. පැහැදිලිද? එතකොට අන්න පාරිභෝගිකයා වෙත සපයන පහසුකම් ප්‍රමාණය වැඩි වෙන්න නිෂ්පාදනයක ගුණාත්මක බව ඉහළ යනවා කියන කාරණාවයි මේ පැහැදිලි කළේ. ඒ වගේම පුතේ අලුත් වැඩියා කිරීමේ හැකියාව. දැන් යම්කිසි නිෂ්පාදනයක් ගත්තාම ඒ නිෂ්පාදනය කාලයක් පාවිච්චි කරද්දී එයාගේ අර භාවිතා කිරීම හේතු කොටගෙන කොටස් ගෙවෙන්න ගන්නවා. ඒ ගෙවෙන කොටස් නැවත අලුතෙන් යොදලා අලුත් වැඩියා කරන්න පුළුවන් නම් මේන්ටේන්ස් කරගන්න පුළුවන් නම් ඒ භාණ්ඩ කීප වාරයක් කීප ගුණයකින් පාවිච්චි කරන කාලය වැඩි කරගන්න පුළුවන් වීම නිසා පාරිභෝගිකයෝ කැමති වෙනවා. හදා හදා පාවිච්චි කරන්න දැන් අද බලන්නකො. අද දැන් ලංකාවේ දරුවනේ වාහන ආනයනය කිරීමක් වෙන්නේ නැහැ. ඒක සීමා කරලා තියෙන්නේ. ඒ නිසා සෙකන්ඩ් හෑන්ඩ් වාහනවල ඒ කියන්නේ පාරිභෝගිකයෙක් භාවිතා කරපු වාහන සෙකන්ඩ් හෑන්ඩ් විදියට තියෙන බ්‍රෑන්ඩ් නිව් නෙමෙයි සෙකන්ඩ් හෑන්ඩ් දැනට ලංකාවේ භාවිතා කරපු වාහන තමයි තව හිමිකරුවෙක් නැත්තම් තව පාරිභෝගිකයෙක් මිලදීලා අරගෙන භාවිතා කරන්නේ. එතකොට අලුතින් වාහන එන්නේ නැති නිසා තියෙන වාහන හද හද පදින්න වෙනවා. පැහැදිලිද? එතකොට අන්න අලුත් වැඩියා කරන්න හැකියාව තියෙන නිසා ඒ වාහනවල ගුණාත්මක බව වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පොදේ භාවිතයේදී ආරක්ෂාව සහ ප්‍රවේශම. යම්කිසි භාණ්ඩයක් කොපි උපකරණයක් පාවිච්චි කරනකොට ඒ පාවිච්චි කරන භාණ්ඩයෙන් අපි පාවිච්චි කරන පාරිභෝගිකය විදිහට අපිට අනතුරක් වෙනවා නම් අපේ අත් කැපෙනවා නම් අපේ මූණ පිච්චෙනවා නම් අපිට විෂ වායුව ආග්‍රහණය වෙන්න සිද්ධ වෙනවා නම් සමහර විට ඒ උපකරණය පාවිච්චි කරලා අපි මිය යනවා නම් අපි මැරෙනවා නම් ඒ වගේ භාණ්ඩ භාවිතා කරන්න අපි කැමති නැහැ. හැබැයි යම් කිසි නිෂ්පාදනයක ගුණාත්මක බව වැඩි වෙන්න ඔන්න ඔය කියපු කාරණාව පොතා හේතුවක් වෙනවා. ඊළඟට පරිසර හිතකාමී බව. අපි නිෂ්පාදනය කරලා භාවිතා කරන භාණ්ඩ වලින් පරිසරයට හානියක් වෙනවා නම් ඒ වගේ භාණ්ඩ මිල දීලා ගන්න භාවිතා කරන්න අපි පුතේ කැමති නැහැ. ඒකයි ඔය කියන්නේ. තේරුණානේ? හරි. ඒ නිසා පොදේ අපි ඔන්න ඔය කාරණාව වෙන්නෙම නිබන්ධනය තුළ නෝට් කරන්න අපි උත්සාහ කරමු. පැහැදිලිද? හරි.
ඔයාලගේ එන්න පොතේ ටියුට් එකේ පළවෙනි පිටුවට ටියුට් හම්දුන දරුවෝ. දැන් ටියුට් නැති අය ඉන්නවා නම් වෙනම කොලයක අපි මේ ටික නෝට් කරගනිමු. පැහැදිලිද? හරි. දැන් මේ බෝඩ් එකේ මම ලියන කරුණු සමහර අකුරු හිම් ටිකක් හොයන්න අපහසුයි. මම කියන්නම් අපි නෝට් කරගනිමු. මම මේක ඔයාලගේ මම මේ නෝට් එක දාන එක මම ඔයාලගේ ස්ක්‍රීන් එක දාන්නම්. එතකොට ඔයාලට හොඳට ඒක පැහැදිලි වෙයි. අතතර ටියුට් එකේ ඔයාලට මුලින්ම තියෙනවා පොතේ නිෂ්පාදනයේ ගුණාත්මක බව කෙරෙහි බලපාන සාධක. දැන් නිබන්ධනය නැති දරුවෝ ඉන්න නිසා මම ඒ අයටත් පහසුවෙන් ඒක අවබෝධ කරගන්න පුළුවන් විදියට මෙන්න මෙහෙම ඔයාලගේ ස්ක්‍රීන් එකට මම මේ ටික දාන්නම්. හරි. පොතේ ලියන්න ටොපික් එක අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවා නම් ටොපික් එක ලියාගන්න. මූලික නිෂ්පාදන තාක්ෂණ වේදය ටොපික් එක, ඒ කියන්නේ ටියුට් එක නැති අය ලියා ගන්න ටොපික් එක මූලික නිෂ්පාදන තාක්ෂණ වේදය කියලා. මූලික නිෂ්පාදන තාක්ෂණ වේදය. හරි, ටියුට් එක නැති අය දාගන්න. ටියුට් එක තියෙන අය මුකුත් වෙන ලියන්න එපා. ඊට පස්සේ දරුවනේ ඔයාලට ඔයාලගේ නිබන්ධනය තුල, හරි මම දැන් ඔය එන්න ඕන ටික ඔය විදිහට දෙන්නම්. ඔයාලගේ දැන් ඔය ඩිස්ප්ලේ එකේ වැටෙනවා මම ඔය කියන කාරණා ටික පැහැදිලිව නෝට් කරගනිමු. ලියන්න දරුවනේ ටියුට් එක තියෙන අය ලියන්න අවශ්‍ය නැහැ. ටියුට් එක නැති කට්ටිය ලියා ගන්න. නිෂ්පාදනයක ගුණාත්මක බව කෙරෙහි බලපාන සාධක. නිෂ්පාදනයක ගුණාත්මක බව කෙරෙහි බලපාන සාධක. ටියුට් එක තියෙන දරුවෝ ටිකව ටොපික් එක ටියුට් එකේ තියෙනවා. එයාට යටින් නිෂ්පාදනයක ගුණාත්මක බව කෙරෙහි බලපාන සාධක කියලා ලියලා එයාට යටින් අපි මෙන්න මෙහෙම නෝට් කරගනිමු. හරි, යටි යටට ලියන්න මෙන්න මේ සාධක ටික. පළවෙනියෙන් ලියනවා පොතේ සාධකයක් විදිහට ලියන්න මෙන්න මෙහෙම මම කියන්න ලියන්න පොතේ කාර්යක්ෂමතාවය. දැන් කාර්යක්ෂම බව, කාර්යක්ෂමතාව කියලා ලියනවා. දැන් ඔය නිබන්ධන නැති දරුවන්ට ගැටලුවක් නොවෙන්න තමයි මම ඔය ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන්නේ. එතකොට ඔය ඩිස්ප්ලේ එකේ තියෙන ටික පිළිවෙලට ලියා ගන්න. කාර්යක්ෂමතාවය දෙවෙනි කෙනා ලියන්න පුතේ. දෙවෙනි කෙනා ලියන්න කල් පැවැත්ම. දෙවෙනි කෙනා ලියන්න කල් පැවැත්ම. කල් පැවැත්ම. තුන්වෙනි යට බලපාන කාරණාව ලියන්න පුතේ අලංකාර නිමාව. අලංකාර නිමාව. අලංකාර නිමාව. අලංකාර නිමාව. හරි, ඊළඟට තව කෙනෙක් ලියන්න පුතේ පාරිභෝගිකයා වෙත සපයන පහසුකම් කියලා ලියන්න. පාරිභෝගිකයා වෙත සපයන පහසුකම්. පාරිභෝගිකයා වෙත සපයන පහසුකම්. පාරිභෝගිකයා වෙත සපයන පහසුකම්. පාරිභෝගිකයා වෙත සපයන පහසුකම්. හරි, ඊළඟට ලියන්න පුතේ අලුත් වැඩියා කිරීමේ හැකියාව. 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 ඊළඟට ලියන්න භාවිතයේදී. භාවිතයේදී ආරක්ෂාව හා ප්‍රවේශම. භාවිතයේදී ආරක්ෂාව සහ ප්‍රවේශම. භාවිතයේදී ආරක්ෂාව සහ ප්‍රවේශම. ඊළඟට ලියන්න අවසාන කෙනා ලියන්න පරිසර හිතකාමී බව. පරිසර හිතකාමී බව. පරිසර හිතකාමී බව. පරිසර හිතකාමී බව. හරි, අපි දැන් ඔන්න ඔය කාරණා කීපයක් අපි කතා කළා ගුණාත්මක බව කෙරෙහි බලපාන සාධක විදිහට. මම එතනින් එතනින් එහාට තියෙන කාරණා ටික වෙන වෙනම මම දැන් සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. හරි, එතකොට ඔයාලගේ දරුවනේ නිබන්ධනය තුළ ලබා දීලා තියෙන කාරණා පිළිබඳව අපි දැන් අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම දරුවනේ ඔයාලට ඔය දීලා තියෙන කරුණු ටික මම මෙන්න මෙහෙම විස්තර සහිතව පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. මුලින්ම එනවා අපි කතා කරන්න පොතේ භාණ්ඩයක කල් පැවැත්ම ගැන. හරි, දැන් භාණ්ඩයක කල්පවැත්ම ගැන කතා කරද්දී දැන් මෙහෙම හිතන්නකෝ. දැන් වාර කීපයක් දැන් අපි හිතමුකෝ මෙහෙම. දැන් ඔයාගේ ගෙදර තියෙනවා ජනනල පද්ධතියක් තියෙනවා. මේ ජනනල පද්ධතියට හයි කරලා තියෙනවා කරාම. දැන් කරාමේ දරුවනේ අපි කරකවන වාර ගාන බොහෝ සෙයින් වැඩි වෙන්නේ. දැන් ගෙදර කුස්සියේ සින්ක් එකේ තියෙන කරාමේ හිතන්නකෝ. ඒක දැන් බොහෝ විට කරකවන වාර ගාන හුඟක් වැඩි. මේ වාර ගාන වැඩි වෙනකොට ඒ කරාමය හදලා තියෙන ඇතුලේ තියෙන රබර් වොෂර් එක, ඒ වොෂර් එකෙන් තමයි ඔය වතුර එන එක හෝ එන්නේ නැති එක තීරණය කරන්නේ. කාලයක් යද්දී ඔය වාර ගාන වැඩි වෙනකොට කරාමය විවෘත කරන සහ වහන ඔය වොෂර් එක ගෙවෙනවා. ඒ ගෙවුනහම ඒ වොෂර් එක ගෙවුන නිසා එතනින් ජලය කාන්දු වෙන්න ගන්නවා.
හැබැයි ගුණාත්මක බවින් ඉහළ ජලකරාමයක බොෂර් එක සඳහා සුපිරි මැටීරියල් පාවිච්චි කරන නැත්නම් ගුණාත්මක බවින් ඉහළ මැටීරියල් භාවිත කරන නිසා වෙන්න තියෙන ජලකාන්දුවේ තරම අඩු වෙනවා. ඒ නිසා අපි කතා කරමු එකින් එක මෙන්න මෙහෙම දරුවනේ ඔය කාරණා කොහොමද අපිට සම්බන්ධ වෙන්නේ කියලා. දැන් ඔයාලට මේ ටියුබ් එක තියෙන දරුවන්ට ගැටලුවක් නැහැ පිළිවෙලින් එක නෝට් කරගෙන යන්න පුළුවන්. නිබන්ධනයේ නැති දරුවන්ට තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා ඒ දරුවෝ කොලේක ලියා ගන්න දැන් හෙට අනිද්ද විද්‍යාලයට හම්බුනහම නිබන්ධනයේ ඒරට ගැටලුවකින් තොරව නෝට් එක දා ගන්න පුළුවන් ලස්සරට. හරි. ඒ නිසා ඊළඟපතේ කතා කරන්න අපි එතන භාණ්ඩයක කල්පවත්ම කියන තැනට භාණ්ඩයක කල්පවත්ම. නිබන්ධන නැති අය නෝට් කරගනිව මෙන්න මෙහෙම ලියන්න යටින් දරුවනේ මුලින්ම භාණ්ඩයක කල්පවත්ම කියලා. භාණ්ඩයක කල් පැවැත්ම භාණ්ඩයක කල් පැවැත්ම හරි භාණ්ඩයක කල් පැවැත්ම කියලා දාලා දැන් එකින් එක අපි විස්තර කරමු මෙන්න මෙහෙම මම දැන් කියන්නම් නෝට් එක ඔයාලට මම කියන වචන අපැහැදිලි වගේ තිබුණොත් කියලාදි කැඩි කැඩි එහෙම කියලා හිතාගෙන මම ඒක ඔයාලට ඩිස්ප්ලේ කරනවා මෙන්න මෙහෙම ලස්සනට ලියා ගන්න පුතේ භාණ්ඩයක කල් පැවැත්ම කියන දැනට ඇවිල්ලා භාණ්ඩයක කල් පැවැත්ම කියලා දාලා ලියන්න භාණ්ඩයක කල්පවත්ම කියලා තැනට ඇවිල්ලා මෙන්න මෙහෙම ලියන්න. ලියන්න පුතේ භාණ්ඩයක කල්ප ලියන්න පුතේ මෙහෙම දී ඇති sorry දීර්ඝ කාලීන කියලා දාන්න. දීර්ඝ කාලීන පැවැත්ම දීර්ඝ කාලීන පැවැත්ම මේක ලස්සරට නෝට් කරගන්න. දීර්ඝ කාලීන පැවැත්ම ගුණාත්මක නිෂ්පාදනයක දීර්ඝ කාලීන පැවැත්ම ගුණාත්මක නිෂ්පාදනයක ගුණාත්මක නිෂ්පාදනයක දැකිය හැකි ලක්ෂණයකි දැකිය හැකි ලක්ෂණයකි දැකිය හැකි ලක්ෂණයකි දැකිය හැකි ලක්ෂණයකි ගුණාත්මක බවින් උසස් ගුණාත්මක බවින් උසස් ගුණාත්මක බවින් උසස් නිෂ්පාදන ගුණාත්මක බවින් උසස් නිෂ්පාදන බොහෝ කාලයක් ගුණාත්මක බවින් උසස් නිෂ්පාදන බොහෝ කාලයක් බොහෝ කාලයක් අමතර අලුත් වැඩියාවකින් හෝ බොහෝ කාලයක් අමතර අලුත් වැඩියාවකින් හෝ නඩත්තුවකින් තොරව අමතර අලුත් වැඩියාවකින් හෝ නඩත්තුවකින් තොරව නඩත්තුවකින් තොරව භාවිත කිරීමේ නඩත්තුවකින් තොරව භාවිත කිරීමේ හැකියාව තිබේ භාවිත කිරීමේ හැකියාව තිබේ භාවිත කිරීමේ හැකියාව තිබේ භාවිත කිරීමේ හැකියාව තිබේ එයට හේතුව වන්නේ එයට හේතුව වන්නේ ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු එයට හේතුව වන්නේ ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ද්‍රව්‍යය යොදා ගනිමින් ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ද්‍රව්‍යය යොදා ගනිමින් ද්‍රව්‍යය යොදා ගනිමින් භාණ්ඩ නිපදවීම භාණ්ඩ නිපදවීම කමා කමා භාණ්ඩවල කල්පවැත්ම භාණ්ඩවල කල්පවැත්ම වැඩිවීම මෙන්ම භාණ්ඩවල කල්පවැත්ම වැඩිවීම මෙන්ම වැඩිවීම මෙන්ම එහි අලංකාර නිමාව කෙරෙහිද එහි අලංකාර නිමාව කෙරෙහිද බලපායි 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 කියලා දාලා පුතේ උදාහරණ කියලා කීපයක් ලියන්න මෙන්න මෙහෙම උදාහරණ කියලා පුතේ ලියන්න කීපයක් මෙන්න මෙහෙම පළවෙනි උදාහරණය ලියන්න උසස් තත්වයේ යන්ත්‍ර උසස් තත්වයේ යන්ත්‍ර වැඩි කාලයක් භාවිතා කළ හැකිය උසස් තත්වයේ යන්ත්‍ර වැඩි කාලයක් භාවිතා කළ හැකිය උසස් තත්වයේ යන්ත්‍ර වැඩි කාලයක් භාවිතා කළ හැකිය
තව කෙනෙක් ලියන්න පුතේ තව උදාහරණයක් ලියන්න වැඩි වාරයක් ක්‍රියාත්මක වන වැඩි වාරයක් ක්‍රියාත්මක වන වැඩි වාරයක් ක්‍රියාත්මක වන ජල කරාම වැඩි වාරයක් ක්‍රියාත්මක වන ජල කරාම වැඩි වාරයක් ක්‍රියාත්මක වන ජල කරාම හරි වැඩි වාරයක් ක්‍රියාත්මක වන ජල කරාම right ඊට පස්සේ පොදී අපි ඔන්න දැන් කතා කළේ භාණ්ඩයක කල් පැවැත්ම පිළිබඳවයි ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා ඔතනින් ඉස්සරහට දරුවනේ අපි එනවා කතා කරන්න භාණ්ඩයක දැන් කල් පැවැත්ම හරි අපි එනවා සාකච්ඡා කරන්න ඊළඟට ඔය කාර්යක්ෂම බව පිළිබඳව කතා කරන්නට එනවා කාර්යක්ෂම බව මොකද්ද පොදී කාර්යක්ෂම බව කියලා කියන්නේ දැන් චුට්ටක් මෙහෙම හිතන්නකෝ දැන් මම මෙහෙම පැහැදිලි කරන්නම් දැන් හිතන්න දැන් විදුලි පහනක් ගැන හිතන්නකෝ දැන් ඔයාගේ ගෙදර තියෙන විදුලි බුබුලක් ගැන හිතන්නකෝ දැන් විදුලි බුබුලක් ගැන හිතනකොට දැන් අපි ගත්තාම විදුලි බුබුල නිර්මාණය කරපු නැත්තම් නිෂ්පාදනය කරපු මුල් වකවානුවේදී පැහැදිලිද විදුලි බුබුල නිෂ්පාදනය කරන මුල් අවධියේදී විදුලි බුබුල නිර්මාණය කරන සූත්‍රිකා පහනක් විදියට හැබැයි සූත්‍රිකා පහනක් ගත්තට පස්සේ අපි දන්නවා මේ සූත්‍රිකා පහනකට විදුලිය භාවිතා කරනකොට විදුලිය ලෝක ප්‍රමාණයක් හානි වෙලා යනවා විදුලිය ලෝක ප්‍රමාණයක් ක්ෂය වෙනවා හැබැයි ආලෝක ශක්තිය ලෙස ටිකක් හම්බ වෙලා වැඩි වශයෙන් තාප ශක්තිය තමයි මෙතනදී පිට වෙන්නේ මේක ගැටලුවක් හැබැයි ඕකට විසඳුමක් ලෙස වර්තමානයේ වෙනකොට CFL බල්බ් LED බල්බ් වගේ දේවල් වර්තමානයේ වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා පැහැදිලිද එතකොට එදාට සූත්‍රිකා පහණය භාවිතා කරනකොට ලැබුණ කාර්යක්ෂම බව අඩුවීම අද වෙනකොට පිරිමහ ගන්න පුළුවන් වෙලා තියෙනවා CFL LED පහන් වගේ දේවල් යොදා ගන්න නිසා. ඒ නිසා ලියන්න පොතේ අපි යනවා ඊළඟ කාරණා විදිහට කතා කරන්න දෙවෙනි කෙනා විදිහට මේ නිබන්ධනයේ තියෙන්නේ කාර්යක්ෂම බව. ලියන්න පොතේ ඊළඟට කාර්යක්ෂම බව කියලා. කාර්යක්ෂම බව. ලියන්න පොතේ කාර්යක්ෂම බව. හරි. දැන් අපි මේක ලස්සනට මේ නෝට් එක දාගනිමු. දැන් නෝට් එක ලස්සනට දාගත්තට පස්සේ තමයි ඔයාලට ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි වලට අදාළව ඕන තැනකින් විභාගෙදි ගැටලුවක් ආවම ඔයාලට ලියන්න පුළුවන් වෙන්නේ. දැන් මේ අනිත් එක දැන් මම දැන් ඔයාලට මේ අර ෂෝට් නෝට් විදියට තමයි මේ පාඩම් වල සියලුම සිද්ධාන්ත කරුණු ටික පෙළගස්වන්නේ. හැබැයි ෂෝට් නෝට් කිව්වට ඒවා මේ කරුණු අතහැරලා හදාගත්ත ෂෝට් නෝට් නෙමෙයි සියලු කරුණු සහිතව හදාගත්තේ. ඒ නිසා ඔයාට විභාගෙට නෝට් එකක් විදියට දරුවනේ ලස්සනට ඔය පිළියෙල වීම සිද්ධ වෙනවා ඔය නෝට් එක. එතකොට හැම ඒකකයකටම ඔය විදියටම දරුවනේ වැඩ ටික අපි සිද්ධ කරනවා. ඒ නිසා පිළිවෙලට නෝට් එක දාගන්න හරියට. මොකද මේ තමයි ඔයාගේ තව විභාගයකට තියෙන මාස 7යිනේ මේ මාස 7 ඇතුළත ඔයා කරන උපරිම කැපකිරීමක ප්‍රතිඵල විභාගෙදී ලබා ගන්න නම් මේ කරන මාස 7ේ ප්‍රෝග්‍රෑම් එක හරියට මහන්සිලා වැඩේ ටික කරගන්න. ලියන්න ඊට පස්සේ පොතේ කාර්යක්ෂමතාව නැත්නම් කාර්යක්ෂම බව කියලා. කාර්යක්ෂම බව. හරි. මම නැවත පැහැදිලි කරන්නම් කාර්යක්ෂම බව ගැන කතා කරනකොට පොතේ කාර්යක්ෂම බව ගැන මම නැවත කතා කරුවොත් සූත්‍රිකා පහන් භාවිතා කරපු ඒ මුල් අවස්ථාවේදී හරි ඒ පහන් වලින් අපට ලැබුණේ වැඩි ආලෝක ශක්තියකට වඩා වැඩි තාප ශක්තියක්. ඒ නිසා කාර්යක්ෂම බව එතනදී සෑහෙන්න අඩු වෙලා තිබුණා. මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් ලෙස තමයි CFL LED වගේ පහන් භාවිතා කරන්න අපිට හැකියාව ලැබලා තියෙන්නේ. පැහැදිලිනේ? හරි. ලියන්න මෙන්න මේ වගේ කාර්යක්ෂම බව පිළිබඳව. හරි. ලියන්නක මෙහෙම. හරි. ඔයාලගේ ඩිස්ප්ලේ කරන්න මම ලියන පොතේ මෙන්න මෙහෙම කාර්යක්ෂම බව කියන තැන ලියන්න මෙහෙම කිසියම් නිෂ්පාදනයක් කිසියම් නිෂ්පාදනයක් වෙතින් කිසියම් නිෂ්පාදනයක් වෙතින් ලබාගත හැකි ඵලදායීතාව කිසියම් නිෂ්පාදනයක් වෙතින් ලබාගත හැකි ඵලදායීතාව කිසියම් නිෂ්පාදනයක් වෙතින් ලබාගත හැකි ඵලදායීතාව එහි කාර්යක්ෂමතාව ලෙස සරලව දක්වයි එකම විදුලි ප්‍රමාණය පරිභෝජනය කරමින්
එකම විදුලි ප්‍රමාණය පරිභෝජනය කරමින් අඩු ආලෝක ශක්තියක් ලබා දෙන සූත්‍රිකා පහන් සමග වැඩි ආලෝක ශක්තියක් නිකුත් කරන ප්‍රතිදීප්ත සංග්‍රහිත පහන් වරහන් ඇතුළේ දාගන්න CFL කියලා වරහන් වහන්න සහ ආලෝක විමෝචන පහන් වරහන් ඇතුළේ දාන්න LED කියලා ආලෝක විමෝචන පහන් වරහන් ඇතුළේ දාන්න LED කියලා වරහන් වහලා කියන්නේ සසඳමු. නිවැරදි හා උසස් තාක්ෂණික ක්‍රම යොදා ගැනීම නිසා නිවැරදි හා උසස් තාක්ෂණික ක්‍රම යොදා ගැනීම නිසා නිවැරදි හා උසස් තාක්ෂණික ක්‍රම යොදා ගැනීම නිසා යොදා ගැනීම නිසා CFL හා LED පහන් වල CFL හා LED පහන් වල කාර්යක්ෂමතාව මෙන්ම කල් පැවැත්මද ඉහළ ගොස් ඇත. හරි. දැන් කාර්යක්ෂම බව ගැන කතා කළා, කල් පැවැත්ම ගැන කතා කළා. ඊට පස්සේ මම එනවා පොතේ කතා කරන්න අලංකාරය හෙවත් ආකර්ෂණීය බව පිළිබඳව. දැන් මම ඔතනින්ම කියන්නම් මෙහෙම. දැන් පුතේ යම් නිෂ්පාදනයක් කරනකොට කරන නිෂ්පාදනයේ ගුණාත්මක බව වැඩි වෙන්න එහි පෙනුම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. දැන් ඔයා අලුතෙන් ගයක් හදනවා නම් හදපුගේ පේන්ට් කරන්න නැතුව තිබුණොත්, හරි වහලේ බාගට හදලා තිබුණොත් ඒක පෙනුම ගැන ප්‍රශ්නයක් වෙනවා. එතකොට දරුවනේ ගුණාත්මක බවට ඒක මේ ගැටලුවක් වෙනවා. පැහැදිලිද? ඒ වගේම දරුවනේ දැන් හිතන්න, දැන් ඔයා ඇඳුමක් අඳිනවා. අඳින ඇඳුමේ භාගයක් ලෙහිලා තියෙනවා. හරියට මහල නැහැ. හෝ මැහිල නැහැ. හරි, එතකොට ඒක පෙනුම පිළිබඳ ගැටලුවක් වෙනවා. අන්න ඒක ඔයාගේ ඇඳුමේ ගුණාත්මක බවට බලපෑමක් වෙනවා. පැහැදිලිද? ඒ නිසා සාමාන්යයෙන් අපේ ඇහැ යනවනේ ලස්සනට. ඒ නිසා යම්කිසි නිෂ්පාදනයක ගුණාත්මක බව සඳහා බලපාන තව කාරණාවක් තමයි පොදේ ආකර්ෂණීය බව. ඒ නිසා ලියන්නේ ඊළඟට ආකර්ෂණීය බව කියන තැනට එනවා. ආකර්ෂණීය බව ලියා ගන්නකෝ. ආකර්ෂණීය බව කියලා දාලා මෙන්න මෙහෙම ලියන්න. ආකර්ෂණීය බව කියනොද මෙහෙම. වෙළඳපොළෙහි ඇති භාණ්ඩ අතර එකම වර්ගයේ ද්‍රව්‍යය හා තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් නිපදවා ඇති තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් නිපදවා ඇති තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් නිපදවා ඇති විවිධ භාණ්ඩ ඇති නමුත් ඒවා අතරින් බාහිර පෙනුම
ඒ වතරින් බාහිර පෙනුම වරහන් ඇතුලේ දාන්න අලංකාර නිමාව අලංකාර නිමාව කමා හැඩය කමා හැඩය වරහන් වහන්න ආදී ආදී සිත් ගන්නා පෙනුම ඇති ආදී සිත් ගන්නා පෙනුම ඇති සිත් ගන්නා පෙනුම ඇති බහණ්ඩ කෙරෙහි බහණ්ඩ කෙරෙහි ඉඩ මදුන තැහැපතර යන්න කොලේ ටියුට් එක දිනා ඉඩ මදුන තැහැපතර යන්න බහණ්ඩ කෙරෙහි වැඩි පාරිභෝගික ආකර්ෂණයක් ඇතිවේ බහණ්ඩ කෙරෙහි වැඩි පාරිභෝගික ආකර්ෂණයක් ඇතිවේ බහණ්ඩ කෙරෙහි වැඩි පාරිභෝගික ආකර්ෂණයක් ඇතිවේ වැඩි පාරිභෝගික ආකර්ෂණයක් ඇතිවේ හරි යටි මෙන්න මේවත් ලියන්න භාණ්ඩයක් නිෂ්පාදනයේදී භාණ්ඩයක් නිෂ්පාදනයේදී භාණ්ඩයක් නිෂ්පාදනයේදී එහි ගුණාත්මක බව භාණ්ඩයක් නිෂ්පාදනයේදී එහි ගුණාත්මක බව එහි ගුණාත්මක බව උසස් තත්වයේ එහි ගුණාත්මක බව උසස් තත්වයේ නොපවතින්නේ නම් ඒ ගුණාත්මක බව උසස් තත්වයේ නොපවතින්නේ නම් ගුණාත්මක බව ඉහළ තත්වයේ නොපවතින්නේ නම් ඒ සඳහා වැය කරන ලද ද්‍රව්‍යය ඒ සඳහා වැය කරන ලද ද්‍රව්‍යය ඒ සඳහා වැය කරන ලද ද්‍රව්‍යය කමා ශ්‍රමය කමා පිරිවැය ආදියෙන් කමා පිරිවැය ආදියෙන් නිසි ප්‍රයෝජනයක් පිරිවැය ආදියෙන් නිසි ප්‍රයෝජනයක් නොලබන අතර නොලබන අතර ඒ කෙරෙහි ඇති පාරිභෝගික ආකර්ෂණයද ඒ කෙරෙහි ඇති පාරිභෝගික ආකර්ෂණයද අවම වේ ඒ කෙරෙහි ඇති පාරිභෝගික ආකර්ෂණයද අවම වේ අවම වේ අවම වේ කියලා දාලා අලංකාරයේ නැත්තම් අර සිත් ගන්නාසුළු බවක් තියෙන බහන්න භාවිතයේ තියෙන ඒ කියන්නේ බහන්න භාවිතය කරන එක වැදගත් වෙන්නේ කොහොමද කියන එක ගැන පුංචි උදාහරණයක් ලියමු මෙන්න මෙහෙම යටි ලියන උදාහරණ කියලා ලියන්න ඔබ මෙන්න මෙහෙම ලියන්න පදම් කළ දැව භාවිතා කළ ගෘහ භාණ්ඩ එතකොට පදම් කරපු දැව භාවිතා කරලා නිෂ්පාදන කරනකොට ඒවයේ කල්පයක්ම වැඩි වෙනවා වගේම ආකර්ෂණීය බවකුත් තියෙනවා. කියන්න පදම් කළ දැව භාවිතා කළ ගෘහ භාණ්ඩ පදම් කළ දැව භාවිතා කළ ගෘහ භාණ්ඩ පදම් කළ දැව භාවිතා කළ ගෘහ භාණ්ඩ හරි. තව කෙනෙක් ලියන්න ගෙබිම් උලුහා බිත්ති උලු ගෙබිම් උලු හා බිත්ති උලු ගෙබිම් උලු කියලා කියන්නේ දරුවනේ මේ ගෙබිමට දාන ටයිල් එක ඒ කියන්නේ ෆ්ලෝ ටයිල් ගැන කියන්නේ ගෙබිම් උලු සහ බිත්ති උලු කියන්නේ ෆ්ලෝ ටයිල් ගෙබිම් උලු කියන්නේ සරි ගෙබිම් උලු කියන්නේ මේ ෆ්ලෝ ටයිල් බිත්ති උලු කියන්නේ වෝල් ටයිල් ෆ්ලෝ ටයිල් සහ වෝල් ටයිල් ගැන තමයි කියන්නේ හරි ආකර්ෂණීය බව හරි ඊට පස්සේ ඒ කියන්නේ අලංකාරය කියන එක අපි කතා කළේ ඊට පස්සේ දරුවනේ අපි කතා කරනවා පාරිභෝගිකය වෙත සපයන පහසුකම් පිළිබඳව දැන් ඔය පාරිභෝගිකය වෙත සපයන පහසුකම් ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන් දැන් ඔය පාරිභෝගිකය වෙත සපයන පහසුකම් ගැන කතා කරද්දී පුතේ විශේෂයෙන්ම දැන් ඔය අඩුමිලට ජංගම දුරකථන තියෙනවා වෙළඳසැලේ අපිට අඩුමිල දීලා ගන්න ඒ වගේම ඒ අර අඩුමිලට තියෙන ජංගම දුරකථන සහ වැඩිමිලට තියෙන ජංගම දුරකථන ගත්තට පස්සේ ඒ දෙගොල්ල පාවිච්චි කරද්දී අපේ මුදලට අපේ අතේ තියෙන මුදලට ගැලපෙන ජංගම දුරකථනයක් මිලදීල ගන්න වර්තමානයේ හැකියාවක් තියෙනවා මම මේ කියන්නේ යන්නේ පාරිභෝගිකය වෙත සපයන පහසුකම් ගැන ඒ එතකොට දරුවනේ අර මිල වැඩි දුරකථනයකින් සපයන පහසුකම් ප්‍රමාණය වැඩි මිල අඩු දුරකථනයකින් සපයන පහසුකම් ප්‍රමාණය අඩුයි ඒකයි මම මේ සරලව කියන්නට යන්නේ අපි යන්නේ කාරණාව මෙන්න මෙහෙම නෝට් කරගනිමු ආකර්ෂණීය බව හරි ඊළඟට ලියන්න පොතේ ටියුට් එකේ තියන එකට ගැටලුවක් නැහැ ටියුට් එක නැතිව ලියා ගන්න ඊළඟට ආකර්ෂණීය බවෙන් පස්සේ ලියන්න පොතේ පාරිභෝගිකයා වෙත සපයන පහසුකම් ටියුට් එක තියන අය ලියන්න අවශ්‍ය නැහැ ටියුට් එක නැතිව ලියන්න පාරිභෝගිකයා වෙත සපයන පහසුකම් කියලා
පාරිභෝගිකයා වෙත සපයන පහසුකම්. හරි. පාරිභෝගිකයා වෙත සපයන පහසුකම්. ඒ ගැන පුංචි පැහැදිලි කිරීමක් මෙහෙම කරමු. ලියනවද? භාණ්ඩයක්. භාණ්ඩයක්. පාරිභෝගිකයා වෙත භාණ්ඩයක්. පාරිභෝගිකයා වෙත සපයන භාණ්ඩයක්. පාරිභෝගිකයා වෙත සපයන පහසුකම්ද භාණ්ඩයක්. පාරිභෝගිකයා වෙත සපයන පහසුකම්ද පහසුකම්ද පාරිභෝගික ආකර්ෂණය කෙරෙහි පාරිභෝගික ආකර්ෂණය කෙරෙහි බලපායි. පාරිභෝගික ආකර්ෂණය කෙරෙහි බලපායි. පාරිභෝගික ආකර්ෂණය කෙරෙහි බලපායි කියලා දාලා ඒ පාරිභෝගික ආකර්ෂණය කෙරෙහි බලපාන ආකාරයට උදාහරණ කීපයක් ලියමු. ලියන උදාහරණයක් කියලා ලියන්න මෙහෙම එක උදාහරණයක් ඇති ලියන්න. අඩු මිලට ඇති අඩු මිලට ඇති අඩු මිලට ඇති අඩු පහසුකම් සහිත අඩු මිලට ඇති අඩු පහසුකම් සහිත ජංගම දුරකථන හා අඩු මිලට ඇති අඩු පහසුකම් සහිත ජංගම දුරකථන හා ජංගම දුරකථන හා වැඩි පහසුකම් සපයන වැඩි පහසුකම් සපයන ජංගම දුරකථන වැනි වැඩි පහසුකම් සපයන ජංගම දුරකථන වැනි ජංගම දුරකථන වැනි. හොඳයි, ඔබ ලියන අතරතුර පොතේ මම එනවා ඊළඟට කාරණාවට. ඒ තමයි මේ පාරිභෝගිකයා වෙත සපයන පහසුකම් හරි. ඊට පස්සේ අලුත් වැඩියා කිරීමේ හැකියාව ගැන. ඒ කියන්නේ පොතේ භාණ්ඩයක් අලුත් වැඩියා කිරීමේ හැකියාව පිළිබඳව මම පැහැදිලි කරන්නට එනවා. විශේෂම දරුවනේ, අපි දන්නවා දැන් ලංකාවේ වාහන මාකට් එකේ වැඩිපුරම පාරිභෝගිකයෝ පිරිසක් ඉන්නේ පොතේ ජපන් වාහන වටානේ ලංකාවේදී. ඒකට හේතුව තමයි ජපන් වාහනවල අමතර කොටස් සිගයක් නැහැ. වාහනේ මාදිලිය වෙනස් වුණත් වෙන වාහනයකුණත් කොටසක් ජපන් වාහනවලට බොහෝ විට ගැලපෙනවා. අනිත් එක සාපේක්ෂව කොටස් වල මිල අඩුයි. මෙන්න මේ නිසා අලුත් වැඩියා කිරීමට ලොකු පහසුවක් තියෙනවා ජපන් වාහන. අන්න ඒ නිසා පාරිභෝගිකයෝගේ ලොකු විශ්වාසයක් තියෙනවා ජපන් වාහන වැඩි කාලයක් භාවිතා කර හැකි, නඩත්තුව පහසුයි, අඩු වියදමකින් වාහනයක් පාලනය කරගන්න පුළුවන් කියලා. පැහැදිලිද? හරි. ඒ වගේමයි ඔය අලුත් වැඩියා කිරීමේ හැකියාව ගැන කතා කරද්දි විශේෂම පුතේ, දැන් ඔය ගෑස් ඉවර වෙච්ච ලයිටර් තියෙන්නේ. ගෑස් ඉවර වෙච්ච ලයිටර් වලට අපිට ගෑස් රීෆිල් කරන්න පුළුවන්, නැවත පුරවන්න පුළුවන්. ඒ නිසා අන්න අලුත් වැඩියා කරන්න එතන ලොකු හැකියාවක් තියෙනවා. ඒ වගේම දැන් සාමාන්‍යයෙන් ඔය මේ පේමන්ට් එකේ තියෙන ඔය පොඩි අත්වරලෝසු වලට වඩා වටිනාකමෙන් ඉහළ, හරි, වටිනාකමෙන් ඉහළ අත්වරලෝසුවක් අලුත් වැඩියා කරලා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මිල වැඩි අත්වරලෝසු. ඒ වගේම දරුවනේ ජපානයෙන් නිපදවන මෝටර් රථ, අන්න ඒ වගේ දේවල් අපි ගත්තාම දරුවනේ අලුත් වැඩියා කිරීමට ලොකු හැකියාවක් තියෙනවා කියලා අපි දරුවනේ සලකනවා. ඒ නිසා ලියන්න ටොපික් එක පුතේ, ඊළඟට ලියන ටොපික් එක ටියුන් තියෙන ලියන්න අවශ්‍ය නැහැ, ටියුන් නැතිව ලියා ගන්න. භාණ්ඩයක ඇති අලුත් වැඩියා කිරීමේ හැකියාව කියලා ලියා ගන්න. භාණ්ඩයක ඇති අලුත් වැඩියා කිරීමේ හැකියාව. භාණ්ඩයක ඇති අලුත් වැඩියා කිරීමේ හැකියාව. භාණ්ඩයක ඇති අලුත් වැඩියා කිරීමේ හැකියාව. එතකොට දිගු කාලයක් පුරාවට භාණ්ඩයක් භාවිතා කරලා අපිට දරුවනේ අඩු වියදමකින් ප්‍රයෝජන ගන්න හැකියාව තියෙනවා. ඒකයි අදහස. ඒ නිසා ලියුම එක මෙන්න මෙහෙම පැහැදිලි කරනවා යටි ලියන පොතේ. අවශ්‍ය විටක අවශ්‍ය විටක අවශ්‍ය විටක අලුත් වැඩියා කර ගනිමින් අවශ්‍ය විටක අලුත් වැඩියා කර ගනිමින් අවශ්‍ය විටක අලුත් වැඩියා කර ගනිමින් දිගු කාලයක් අවශ්‍ය විටක අලුත් වැඩියා කර ගනිමින් දිගු කාලයක් භාවිතා කළ හැකි භාණ්ඩ භාවිතා කළ හැකි භාණ්ඩ භාවිතයට දිගු කලක් භාවිතා කළ හැකි භාණ්ඩ භාවිතයට භාණ්ඩ භාවිතයට පාරිභෝගිකයින් කැමැතිය. පාරිභෝගිකයින් කැමැතිය භාණ්ඩ භාවිතයට පාරිභෝගිකයින් කැමැතිය. එසේම එසේම
නිෂ්පාදිත භාණ්ඩ සඳහා. එසේම නිෂ්පාදිත භාණ්ඩ සඳහා. අලුත්වැඩියාවකදී එසේම නිෂ්පාදිත භාණ්ඩ සඳහා අලුත්වැඩියාවකදී අවශ්‍ය අමතර කොටස් අවශ්‍ය අමතර කොටස් සොයා ගැනීමේ අවශ්‍ය අමතර කොටස් සොයා ගැනීමේ පහසුකම්ද වැඩි වේ නැත්නම් පහසුකම්ද වැඩගත් වේ අවශ්‍ය අමතර කොටස් සොයා ගැනීමේ පහසුකම්ද වැඩගත් වේ පහසුකම්ද වැඩගත් වේ කියලා දාලා උදාහරණ කීපයක් ලියමු ඔය කියපු කතාව පොඩ්ඩක් පැහැදිලි වෙන්න ලියන්න උදාහරණයක් කියලා පොතේ යටින් මෙන්න මෙහෙම ලියන්න ජපානයේ නිපදවන මෝටර් රථ කියලා ලියා ගන්න ජපානයේ නිපදවන මෝටර් රථ ජපානයේ නිපදවන මෝටර් රථ ඔන්න එකක් ජපානයේ නිපදවන මෝටර් රථ ඊළඟ කෙනා තව කෙනෙක් ලියන්න මිල අධික ඔරලෝසු මිල අධික ඔරලෝසු ඊට පස්සේ අර ගෑස් රීෆිල් කරන්න පුළුවන් ලයිටර් වලට ඒකත් ලියමු ඊළඟ ලියන්න වායු ඒ කියන්නේ වරහන් වල ගෑස් කියලා දාගන්න ගෑස් අවසන් වූ විට නැවතත් අවසන් වූ විට නැවතත් වායු පුරවා දැල්විය හැකි දල්වන නැවතත් වායු පුරවා දැල්විය හැකි දල්වන වරහන් කර දා ගන්න ලයිටස් කියලා දාන්න තව කරුණු දෙකයි තියෙන කොට අපි එකක් නෝට් කරගනිමු ඊළඟට එනවා පොද අපි සාකච්ඡා කරන මේ බහවිදයේදී ආරක්ෂාව සහ ප්‍රවේශම ගැන කතා කරන්න හරි බහවිදයේදී ආරක්ෂාව සහ ප්‍රවේශම දැන් විශේෂයෙන්ම දරුවනේ දැන් ඔය බහවිදයේදී ආරක්ෂාව සහ ප්‍රවේශම ගැන කතා කරද්දී යම්කිසි භාණ්ඩයක් පාරිභෝගිකයෙක් විසින් භාවිතා කරනකොට ඒ භාණ්ඩ පාවිච්චි කරන භාණ්ඩයෙන් පාරිභෝගිකයාට අනතුරක් ඇති නොවෙන්න ඕන දැන් විශේෂයෙන්ම අපි මෙහෙම හිතන්නකෝ දැන් මේ ඔය සැලොන් වල තියෙන පුතේ චෙයා එකක් තියෙන වාඩි වෙන්න සැලොන් වල තියෙන චෙයා එකක් ඒක ඇඩ්ජස්ටබල් ෂීට් එකක්නේ ඒ අපිට පුළුවන් ඒ ෂීට් එක අපි වාඩි වෙන පස්සේ ඒ සැලොන් එකේ ඉන්න පුද්ගලයාට අපි ෂීට් එකේ වාඩි වෙන පස්සේ එයාගේ උසට හරියන්න අපි වාඩි වෙලා ඉන්න උස ප්‍රමාණය දරුවනට ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන් හරි එතකොට එක්කෝ ඉන්න ෂීට් එකෙන් අපි පාතට ගැනීම හෝ ඉහළට ගැනීම කරන්න පුළුවන් කරලා එතනදී අබුලක් වැටෙනවනේ ලොක් එකක් දාලානේ තියෙන්නේ යම් විදියකින් ඔය ලොක් එක දරුවනේ රිලීස් වුණොත් අපි නොදන්න අපි නොහිතන වෙලාවක ඔය අබුල රිලීස් වුණොත් පුතේ අනිවාර්යයෙන්ම අපිට අනතුරක් වෙන්න තියෙන හැකියාව වැඩි ඒ නිසා ඔය අගුල් කියන දේවල් ආරක්ෂා සහිතව තමයි බොහෝ විට නිර්මාණය නැත්තම් නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒ නිසා අපි එමු කතා කරන්න ඊළඟ කෙනා විදිහට පහවිදේදී ආරක්ෂාව සහ ප්‍රවේශම ගැන කතා කරන්න ලියන්න ඩොකියුමන්ට් නැති අය ලියා ගන්න භාවිතයේදී ආරක්ෂාව සහ ප්‍රවේශම කියලා භාවිතයේදී ආරක්ෂාව සහ ප්‍රවේශම භාවිතයේදී ආරක්ෂාව සහ ප්‍රවේශම භාවිතයේදී ආරක්ෂාව සහ ප්‍රවේශම භාවිතයේදී ආරක්ෂාව සහ ප්‍රවේශම කියලා දාලා ලියන්න පුතේ මෙන්න මෙහෙම ටොපික් එක ලියලා නැත්තම් ලියාගෙන මෙන්න මෙහෙම ලියන්න ගුණාත්මක නිෂ්පාදනයක් ගුණාත්මක නිෂ්පාදනයක් සතු විය යුතු ගුණාත්මක නිෂ්පාදනයක් සතු විය යුතු ගුණාත්මක නිෂ්පාදනයක් සතු විය යුතු තවත් ගුණාංගයක් වන්නේ භාවිතා කිරීමේදී භාවිතා කරන්නාගේ මෙන්ම අන් අයගේද ආරක්ෂාව තහවුරු වීමයි
යම් භාණ්ඩයක් භාවිතයේදී අනතුරක් නොවන අයුරින් එය භාවිතයට ගත හැකි තත්වයේ අනතුරක් නොවන අයුරින් එය භාවිතයට ගත හැකි තත්වයේ භාවිතයට ගත හැකි තත්වයේ පැවතීම භාවිතයට ගත හැකි තත්වයේ පැවතීම අනිවාර්ය වේ. භාවිතයට ගත හැකි තත්වයේ පැවතීම අනිවාර්ය වේ. අනිවාර්ය වේ. උදාහරණයක් කියලා අපි දාමු වාර එජස්ටබල් කරන්න පුළුවන් සරුණු වල තියෙන පුටුවක් ගැන අපි කතා කරමුකෝ. ලියන්න එක මෙන්න මෙහෙම උදාහරණයක් කියලා දාලා ලියන්න. උදාහරණ කියලා දාලා ලියන්න. සීරුමාරු කිරීමේ හැකියාව සහිත පුටුවක සීරුමාරු කිරීමේ හැකියාව සහිත පුටුවක ඒ කියන්නේ ඇඩ්ජස්ටබල් චෙයා එකක් වරහන් අතර දා ගන්න ඇඩ්ජස්ටබල් චෙයා කියලා ඇඩ්ජස්ටබල් චෙයා කියලා දාන්න. අගුල 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 නිසි පරිදි ක්‍රියා කිරීම 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 අගුල නිසි පරිදි ක්‍රියා කිරීම. හරි. දැන් පුතේ ඔය නිෂ්පාදනයේක ගුණාත්මක බව සඳහා බලපාන සාධක අතර තව එක අවසාන කෙනෙක් ඉන්නවා. අපි ඒක ලියලා ඔතන ওই වැඩ ටික අවසාන කරමු. පරිසර හිතකාමී බව පිළිබඳවයි අපිට අවසානට කතා කරන්නට තියෙන්නේ. ලියන්න පුතේ අවසාන කෙනා පරිසර හිතකාමී බව කියලා ලියලා අපි දරුවනේ ඔය සෙට් එකේ වැඩ ටික අවසාන කරනවා. පරිසර හිතකාමී බව. දැන් පරිසරිතකාමී බව කියලා කියනකොට මම ඒක තව ටිකක් මෙහෙම පැහැදිලි කරන්නම් පුතේ. දැන් පරිසරිතකාමී බවක් කියලා කියන්නේ පුතේ විශේෂම දැන් නිෂ්පාදනයක් අපි සිද්ධ කරනකොට ඒ සිද්ධ කරන නිෂ්පාදනය තුළ පරිසරයට හානියක් නොවෙන්නට ඕන. දැන් විශේෂයෙන්ම අපි ගත්තාම ශීතකරණ සඳහා CFC වායුව භාවිතා කරන්නේ දැන් CFC වායුව භාවිතා කරන්නේ නැණිද වර්තමානයේ වෙද්දී ඒක දරුවනේ අන්න පරිසර හිතකාමී නිෂ්පාදනයක්. ඒ වගේම අද වර්තමානයේ වෙද්දී පුතේ දිරාපත්තන පොලිතින් නිෂ්පාදනය කරන්නෙත් නැහෙනි. ඒකත් පරිසරයට හිතකාමී බවට සාධකයක්. ඒ වගේම වර්තමානයේ පුතා විදුලි මෝටර රථ නිෂ්පාදනය කරනවා. ඒවත් පරිසර හිතකාමී නිෂ්පාදන ලෙස අපි දකිනවා පුතේ. ඒ නිසා ලියමු පරිසර හිතකාමී බව ගැන මෙන්න මෙහෙම ලියන්න. කරුඹේ ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනයේදී මෙන්ම ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනයේදී මෙන්ම භාවිතයෙන් ඉවත් කිරීමේදීද පරිසරයට හිතකාමී විය යුතුය කියලා දාලා උදාහරණ කියලා දාලා ලියන්න කීපයක් පුතේ ලියන්න. ශීතකරණ සඳහා CFC වායුව භාවිතා නොකිරීම ශීතකරණ සඳහා CFC වායුව භාවිතා නොකිරීම CFC වායු භාවිතා නොකිරීම. ඒ වගේම තව කෙනෙක් ලියන්න දිරාපත්වන පොලිතින් නිෂ්පාදනය. ඒ වගේම විදුලි මෝටර් රථ නිෂ්පාදනය. හරි. ඔරයිට්. උදේ දැන් ඔන්න ප්‍රොඩක්ෂන් ටියුට් එක දැන් ඔතනින් චුට්ටක් පැත්තකින් තියමු. හරි ටියුට් එක දැන් චුට්ටක් පැත්තකින් තියමු. හරි ටියුට් එක පැත්තකින් තියලා පුතේ හරි මම ඊට පස්සේ එන්නම් කතා කරන්න තවත් අලුත් කොටසකට. හරි.
ඒ තමයි පුතේ රයිට්. ඒ තමයි ඔයාලට දීලා තියෙනවා පුතේ. හරි, තේම සෙට් එකක් මම එතනින් ගන්නම්. මුලින්ම පුතේ ඔයාලට දීලා තියෙන පේපර් සෙට් එකේ මම එනවා මුලින්ම එන්න පුතේ මික්ස් චැලෙන්ජ් එක කියන පේපර් එකට එන්න. මික්ස් චැලෙන්ජ් එක, හරි, මේ පේපර් එකට එන්න. මික්ස් චැලෙන්ජ් එක පේපර් එකට එන්න. ඔයාලා ළඟ මෙන්න මේ පේපර් එක ඇති. නැති අයට මම කිව්වා ડોකියුමන්ට් එක print out එකක් ගන්න කියලා. print out එකක් ගන්න ඇති. ගත්තේ ගත්තායට ප්‍රශ්නයක් නැහැ. මේක නැති අය බලලා ගන්න. මෙන්න මේක මම කියන්නේ මික්ස් චැලෙන්ජ් එක කියන පේපර් එක ඔයාලා ගන්න. මේක තමයි දැන් මම සාකච්ඡා කරන්න යන්නේ. පැහැදිලිනේ? හරි. ඔන්න දැන් අහගෙන ඉන්න රිවිෂන් එකේ දැන් ඇත්තටම ඔයාලට දැන් මේ රිවිෂන් පන්තියක පන්තියක් පිළිබඳ ඔයාලට දරුවනේ දැන් යම් කිසි අවබෝධයකුත් ඇති. දැන් ඔයාලා මේ වෙනකොට කොයි කොයි හරි රිවිෂන් පන්තිවල ගිහිල්ලා හෝ යමින් ඉන්න ඇති. ඊට අමතරව තව දෙයක් කරගන්න ඉතින් දැන් ඔයාලා ඇත්තටම දැන් මේ තව ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් අපේ පන්තියේ වැඩසටහන සහ වැඩ පිළිවෙල පිළිබඳව ඔයාලට මේ යම් කිසි අවබෝධයකුත් අවශ්‍ය වෙන නිසා අද දවසේ පන්තිය වැඩි ඉවරෙද්දී ඔයාලට අවබෝධය ලැබෙයි. අපි බලමු. හරි, එතකොට දරුවනේ ඔයාලට දැන් මම මේ පන්තිය වැඩ ටික කරගෙන යන අතරතුර ඔයාලට මොනව හරි තැන් වල ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් මාත් එක්ක chat කරන්න පුළුවන්. මොනව හරි ප්‍රශ්න තියෙනවා නම් හරි හොඳයි මම කතා කරන්න යද්දී. දැන් ටියුට් ඒ කියන්නේ මේ print out එකක් හරි මේක ගත්ත දරුවෝ පේපර් එක අතට ගන්න. ටික නැති අය බලාගෙන ඉන්න. මම පැහැදිලි කරගෙන යන්නම්. කොළවල අපි උත්තර ලියමු. ඔයාලා දැන් මේ වෙනකොට උත්තර ලියලා ඇති. හැබැයි උත්තරවල අඩුපාඩු තියෙන්න පුළුවන්. මම පැහැදිලි කරද්දී අපි ඒ ටික නෝට් කරගනිමු. හරිද? හරි. මේ මික්ස් චැලෙන්ජ් පේපර් වලින් මම කරන්නේ පොදේ සිලබස් එකේ A to Z. ඒ කියන්නේ මුල ඉඳලා සිලබස් එකේ තැනින් තැන ගත්ත පාඩම් මික්ස් කරලා තමයි මම මේ පේපර් එකෙන් සාකච්ඡා කරන්නේ. හරිද? සුපර් ග්‍රෙක්ෂන් පේපර් වලින් කරන්නේ, පාස් පේපර්ස් ටික කතා කරන එක, ටී පේපර් වලින් කරන්නේ අදාළ සිද්ධාන්ත කොටස වල අදාළ ප්‍රශ්න පමණක් සාකච්ඡා කරන එක. වරෙන් දැන් දවසක් යද්දි දවසක් පෙර යද්දි මේ ගැන යම් අවබෝධයක් ලැබේ. හරි, අපි බලමු කතා කරගෙන. පළවෙනි ප්‍රශ්නයට අපි එමු පුතේ. පළවෙනි ප්‍රශ්නය මික්ස් චැලෙන්ජ් එක පේපර් එක. හරි හරි, මික්ස් චැලෙන්ජ් එක පේපර් එක මේකේ පුතේ අපි එන්නේ කතා කරන්න. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසද? දැන් ඔයාලා උත්තර ලියන්න වෙනම කොළ සෙට් එකක් අතර අරගෙන සූදානම් වෙමු. හරිනේ? හොඳයි. පුතේ මුලින්ම අහනවා දරුවනේ මුළු මට්ටම මගින් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන තුනක් අහනවා. මුළු මට්ටම් ඔයාලා දන්නවනේ පුතේ, මුළු මට්ටමකින් ගන්න ප්‍රයෝජන මොනවද? ඔයා පොඩ්ඩක් කතා කරමු. ඔය මුළු මට්ටමකින් ගන්න ප්‍රයෝජන. හොඳයි ශාදී මට බලන්න කියන්න පුතේ, මුළු මට්ටමකින් ගන්න ප්‍රයෝජනයක් මට බලන්න කියන්න. ඔය මට දාන්න බලන්න. මුළු මට්ටමකින් ගන්න ප්‍රයෝජනයක් හිතලා ලියන්න. හිතලා කියන්න බලන්න බොරුවට. ඔව් හිතලා බොරුවක් කියන්න. ඔය මට පූජා එකක් එවන්න බලන්න. ඒ වගේම ඔව් ඉතිරි දරුවෝ ටිකක් මට බලන්න. දන්න දේවල් තියෙනවා නම් මට පොඩ්ඩක් කියන්න බලන්න. මුළු මට්ටමකින් ගන්න ප්‍රයෝජන අපි චුට්ටක් කතා කරමු. මට පොඩ්ඩක් ටෙක්ස්ට් කරන්න බලන්න. ඔව් ශෂික, අශාන් ශෂික මට පොඩ්ඩක් බලන්න. දාන්න පොතේ මුළු මට්ටමකින් ගන්න ප්‍රයෝජන ඔයාලා දන්නවනේ මුළු මට්ටම නේද? මුළු මට්ටම කියන උපකරණය දන්නවනේ. ඔව් මුළු මට්ටම කියන උපකරණය ඔයාලා දන්නවා. ලම්බක බව බැලීම සඳහා යොදා ගන්න උපකරණයක්. මේ වගේ උපකරණයක් නේ පුතේ මුළු මට්ටමක් කියන නේද? මතකයිනේ. ඔව් මුළු මට්ටමකින් ගන්න ප්‍රයෝජන. ඔව් බලන්න මුළු මට්ටමකින් ගන්න ප්‍රයෝජන මට බලන්න කියන්න. ආ හරි, සමහර දරුවන්ට සිග්නල් නැති ප්‍රශ්න නිසා පන්තියෙන් ලෙෆ්ට් වෙනවා. ආය ජොයින් වෙන්න ගැටලුවක් නැහැ. වැඩ ටික කරගෙන යන්න. මම අද පාඩමේ අද පන්තිය වැඩ ටික ඉවර වුණාට පස්සේ මේ රෙකෝඩින් එකේ ලින්ක් එක හැමෝටම දෙනවා. එතකොට ඔයාලට ආයවතාවක් මේක බලන්න පුළුවන්. එහෙම ගැටලු තියෙන අයට ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න එපා. හරි, හොඳයි. එතකොට හරි බලමු දැන් මුළු මට්ටමින් ගන්න ප්‍රයෝජන මම හිතන්නේ දාලා තියෙනවා කීප දෙනෙක්. රයිට්. හරි හරි, කෝණ මනින්න රයිට් ශාදී කියන කෝණ මනින්න. හරි, ඒ කියන්නේ කෝණ මනින්න කියන ශාදී මෙහෙමයි. දැන් අපි ඔය මුළු මට්ටම පාවිච්චි කරලා පුතේ වැඩ කරනකොට අපිට ඇත්තටම මෙතනදී පුළුවන් වෙනවා අංශක 90 මනගන්න පුළුවන්. ඒ කියන්නේ දරුවනේ ලම්බකවව පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අංශක 45 මනගන්නත් පුළුවන්. හරිද? හරි. ඊට අමතරව තව පුළුවන් පුතේ කුඩා දුරවල් මනගන්න පුළුවන්. මෙන්න මේ කොටසෙන් කුඩා දුරවල් මනගන්න පුළුවන්. සමාන්තර රේඛා අඳින්න පුළුවන්. පැහැදිලිද? ඔය වගේ වැඩ කීපයක්ම ඔය මුළු මට්ටමකින් කරන්නට පුළුවන්. අපි කතා කරමු. ලියන්නක මෙන්න මෙහෙම.
හරි මුළු මට්ටමකින් කරන කාර්යය. ඊට පස්සේ මෙහෙම ලම්බක බව පරීක්ෂා කිරීම. 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 හරි ලම්බක බව පරීක්ෂා කිරීම. ඊට පස්සේ ලියන්න අංශක 45. අංශක 45 නිර්මාණයට. අංශක 45 නිර්මාණයට. අංශක 45 නිර්මාණයට. ඊට පස්සේ කුඩා දුරවල් මැන ගැනීමට. කුඩා දුරවල් මැන ගැනීමට. කුඩා දුරවල් මැන ගැනීමට. ඒ වගේම තව එකක් කියන්න සමාන්තර රේඛා ඇඳ ගැනීමට. සමාන්තර රේඛා ඇඳ ගැනීමට. සමාන්තර රේඛා ඇඳ ගැනීමට. පැහැදිලිද? හරි. ඔන්න ඔය වගේ වැඩවලට අපිට මේ මුළු මට්ටම ඕන වෙනවා. දෙවෙනි කෙනා පීරි ගෑමෙන් පස්සේ පීරිවල ආරක්ෂාව සඳහා ගන්න ඕන ක්‍රියාමාර්ග තුනක් අහනවා. පීරි ගෑමෙන් පස්සේ පීරිවල ආරක්ෂාව සඳහා. පුතේ දැන් පීරි ගෑවට පස්සේ පීරිවල ආරක්ෂාව සඳහා අපි අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවද? පළවෙනි එක තමයි පීරි ගාන ඉවර වුණාට පස්සේ පුතේ පීරේ කැරලි අතර තියෙන ලෝහ කුඩු ටික ඉවත් කරන්න අපි කම්බි බුරුසුවක් භාවිතා කරනවා. කම්බි බුරුසුවක් භාවිතා කරලා අපි කැරලි අතර තියෙන ලෝහ කුඩු ටික ඉවත් කර ගන්නවා. ඔන්න පළවෙනි වැඩේ. ඊළඟට පීර ආරක්ෂිතව ආයුධ අල්මාරියක ගබඩා කරනවා. බිම වැටෙන්න දෙන්න නැහැ. රසායනික ද්‍රව්‍යත් එක්ක ගැටෙන්න දෙන්නෙත් නැහැ. ඔන්න ඔය වගේ දේවල් තමයි අපි කියන්නට වෙන පීරේ ආරක්ෂාව සඳහා කරන දේවල්. ලියන්නක මෙන්න මෙහෙම. පීරක ආරක්ෂාව සඳහා කරන දේවල් ටික අපි ලියමු මෙහෙම. ලියන්න පුතේ. පළවෙනි කෙනා ලියන්න. පීරේ කැරලි අතර. පීරේ කැරලි අතර. පීරේ කැරලි අතර වූ. පීරේ කැරලි අතර වූ ලෝහ කුඩු. පීරේ කැරලි අතර වූ ලෝහ කුඩු. ලෝහ කුඩු කම්බි බුරුසුවකින් ඉවත් කිරීම. කම්බි බුරුසුවකින් ඉවත් කිරීම. කම්බි බුරුසුවකින් ඉවත් කිරීම. කම්බි බුරුසුවකින් ඉවත් කිරීම. තව එකක් ලියන්න. තව එකක් ලියන්න. තව එකක් ලියන්න. පීර බිම නොවැටෙන පරිදි. 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 පීර බිම නොවැටෙන පරිදි ආරක්ෂිතව. ආරක්ෂිතව. පීර බිම නොවැටෙන පරිදි ආරක්ෂිතව ගබඩා කිරීම. ආරක්ෂිතව ගබඩා කිරීම. පීර බිම නොවැටෙන පරිදි ආරක්ෂිතව ගබඩා කිරීම. ආරක්ෂිතව ගබඩා කිරීම. ඊළඟට ලියන්න. ඊළඟට ලියන්න. පීර බිම නොවැටෙන පරිදි ආරක්ෂිතව ගබඩා කිරීම. ඊළඟට ලියන්න. රසායනික ද්‍රව්‍යවල නොගැටෙන පරිදි. රසායනික ද්‍රව්‍යවල නොගැටෙන පරිදි ඇසිරීම. රසායනික ද්‍රව්‍ය සමග නොගැටෙන පරිදි ඇසිරීම. 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 තව එකක් ලියන්න. තව එකක් ලියන්න. දැඩි ලෝහ සමග. දැඩි ලෝහ සමග. දැඩි ලෝහ සමග නොගැටෙන පරිදි. දැඩි ලෝහ සමග නොගැටෙන පරිදි රැඳවීම. 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 හරි තුන්වෙනි කොටස කියනවා ඉංජිනේරු මිටි වර්ග තුනක් නම් කර ඉන් ලබා ගන්නා ප්‍රයෝජන අහනවා. පුතේ ඉංජිනේරු මිටි වර්ග තුනක්. ඉංජිනේරු මිටි වර්ග තුනක් ගත්තාම එක්කෙනෙක් තමයි අපි දන්නවා පුතේ ඕල පෙති මිටිය. අනිත් එක්කෙනා කෙලින් පෙති මිටිය. අනිත් එක්කෙනා
හරස් පෙති මිටිය ඔන්න මිටි වර්ග තුන හරිද බෝල පෙති මිටිය කෙලින් පෙති මිටිය සහ හරස් පෙති මිටිය බෝල පෙති මිටිය තමයි ගන්න පුතේ අපි තහඩුවක බොකු හැඩය හදා ගන්න හරිද කෙලින් පෙති මිටිය සහ ඔය හරස් පෙති මිටිය කියන දේවල් අපි ගන්නවා පුතේ විශේෂයෙන්ම හරස් පෙති මිටිය ගන්නවා මිටියම කරන වැඩවලට කෙලින් පෙති මිටිය ගන්නවා පුතේ තහඩුවල කාණු බේරනවා වගේ වැඩවලට අපි ලියමුකෝ මෙහෙම මම මේවා ඉස්සරහට ප්‍රොඩක්ෂන් වල කතා කරනවා හරි දැනට අවුලක් නැහැ අපි ඉස්සරහට මේ ටික කතා කරනවා ලියමුකෝ මෙන්න මෙහෙම ලියන්න බෝල පෙති මිටිය කියලා ලියන්න බෝල පෙති මිටිය බෝල පෙති මිටිය ලියන්න ඉරිකැලන් ගහලා ලියන්න හැඩ තලා ගැනීමට බෝල පෙති මිටිය කියලා දාලා ඉදිරියට ලියන්න හැඩ තලා ගැනීමට හැඩ තලා ගැනීමට හැඩ තලා ගැනීමට ඊට පස්සේ ලියන්න කෙලින් පෙති මිටිය කියලා ලියන්න කෙලින් පෙති මිටිය කෙලින් පෙති මිටිය ලියන්න තහඩු වල කාණු සකස් කර ගැනීම සඳහා තහඩු වල කාණු සකස් කර ගැනීම සඳහා තහඩුවල කාණු සකස් කර ගැනීම සඳහා තහඩුවල කාණු සකස් කර ගැනීම සඳහා කෙලින් පෙති මිටිය හරි ඊළඟට ලියන්න හරස් පෙති මිටිය හරස් පෙති මිටිය ලියන්න මිටියම් කර ගැනීම සඳහා මිටියම් කර ගැනීම සඳහා මිටියම් කර ගැනීම සඳහා හරි හතරවෙනි කොටස කියනවා පුතේ විදුම් කටු වර්ග තුනක් නම් කර එකිනෙකින් ලබා ගන්නා ප්‍රයෝජන පුතේ විදුම් කටු වර්ග තුනක් තියෙනවා හරිද එක්කෙනෙක් අපි හඳුනා ගන්නවා පුතේ කොළ කටුව කියලා එක්කෙනෙක් කොළ කටුව අනිත් එක්කෙනා අපි පාවිච්චි කරනවා ඇඹරුම් විදුම් කටුව අනිත් එක්කෙනා පාවිච්චි කරනවා සපරම් කටුව හරිද ඔන්න පාවිච්චි කරන කටු වර්ග තුන. දැන් කොළ කටුව පාවිච්චි කරන්නේ අඩු වේගයකින් තුනී තහඩුවක් මත සිදුරක් පිද ගන්න අවස්ථාවක. ඇඹරුම් විදුම් කටුව පාවිච්චි කරනවා අධි වේගයෙන් ඝනකම් තහඩු මත සිදුරු පිද ගන්න. සපරම් කටුවක් පාවිච්චි කරනවා විදපු කටුවක නැත්නම් විදපු වැඩ කොටසක සිදුරේ කටු කොහොල් ටික ඉවත් කර ගන්න. ඒ කියන්නේ දැන් හිතන්නකො මෙහෙම තියෙනවා වැඩ කොටසක්. මේ වැඩ කොටසේ මෙන්න මේ තැන අපි හිතමුකෝ සිදුරක් හදලා තියෙනවා කියලා ලෝහ කුට්ටියක් මේ තියෙන කියනකො ලෝහ කුට්ටියේ සිදුරක් හදනවා හදනකොට මේ අපි මේ සිදුර හදන්න කට්ටක් පාවිච්චි කරලා මේ වැඩේ කරනකොට මෙන්න මේ තැන්වල මෙහෙම කටුකොහල් මෙන්න මෙහෙම ඇඹරිලා ඇඹරිලා ගියපු ලෝහ කුඩු ගොඩක් තියෙනවා මෙන්න මේ ලෝහ කුඩු ටික අපි ඉවත් කරන්න සපරම් කටුවක් සපරම් කටුවක් කියන්නේ එයා ගත්තාම මෙන්න මෙහෙම තියෙන කට්ට ෂේප් එක මෙන්න මෙහෙම තියෙන මෙයා දාලා මේ සිදුර විදිනකොට මෙන්න මේ ෂේප් එකට මෙයාගේ මේ දෙපැත්තේ තියෙන මේ කටුකොහල් ටික ඉවත් වෙලා මැද තියෙන සිදුරේ හැඩේ ලස්සනට ෂේප් වෙනවා. අන්න එහෙම එක්කෙනෙක් තමයි සපරම් කටුව කියලා කියන්නේ. එතකොට අපිට ක්ෂේත්‍රයේ හම්බ වෙනවා කොළ කටු, ඇඹරුම් විදුම් කටු සහ සපරම් කටු කියලා වර්ග තුනක කටු ටිකක්. අපි ඒක මෙහෙම නෝට් කරමු. ලියන්නකෝ. මෙන්න මෙහෙම ලියන්න. මුලින්ම කොළ කටුව කියලා ලියන්නකෝ. කොළ කටුව. පුංචි කැලලක් ගහලා ලියන්නක මෙන්න මෙහෙම කොළ කටුව කියලා දාලා ලියන්න මෙහෙම ලියන්න තුනී තහඩු මත සිදුරක් විද ගැනීම සඳහා තුනී තහඩු මත සිදුරක් විද ගැනීම සඳහා තුනී තහඩු මත සිදුරක් විද ගැනීම සඳහා හරි ඊළඟට ඇඹරුම් විදුම් කටුව කියලා ලියන්න ඇඹරුම් විදුම් කටුව දැන් ඇඹරුම් විදුම් කටුවක් අපි පාවිච්චි කරන්නේ ලියන්න පුතේ අධිවේගයකින් ඝනකම් තහඩු මත අධිවේගයකින් ඝනකම් තහඩු මත සිදුරක් විද ගැනීමට
සිදුරක් විද ගැනීමට සිදුරක් විද ගැනීමට ඊළඟට සපරම් කටුව කියලා ලියන්න ඊළඟ කෙනා ලියන්න සපරම් කටුව සපරම් කටුව සපරම් කටුව කියලා දාලා ලියන්න මෙන්න මෙහෙම ලියන්න සිදුරක ගැට්ට ටේප කිරීම සඳහා සිදුරක ගැට්ට ටේප කිරීම සඳහා සිදුරක ගැට්ට ටේප කිරීම සඳහා හරි ඒක පස්සේ කොටසට එනවා ලෝහ විදිදි සලකලිමත් වෙන්නට කරුණු තුනක් අහනවා පුතේ ලෝහ විදිදි සලකලිමත් වෙන කරුණු මොනවද පළවෙනි කෙනා සිදුරක් විදින්න කලින් අපි කරනවා විදුම් ලක්ෂ මැදි පොන්චියකින් සලකුණු කරනවා දෙක වැඩ කොටස දඟවනුවක හිර කරනවා තුන අපි කරනවා බංකු විදුම් යන්ත්‍රයක් මගින් අවශ්‍ය සිදුර සකස් කර ගන්නවා විදුම් කටුවක් භාවිත කරලා හැබැයි පුතේ මතක තියාගන්න බැරි වෙලාවක් ඔය සිදුරි විෂ්කම්භය මිලිමීටර 9ට වඩා වැඩි වුණොත් සිදුරි විෂ්කම්භය මිලිමීටර 9ට වඩා වැඩි වුණොත් පුතේ ඒ සිදුරේ පරිධියත් අපි සලකුණු කරන්නට ඕන ඒක අමතක කරන්න හොඳ නැහැ පැහැදිලි නේද අපි ඒක අර ලියමු කරුණු හතරක් වෙන ලියමු මෙන්න මේ යටියට ලියනකොට කරුණු විදිහට කියන්නේ මෙහෙම ලෝහ විදිදි සලකලිමත් වෙන කරුණු පළවෙනි කෙනා ලියන පුතේ ලියන විදුම් ලක්ෂය මැදි පොන්චියකින් සලකුණු කිරීම යටියට ලියන්න විදුම් ලක්ෂය මැදි පොන්චියකින් සලකුණු කිරීම විදුම් ලක්ෂ්‍ය මැදි පොන්චියකින් සලකුණු කිරීම මැදි පොන්චියකින් සලකුණු කිරීම දෙවෙනි කෙනා ලියන්න වැඩ කොටස දඬු අඬුවකින් දඬු අඬුවක වැඩ කොටස දඬු අඬුවක කලම්ප කිරීම 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 කලම්ප කිරීම ඊළඟ එක්කෙනා ලියන්න ඊළඟ එක්කෙනා ලියන්න විදුම් කටුවක් යෙදූ විදුම් කටුවක් යෙදූ බංකු විදුම් යන්ත්‍රයක් මගින් විදුම් කටුවක් යෙදූ බංකු විදුම් යන්ත්‍රයක් මගින් විදුම් කටුවක් යෙදූ බංකු විදුම් යන්ත්‍රයක් මගින් බංකු විදුම් යන්ත්‍රයක් මගින් සිදුර සකස් කිරීම සිදුර සකස් කිරීම සිදුර සකස් කිරීම අවසාන කෙනා ලියන්න සිදුරේ විෂ්කම්භය මිලිමීටර් සිදුරේ විෂ්කම්භය මේක නම් ඕන්නෙත් නෑ හැබැයි එක ඕනේ ඔය කරුණු තුන විතරක් ඇති හරි කරුණු තුන විතරක් ඇති කරුණු තුනක් ඇති හරි එතකොට ඔන්න පළවෙනි ප්‍රශ්න අපි අතරින් ඉවර කරනවා එනවා අපි මික්ස් චැලෙන්ජ් පේපර් එකේ දෙවෙනි ගැටලුවට ආවට පස්සේ කියනවා උදේ දෙවෙනි ප්‍රශ්නයෙන් කියනවා මෙන්න මෙහෙම දෙවෙනි ප්‍රශ්න පළවෙනි කෙනා කියනවා ඉංජිනේරු තාක්ෂණවේදී අර්ථ දක්වන්න දැන් දෙවෙනි ප්‍රශ්න පළවෙනි එක්කෙනාට එනකොට අපි දන්නවා පුතේ ඉංජිනේරු තාක්ෂණවේදී අර්ථ දක්වන විදිය කොහොමද ඉංජිනේරු තාක්ෂණවේදී අර්ථ දක්වන්නේ කොහොමද ඉංජිනේරු තාක්ෂණවේදී අර්ථ දක්වන්නේ පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටලු වලට මානව යහපත සැරසන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රමශිල්පය ඇතුළ ක්‍රියාවලියයි පැහැදිලි හරි ලියමු පුතේ මෙන්න මෙහෙම ලියන්න පවත්නා වූ හෝ මතුවිය හැකි පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටලු වලට
පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටළු වලට පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටළු වලට මානව යහපත සැලසෙන ලෙස මානව යහපත සැලසෙන ලෙස මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රම ශිල්පය ඇතුළත් මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රම ශිල්පය ඇතුළත් ක්‍රියාවලියයි ඉංජිනේරු ක්‍රම ශිල්පය ඇතුළත් ක්‍රියාවලියයි ක්‍රියාවලියයි හරි දෙවෙනි කොටස කාර්මික විප්ලවය තාක්ෂණවේදයේ සංවර්ධනයේ විශාල රුකුලක් වුණාලු මේක කෙටියෙන් පහදන්න පොතේ අපි දන්නවා කාර්මික විප්ලවය සිද්ධ වෙන්නේ මොන කාලවකවානුව තුලද ඔව් ක්‍රිස්තු වර්ෂ 1700 1900 අතර කාලය තුලනේ ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් පොතේ ක්‍රිස්තු පූර්ව sorry ක්‍රිස්තු වර්ෂ එහෙම නැත්නම් අපි කියනවා මෙහෙම ඔව් 18 වෙනි සියවස මම එහෙම කතා කරනවා සියවස් වලින් 18 වෙනි සියවස පමණ වන විට ලෝකයේ සියලුම නිෂ්පාදන පාහේ බිහිවෙන්න පුදේ ශිල්පීන්ගේ නිවාස කේන්ද්‍ර කරගෙන මෙන්න මේ ශිල්පීන්ගේ නිවාස කේන්ද්‍ර කරගෙන නිෂ්පාදනයන් සිද්ධ වුණාම මේ සියලුම නිෂ්පාදනයන් අලෙවි කරේ ඒ ශිල්පීන්ගේ නිවාස අවටදී විච වෙළඳපළවල් වලට එතකොට ඔන්න ඔය කාලය තුල එංගලන්තයේ ප්‍රමුඛ මහා බ්‍රිතාන්‍ය යටත් විජිත රාජ්‍යයන් ගණනාවක් ඇතිකරගෙන තිබුණා මේ ඇතිකරගෙන තිබිච්ච යටත් විජිත රාජ්‍යයන් වල අර එංගලන්තය සහ මහා බ්‍රිතාන්‍ය කරලා තිබ්බ නිෂ්පාදන වලට යටත් විජිත රාජ්‍යයන් වල ලොකු ඉල්ලුමක් ඇති වුණා හැබැයි මේ ඉල්ලුම සපුරාලන්න එංගලන්තයේ නිෂ්පාදකයන්ට හැකියාවක් ලැබුණේ නැහැ මොකද හේතුව ඒ කාලේ එංගලන්ත නිෂ්පාදකෝ මේ සියල්ලම කරේ තමන්ගේ අතින් හැබැයි දැන් එතකොට ඒ කියන්නේ සැපියුම වැඩි පියෙන් ඉල්ලුවට ඉල්ලුම දෙන්න වෙන්නේ ටිකයි ඒ නිසා මේ අර සැපියුම ඉල්ලන විදියට සැපියුම දෙන්න මෙයාලට හැකියාවක් නැහැ මෙන්න මේ කාරණාව හේතු කොටගෙන එංගලන්තයේ නිෂ්පාදකයෝ සහ වෙළඳු කල්පනා කළා වැඩි ආදායමක් ලබා ගන්න නම් මිනිස් ශ්‍රමය භාවිතයෙන් කරලා තියෙන මේ කර්මාන්තවලට යන්ත්‍ර සූත්‍ර ආදේශ කරගන්නට ඕන කියලා ඒ නිසා දරුවනේ වාෂ්පෙන්ජිම නිර්මාණය කරගත්තට පස්සේ එයා භාවිතා කරලා විවිධ යන්ත්‍ර සූත්‍ර කර්මාන්ත වලට ගෙනාවා. මෙන්න මේ ගෙනාවු එකත් එක්ක දරුවනේ අපිට මෙන්න මේ වගේ නව සොයාගැනීම් කීපයක් ඔය 18 වෙනි සියවසේ සිද්ධ වුණා. එකක් තමයි අතින් කළ කර්මාන්ත වලට යන්ත්‍ර සූත්‍ර බහුලව භාවිතා කළා. ඒ වගේම ගල් අඟුරු ඉන්ධනයක් ලෙස භාවිතා කළා. ඒ වගේමයි ජලයේ හා හුමාලයේ ශක්තිය ජලයේ හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගත්තා. බස්රක දුම්රිය වගේ දේවල් නිෂ්පාදනය වුණා. මහා පරිමාණ කර්මාන්ත ශාලා ආරම්භ කළා. මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ පොදේ ඔය යටත් sorry ඔය 18 වන සියවසේ ඔය කාර්මික විප්ලවයත් එක්කමයි. ඔන්න ඔය අදහස එන්න උත්තරයක් පැහැදිලි කරා නම් මේකට හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා දෙවෙනි ප්‍රශ්න දෙවෙනි කොටසට එනවා උත්තරයක් ගන්න මෙන්න මෙහෙම. කාර්මික විප්ලවය තාක්ෂණ වේදයේ සංවර්ධනයේ විශාල රුකුලක් වුණා මේක පහදන්න. ලියන්න කොහොමද වෙන්නේ මෙහෙම? ලියන්න. 18 වන සියවස 18 වන සියවස පමණ වන විට 18 වන සියවස පමණ වන විට 18 වන සියවස පමණ වන විට ලෝකයේ 18 වන සියවස පමණ වන විට ලෝකයේ ලෝකයේ සියලුම නිෂ්පාදන පාහේ සියලුම නිෂ්පාදන පාහේ බිහිවන්නේ සියලුම නිෂ්පාදන පාහේ බිහිවන්නේ ශිල්පීන්ගේ නිවාස කේන්ද්‍ර කරගෙනය ශිල්පීන්ගේ නිවාස කේන්ද්‍ර කරගෙනය ඒවාද සුළු පරිමාණයනි
ඒවාද සුළු පරිමාණයනි. ඒවා අලෙවි කළේද? ඒවා අලෙවි කළේද? ඒවා අලෙවි කළේද? සිය නිවෙස් අවට. ඒවා අලෙවි කළේද සිය නිවෙස් අවට. වෙළඳ පළවලට පමණි. සිය නිවෙස් අවට. වෙළඳ පළවලට පමණි. සිය නිවෙස් අවට වෙළඳ පළවලට පමණි. නමුත් නමුත් යටත් විජිත රාජ්‍යයන් නමුත් යටත් විජිත රාජ්‍යයන් යටත් විජිත රාජ්‍යයන් සමූහයක් පවත්වාගෙන ගිය යටත් විජිත රාජ්‍යයන් සමූහයක් පවත්වාගෙන ගිය සමූහයක් පවත්වාගෙන ගිය එංගලන්තයේ ප්‍රමුඛ රටවලට එංගලන්තය ප්‍රමුඛ රටවලට එංගලන්තය ප්‍රමුඛ රටවලට එම සැපයුම එම සැපයුම ප්‍රමාණවත් නොවිනි එම සැපයුම ප්‍රමාණවත් නොවිනි එම සැපයුම ප්‍රමාණවත් නොවිනි ප්‍රමාණවත් නොවිනි එයට හේතුව වූයේ එයට හේතුව වූයේ එයට හේතුව වූයේ යටත් විජිත රාජ්‍යවලින් එයට හේතුව වූයේ යටත් විජිත රාජ්‍යවලින් යටත් විජිත රාජ්‍යවලින් එම භාණ්ඩ සඳහා එම භාණ්ඩ සඳහා විශාල ඉල්ලුමක් ඇතිවීමයි එම භාණ්ඩ සඳහා විශාල ඉල්ලුමක් ඇතිවීමයි විශාල ඉල්ලුමක් ඇතිවීමයි යටිල් ලියන මෙන්න මෙහෙම යටිල් ලියන වෙනවම ලියන පොතේ යටිල් මෙහෙම ඉබැවින් ඉබැවින් බ්‍රිතාන්‍ය නිෂ්පාදකයින් ඉබැවින් බ්‍රිතාන්‍ය නිෂ්පාදකයින් හා වෙළඳුන් බ්‍රිතාන්‍ය නිෂ්පාදකයින් හා වෙළඳුන් බ්‍රිතාන්‍ය නිෂ්පාදකයින් හා වෙළඳුන් වෙළඳුන් සිය බ්‍රිතාන්‍ය නිෂ්පාදකයින් හා වෙළඳුන් සිය නිෂ්පාදන කර්මාන්ත සිය නිෂ්පාදන කර්මාන්ත ප්‍රසාරණය කර සිය නිෂ්පාදන කර්මාන්ත ප්‍රසාරණය කර එතෙක් පැවති එතෙක් පැවති මිනිස් ශ්‍රමය වෙනුවට එතෙක් පැවති මිනිස් ශ්‍රමය වෙනුවට එතෙක් පැවති මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික තාක්ෂණයේ යෙදවිය එතෙක් පැවති මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික තාක්ෂණයේ යෙදවිය යාන්ත්‍රික තාක්ෂණයේ යෙදවිය යාන්ත්‍රික තාක්ෂණයේ යෙදවිය මෙලෙස ඇති වූ එතනින්ම ලියන්නේ මෙලෙස ඇති වූ මෙලෙස ඇති වූ කාර්මීකරණ ක්‍රියාවලිය මෙලෙස ඇති වූ කාර්මීකරණ ක්‍රියාවලිය කාර්මීකරණ ක්‍රියාවලිය කාර්මික විප්ලවයයි කාර්මික විප්ලවයයි කාර්මික විප්ලවයයි කාර්මික විප්ලවයයි හරි හොඳයි ඊට පස්සේ දෙවෙනි කොටස හරි තුන්වෙනි කොටස භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි දියුණු වීම කරෙහි බලපාන හේතු හතරක් හරි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි දියුණු වීම කරෙහි බලපාන හේතු දැන් පුතේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි දියුණු වීම සඳහා බලපාන හේතු ගැන කතා කරද්දී අපිට පුතේ හේතු හම්බ වෙනවා කීපයක් දැන් එකක් අපි ගත්තොත් එහෙම අපිට හම්බ වෙනවා දැන් භාණ්ඩවල කාර්යක්ෂම බව භාණ්ඩවල ගුණාත්මක බව භාණ්ඩවල තියෙන යුගයට ගැලපීම ඔන්න ඒ වගේ දේවල් ගත්තාම අපිට දරුවනේ ඔය දේවල් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයන් වැඩි දියුණු වෙන්න බලපාන හේතු විදියට අපිට පොතේ කියන්නට පුළුවන් පැහැදිලිද හරි අපි ඒ නිසා ලියමු කීපයක් කියන්නේ මෙන්න මෙහෙම මෙහෙම ලියන්න පොතේ ලියමු ඔව් අපේ ගහන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි දියුණු වීම සඳහා බලපාන සාධකයි අපෙන් අහන්නේ
අපිට කියන්න පුළුවන් කීපයක් දරුවනේ ලියමු මෙන්න මෙහෙම නෝට් කරගනිමු අපි පළවෙනි කෙනා හරි මේ මම කතා කරන එක පැහැදිලිව ඇහෙනවද මේ මයික් වල මයික් ඇහෙන්නේ නැහැ කියලා කිව්වා මේ ශාදී පොඩ්ඩක් බලන්න ශාදී ඇහෙනවද කියලා මම කතා කරනකොට සවුන්ඩ් එක මොන හරි ප්‍රශ්නයක් වුණාද තරන්න පොඩ්ඩක් කියන්න මට බලන්න වොයිස් එක මොකක් හරි ප්‍රශ්නයක් වුණාද ශාදී මට පොඩ්ඩක් කියන්න හරි ඇහෙනවනේ හරි අවුලන්නේ හරි හරි හොඳයි අපි ලියමු මෙන්න මෙහෙම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වැඩි දියුණුව කෙරෙහි බලපාන හේතු හරි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වැඩි දියුණුව කෙරෙහි බලපාන හේතු ලියන්න පුතේ කීපයක් අපි කීපයක් ලියමු එකක් ලියන්න නිවැරදි ක්‍රියාකාරීත්වය එකක් ලියන්න නිවැරදි ක්‍රියාකාරීත්වය එකක් ලියන්න නිවැරදි ක්‍රියාකාරීත්වය නිවැරදි ක්‍රියාකාරීත්වය තව කෙනෙක් ලියන්න ඉහළ කාර්යක්ෂමතාව ඉහළ කාර්යක්ෂමතාව ඉහළ කාර්යක්ෂමතාව තව කෙනෙක් ලියන්න බහු කාර්ය අංග බහු කාර්ය අංග බහු කාර්ය අංග ඊළඟට මානව සාධක නියාමනය හා ගැළපීම මානව සාධක නියාමනය හා ගැළපීම ඊළඟට ලියන්න පරිසර හිතකාමී බව කීපයක් ලියමු පරිසර හිතකාමී බව ඊළඟට ලියන්න තත්ව හා ප්‍රමිති වලට තත්ව හා ප්‍රමිති වලට අනුකූල බව තත්ව හා ප්‍රමිති වලට අනුකූල බව තව එකක් ඕනනම් ලියන්න පුතේ උසස් නිමාව උසස් නිමාව හරි ඊළඟට කියනවා හතරිනේ කොටස පොදේ වාණිජකරණය යනු කුමක්ද කියලා අහනවා වාණිජකරණය කියන්නේ මොකක්ද දැන් වාණිජකරණය කියලා කියන්නේ පොදේ හරි වෙළඳපොළ තුල ඉල්ලුම් සැපියුම් බලවේග මත ලාභය අරමුණු කරගෙන මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලීමේ ක්‍රියාවලියනි හරි වෙළඳපොළ තුල ඉල්ලුම් සැපියුම් බලවේග මත ලාභය අරමුණු කරගනිමින් මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීම තමයි වාණිජකරණය කියලා කියන්නේ මතකයිනේ අපි ලියමු වාණිජකරණය යන කුමක්ද කියනකොට මෙහෙම ලියන්න වෙළඳපළ තුල ඉල්ලුම් සැපයුම් බලවේග මත වෙළඳපළ තුල ඉල්ලුම් සැපයුම් බලවේග මත වෙළඳපළ තුල ඉල්ලුම් සැපයුම් බලවේග මත ලාභය අරමුණු කර ගනිමින් ලාභය අරමුණු කර ගනිමින් ලාභය අරමුණු කර ගනිමින් මිනිස් අවශ්‍යතා හා වුවමනා මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීම් වේ මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීම් වේ සපුරාලීම් වේ හරි ඊට පස්සේ කියනවා පස්වෙනි කොටස වාණිජකරණය වීම ඉල්ලුම කෙරෙහි බලපාන ආකාරයට නිදසුන් හතරක් දෙන්න වාණිජකරණය වීම ඉල්ලුම කෙරෙහි බලපාන ආකාරයට දරුවනේ නිදසුන් හතරක් හරි මේ කියන්නේ දරුවනේ මොකක්ද ඉල්ලුම කෙරෙහි බලපාන අවස්ථා ටිකක් නේ වහන්නේ ඒ කියන්නේ වාණිජකරණය වීම ඉල්ලුම කෙරෙහි බලපාන ආකාරයට නිදසුන් හතරක් ඒ කියන්නේ දැන් වාණිජකරණය වෙන එක ඒ කියන්නේ ওই වෙනද කටයුතු සිද්ධ වෙන එක ඉල්ලුම කෙරෙහි බලපාන ආකාරයට නිදසුන් හතරක් දැන් අපිට මෙහෙම කියන්න පුළුවන් එකක් තමයි පොදේ ඒ කියන්නේ වාණිජකරණය නිසා ඉල්ලුම කෙරෙහි බලපාන ආකාරයට නිදසුන්. දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. දැන් වර්තමානයේ පොදේ වාහන ආනයනය සීමා කරලා තියෙන්නේ. ඒ නිසා දරුවනේ අලුත් වාහන භාවිතා කරන පාරිභෝගිකයන්ට හැකියාවක් නැහැ. ඒ නිසා අර වතාවක් භාවිතා කරව ඒකට රීකන්ඩිෂන් වාහන වලට දරුවනේ තියෙන මාකට් එක වැඩි වෙලා තියෙනවා. අන්න ඒ වගේ ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඒ වගේ හිතන්න මෙහෙම දේශීය වෙළඳපළ තුල බිත්තරවල මිල වැඩි වෙනකොට ඉන්දියාවෙන් බිත්තර ගේනවා අඩු මිලට. අන්න දරුවනේ වාණිජකරණය වීම තුළ ඉල්ලුම කෙරෙහි බලපෑමක් අනිවාර්යෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම පුතේ ලංකාවේ අපි හිතමුකෝ ලුණු
ගොවියාගේ ලුණු වල මිල වැඩිවීම හෝ ලුණු හිඟයක් පවතිනකොට විදේශ රටවලින් දරුවනේ ලුණු ගෙන්වීම කරනවා. ඒ වගේම සහල් ගෙන්වීම කරනවා. එතකොට ඒ සියල්ලක්ම වාණිජකරණයක් තියෙන්නේ ඒ තුල ඉල්ලුමකෙනි බලපාන ආකාරයක් අපි දකිනවා. අපි එලින් කලබල ලීම වෙන්න මෙහෙම. මෙහෙම ලියන්නකෝ. මෙහෙම ලියන්න පුතේ. මෙහෙම ලියන්න. වර්තමානයේ 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 වාහන ආනයනය වාහන ආයන ආනයනය වාහන ආනයනය සීමා කර ඇති හේයින් සීමා කර ඇති හේයින් වාහන ආනයනය සීමා කර ඇති හේයින් වාහන ආනයනය සීමා කර ඇති හේයින් පාවිච්චි කළ වාහනවල පාවිච්චි කළ වාහනවල පාවිච්චි කළ වාහනවල මිල මිල ඉහළ ගොස් පවති මිල ඉහළ ගොස් පවති මිල ඉහළ ගොස් පවති හරි තව එකක් ලියන්න තව එකක් ලියන්න තව එකක් ලියන්න බිත්තරවල මිල බිත්තරවල මිල අසාමාන්‍ය අයුරින් බිත්තරවල මිල අසාමාන්‍ය අයුරින් බිත්තරවල මිල අසාමාන්‍ය අයුරින් ඉහළ යාම නිසා බිත්තරවල මිල අසාමාන්‍ය අයුරින් ඉහළ යාම නිසා බිත්තරවල මිල අසාමාන්‍ය අයුරින් ඉහළ යාම නිසා හරි බිත්තරවල මිල අසාමාන්‍ය අයුරින් ඉහළ යාම නිසා හරි ඉහළ යාම නිසා ඉහළ යාම නිසා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම තව එකක් ලියන්න තව එකක් ලියන්න ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ සහල් හිගයක් පැවතීම නිසා සහල් හිගයක් පැවතීම නිසා විදේශ රටවලින් ඒ කියන්නේ පකිස්තානය චීනය ඉන්දියාව වගේ රටවලින් විදේශ රටවලින් සහල් ආනයනය කිරීම සහල් ආනයනය කිරීම සහල් ආනයනය කිරීම තව එකක් ලියන්න තව එකක් ලියන්න ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ පොල් පොල් අතිරික්තයක් පවතින නිසා පොල් අතිරික්තයක් පවතින නිසා පොල් අතිරික්තයක් පවතින නිසා පොල් කිරි අපනයනය කිරීම පොල් කිරි අපනයනය කිරීම පොල් කිරි අපනයනය කිරීම මොකද පුතේ පහුගිය කාලයේ පොල් කිරි අපනයනය කරලා විතරක් ලංකාවේ ඒ කියන්නේ පොල් සංවර්ධන මණ්ඩලය විසින් පොල් කිරි අපනයනය කිරීම හේතුවෙන් දරුවනේ කෝටි 202ක ආදායමක් උපයලා තියෙනවා. ඒක වාර්තාගත ආදායමක්. හරි. ඒකත් ඔය වාණිජකරණය වීම හේතු කරගෙන තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හරි. ඔන්න දෙවෙනි ප්‍රශ්නෙත් නම් ඉවරයි. දැන් ඔන්න පළවෙනි ප්‍රශ්නේ නිෂ්පාදන තාක්ෂණ වේදයෙන් දුන්නා. ඒ ටික ඉවරයි. දෙවෙනි ප්‍රශ්නය දුන්නේ ඔයාලට දරුවනේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ හැඳින්වීමෙන් ඒකත් ඉවරයි. දැන් එනවා තුන්වෙනි ප්‍රශ්නට. තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කෙනා මෙන්න මෙහෙම කියනවා මෝටර් වාහනවල එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවත්වා ගැනීම සඳහා භාවිතා වන සිසිලන ක්‍රම දෙක මොනවාද පුතේ මොනවාද මෝටර් වාහන සඳහා භාවිතා කරන සිසිලන ක්‍රම දෙකක් තියෙනවා කියලා අපි දන්නවා මොනවාද මේ සිසිලන ක්‍රම දෙක පුතේ ඔව් එක්කෙනෙක් මොකක් කියලාද අපි කියන්නේ එක්කෙනෙක් අපි කියනවා පුතේ වෝටර් කූලින් සිස්ටම් එකක් ඒ කියන්නේ ද්‍රව සිසිලන පද්ධතියක් තියෙනවා තව තියෙනවා වායු සිසිලන පද්ධතිය ඔන්න පද්ධති වර්ග දෙක ලියන්න පොතේ එක්කෙනෙක් ද්‍රව සිසිලන පද්ධතිය ද්‍රව සිසිලන පද්ධතිය අනිත් එක කරලා ලියනවා වායු සිසිලන පද්ධතිය එකක් ද්‍රව සිසිලන පද්ධතිය අනිත් එක වායු සිසිලන පද්ධතිය වායු සිසිලන පද්ධතිය ඒක දෙවෙනි කොටස කියනවා පොතේ මෝටර් වාහනයක ක්‍රියාකාරී උෂ්ණත්වය ආසන්න ලෙස කොච්චරක්ද වෙන්නේ කියලා. පුතේ මෝටර් වාහනයක ක්‍රියාකාරී උෂ්ණත්වය සෙල්සියස් කීයද? ඔව්
සෙල්සියස් අංශක 85 90 සෙල්සියස් අංශක 85 90 තමයි ක්‍රියාකාරී උෂ්ණත්වය වෙන්නේ මෝටර් වාහනයක දෙවෙනි කොටසත් හරියි තුන්වෙනි කෙනා තුන්වෙනි කෙනා කෘත පෝෂණ සංසරණ ක්‍රමය භාවිතා කරන ජල සිසිලන පද්ධතියක රූපසරණක් ඇද ප්‍රධාන කොටස් පහක් නම් කරන්න කියලා කියනවා කෘත පෝෂණ සංසරණ පද්ධතියක් හරි කෘත පෝෂණ සංසරණ පද්ධතියක් වන ලස්සන රූපසරණක් අනිලියන්නේ දැන් චිත්තම් බලා ගන්න මෙමයයි කරන්නේ හරි මෙතන තියෙනවා පොඩි රේඩියේටර් එක තියෙනවා ඔන්න රේඩියේටර් එක මෙතන තියෙනවා පීඩන වසුන තියෙනවා හරිද රයිට් මෙතන තියෙනවා සිසිලන පංකාව මෙතන තියෙනවා ජල පොම්පය මෙතනින් එනවා රබර් හෝස් එක කියන්නේ සොඳ නල මෙතන තියෙනවා තර්මොස්ටැට් වැල් එක පැහැදිලි තර්මොස්ටැට් වැල් එක තියෙනවා ඊට පස්සේ හරි මෙතන එනවා ඊළඟ සොඳ නලය ඊට පස්සේ මෙතනින් එනවා සිලින්ඩර් සෙට් එක එන්ජින් එකේ සිලින්ඩර් ටික හරි ඊළඟට හරි දැන් ඔන්න මූලිකට හරි ඊට පස්සේ මේ තියෙන්නේ වෝටර් ජැකට්ස් ජල කුහර තමයි මේ තියෙන්නේ මේ තැන් වල තියෙනවා කූලන්ට් එක ඊළඟට මෙන්න මෙතනින් එනවා පිටාර නලය ඕෆ්ලෝ ලයින් එක එයා සම්බන්ධ වෙනවා මෙන්න මෙතන තියෙනවා අතිරේක ටැංකියක් හරි අතිරේක ටැංකියක් රයිට් ඔන්න ඔය විදිහට තමයි දරුවනේ අපි ඔය දකින සිස්ටම් එක තියෙන්නේ. දැන් මේකේ කොටස් තියෙනවා කීපයක්. මෙයා අංක 1 අපි ඔකට කියනවා දරුවනේ පීඩන වසුන කියලා. ඊට පස්සේ මෙයා අංක 2 විකිරකය. මෙයා අංක 3 පිටාර නලය. මෙයා අංක 4 අතිරේක ටැංකිය. මෙයා අංක 5. මෙයාත් 5, මෙයාත් 5. අපි මේකට කියනවා සොණ නල. මෙයා අංක 6 කූලින් ෆෑන් එක. ඊට පස්සේ මෙයා අංක 7. මෙයාට අපි කියනවා ජල පොම්පය. මෙයා අංක 8 උෂ්ණත්ව පාලක වැල්වය. මෙයා 9 අංක. මේකට කියනවා සිලින්ඩර. මේකට කියනවා අපි දරුවනේ කූලන්ට් එක. එහෙම නැත්නම් අපි කියනවා මේ කූලන්ට් එක තියෙන කුටීරයට අපි කියනවා ජල කුහර කියලා. ජල කුහර. ඔන්න සිසිලන පද්ධතියේ තියෙන මූලික කොටස් ටික. පැහැදිලිද? දැන් පුතේ ඔයාලා ඉක්මනින්ම ඔය සිස්ටම් එක ඇඳලා ඉවර කරගන්න. හරි? දැන් ටග් ගාලා බලන්න ඔය සිස්ටම් එක ඇඳලා ඉවර කරගන්න. හරි. දැන් ගන්න පැන්සල් සහ අවශ්‍ය පාට පෑන් ටික ගන්න අතට අරගෙන ඉක්මනින්ම ඇඳලා ඉවර කරන්න බලන්න. රූප ටික මම හිතන පැහැදිලි නම් නැහැ. පැහැදිලි ඇති. ටක් ගාලා බලන්න ඉවර කරන්න. ඇඳලා ඉවර වෙලා ඉවර නම් මට ඉවරයි කියන්න. හරි පැහැදිලි විවර කරන්න බලන්න
හරි. ශාරිතා පුතේ අඳිනවද? තරම් ගත්ත වඳිනවද? මට පොඩ්ඩක් කියන්න බලන්න. අඳිනවා නම් මට පොඩ්ඩක් කියන්න. හැබැයි ඉක්මන් කරමු අපි. පැහැදිලි වැඳ ගන්න පාට කීපයක් පාවිච්චි කරලා හරි කමන්න ඔය ඇරෝස් එහෙම දා ගන්න. තව ලස්සනට ගන්න බලන්න. හරි. රයිට්. මං හිතන්නේ ඉවරයි කියලා කියනවා කට්ටිය. රයිට් හරිනේ. හරි. එහෙනම් අපි ඉස්සරහට එමු. මේක කොටස් ටික ලකුණු කරගමු පොතේ නේද? දැන් ගන්න කොටස් ටික අපි ලකුණු කරගමු මුලින්මනේ. හරි. පටන් ගමුකෝ පැත්තකින් ලියා ගන්න. අංක එක ලියන්න පොතේ පීඩන වසුන. අංක එක ලියන්න පොතේ පීඩන වසුන. පීඩන වසුන. ඒ කියන්නේ ලීටර් කප් එක. පීඩන වසුන. අංක දෙක ලියන්න පුතේ විකිරකය. අංක දෙක ලියන්න විකිරකය. විකිරකය. අංක තුන ලියන්න පුතේ පිටාර නලය. අංක තුන ලියන්න පිටාර නලය. පිටාර නලය. අංක හතර ලියා ගන්න පුතේ. අංක හතර කියලා කියන්නේ අතිරේක ටැංකිය. අංක හතර කියන්නේ අතිරේක ටැංකිය. අතිරේක ටැංකිය. අංක පහ කියන්නේ උඩයි යටයි දෙකම තියෙනවා. මෙයත් පහ මෙයත් පහ. අපි එකට කියනවා රබර් හෝස් එක. ඒකට අපි කියනවා සොඩ නල කියලා. අංක පහ කියන්නේ සොඩ නල. අංක පහ සොඩ නල. අංක හය. අංක හය කියන්නේ සිසිලන පංකාව. අංක හය කියන්නේ සිසිලන පංකාව. අංක හය සිසිලන පංකාව. අංක හත. අංක හත කියන්නේ මොකද? ජල පොම්පය. අංක හත කියන්නේ ජල පොම්පය. ජල පොම්පය. අංක අට. අංක අට කියන්නේ උෂ්ණත්ව පාලක වෑල්වය. උෂ්ණත්ව පාලක වෑල්වය. උෂ්ණත්ව පාලක වෑල්වය. අංක නවය. අංක නවය කියන්නේ සිලින්ඩර. සිලින්ඩර. අංක 10 කියන්නේ අංක 10 කියන්නේ ලියන පොතේ අංක 10 කියන්නේ ජල කුහර. අංක 10 කියන්නේ පොතේ ජල කුහර. ජල කුහර. හරි. ඊට පස්සේ කියනවා ඔන්න කොටස් ටික හරි. තුන්වෙනි කොටස හරි. හතර. කෘතපෝෂණ සංසරණ ක්‍රමය හා සංසන්දනීය කරද්දී තාපනිනාල සංසරණ ක්‍රමය භාවිතයෙන් ඉවත් වෙන්නේ හේතු තුනක්. දැන් මේක කෘතපෝෂණ සංසරණ ක්‍රමයනේ. මේකත් එක සංසන්දනය කරද්දී තාප නිනාල ක්‍රමය කියන්නේ මීට කලින් තිබිච්ච සිස්ටම් එක ඉවත් වෙන හේතු තුනක් අහනවා. අපි තියරි වලට ඉගෙන ගත්ත හේතු තුනක්. පළවෙනි හේතුව තමයි තාප නිනාල පද්ධතියක පොදේ ප්‍රමාණයෙන් විශාල විකිරකයක්. මේ වගේ රේඩියේටර් එකක් නෙමෙයි, ඊට වඩා ගොඩාක් ලොකු රේඩියේටර් එකක් ගන්නවා. ඒ වගේමයි ඒ වගේ පද්ධතියක පුතා සිසිලන කාර්යක්ෂමතාවය අඩුයි. ඒ වගේමයි
ඒ වගේ පද්ධතියක සිසිලන පද්ධතිය සම්පූර්ණයෙන්ම කූලන්ට් එකෙන් පිරීලා තියෙන්න ඕන. දැන් මේ වගේ අද පාවිච්චි කරන සිස්ටම් වල සම්පූර්ණයෙන්ම කූලන්ට් එක තියෙන්න ඕනේ නැහැ. කූලන්ට් එක රේඩියේටර් එකේ භාගයක් තිබුණා සිසිල් ලියුම වෙනවා. හැබැයි අතනදී හැමුනේ නැහැ. ඒ නිසා ලියන්න තාපනය ක්‍රමයක තියෙන අවාසි ටික. කියන්න මෙන්න මෙව. කියන්න සිසිලන කාර්යක්ෂමතාවය සිසිලන කාර්යක්ෂමතාවය අඩුවීම සිසිලන කාර්යක්ෂමතාවය අඩුවීම සිසිලන කාර්යක්ෂමතාවය අඩුවීම හරි දෙවෙනි එක ලියනවා ප්‍රමාණයෙන් විශාල විකිරක ප්‍රමාණයෙන් විශාල විකිරක යෙදීමට සිදුවීම 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 ඊළඟ එක කියලා ලියනවා පද්ධතිය පද්ධතිය සම්පූර්ණයෙන්ම පද්ධතිය සම්පූර්ණයෙන්ම සිසිලකයෙන් පිරි පැවතිය යුතු වීම පද්ධතිය සම්පූර්ණයෙන් සිසිලකයෙන් පිරි පැවතිය යුතු වීම පිරි පැවතිය යුතු වීම පිරි පැවතිය යුතු වීම හරි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ එක හරි දෙක හරි තුන හරි හතරක් හරි පස්වෙනි කොටස එනවා පස්වෙනි කොටස කෘත පෝෂණ සංසන්න ක්‍රමය කියන්නේ මෙන්න මේ ක්‍රමය සහිත එන්ජිමක උෂ්ණත්ව පාලන වැල්වයක් ඇදීමට හේතු පැහැදිලි කරන්න මෙන්න මේ උෂ්ණත්ව පාලක වැල්ව යොදන්න හේතු වහනවා මේ තර්මොස්ටැට් වැල් එක තියෙන්නේ පොදී එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයට පත්වන තෙක් සිසිලකය ඉවතට ගලා යාම අවහිර කිරීම සඳහා පැහැදිලිද හරි සරල උත්තරයක් ලියන්න මෙන්න මෙහෙම තර්මොස්ටැට් වැල් එක දාලා දෙන්නේ ඇයි කියලා යහන්නේ ලියන්න පොදී කියන්න එන්ජිම එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයට එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයට පැමිණෙන තෙක් එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයට පැමිණෙන තෙක් සිසිලකය සිසිලකය ඉන් ඉවතට ගලා යාම සිසිලකය ඉන් ඉවතට ගලා යාම අහුරා ලීම සඳහා අහුරා ලීම සඳහා අහුරා ලීම සඳහා හරි ඒකේ හත්වෙනි හයවෙනි කොටස කියනවා හත කියලා දාලා තියෙන එක හයවෙනි කොටස වෙන්නට ඕන ජලය වෙනුවට කූලන්ට් යොදා ගන්න හේතු විච කාරණා දෙකක් මොකද ජලය වෙනුවට කූලන්ට් දාන්නේ ඇයි කියලා යහන්නේ දැන් කූලන්ට් දාපුවාම දරුවනේ සාමාන්‍ය වතුර විතරක් දාලා තිබුණොත් රේඩියේටර මල කනවනේ කූලන්ට් දාද්දි රේඩියේටර මල කන්නේ නැහැ ඕක එක වාසියක් දෙක දරුවනේ ජලය රත් වෙනකොට වාෂ්ප වෙනවනේ කූලන්ට් වාෂ්ප වෙන්නේ නැහැ ඒක තව වාසියක් ඒ වගේම විශේෂම සීතල රටවල් වලදී වගේ නම් දරුවනේ ජලය නම් තිබ්බත් මිදෙනවා කූලන්ට් එක මිදෙන්නේ නැහැ අන්න ලියන්න දරුවනේ කූලන්ට් දාන්න හේතු දෙකයි අහන්න අපි කීපයක් ලියමු ලියන්නක මෙහෙම එකක් ලියන්න සිසිලන පද්ධතිය මලකෑමෙන් සිසිලන පද්ධතිය මලකෑමෙන් වලක්වා ගැනීම සිසිලන පද්ධතිය මලකෑමෙන් වලක්වා ගැනීම මලකෑමෙන් වලක්වා ගැනීම මලකෑමෙන් වලක්වා ගැනීම තව එකක් ලියන්න මලකෑමෙන් වලක්වා ගැනීම තව එකක් ලියන්න කූලන්ට් දාපුවම වෙන තව දෙයක් ලියන්න විශිෂ්ටතාව ධාරිතාව ඒ කියන්නේ වාෂ්ප වෙන්නේ නැහැ කියන කාරණාවයි මම මේ කියන්න යන්නේ විශිෂ්ටතාව ධාරිතාව විශිෂ්ට තාප ධාරිතාව විශිෂ්ට තාප ධාරිතාව විශිෂ්ට තාප ධාරිතාව විශිෂ්ට තාප ධාරිතාව ඉහළ නිසා ඉහළ නිසා වාෂ්ප වෙන්නේ නැහැ විශිෂ්ට තාප ධාරිතාව ඉහළ නිසා ද්‍රවයේ තාපාංකය ඉහළ නැන්වීම විශිෂ්ටතාව ධාරිතාව ඉහළ නිසා ද්‍රවයේ තාපාංකය ඉහළ නැන්වීම ද්‍රවයේ තාපාංකය ඉහළ නැන්වීම තව එකක් කියන්නේ හිමාංකය පහළ දැමීම එතකොට මිදෙන්නේ නැහැ හිමාංකය පහළ දැමීම
මිදෙන්නෙත් නැහැ. හරි. ඔන්න 1 2 3 ගැටලු 3 සාකච්ඡා කරලා ඉවරයි. දැන් එනවා පොතේ 4 වෙනි ප්‍රශ්නෙට. ඔන්න දැන් බලන්න දැන් අද දවසේ මම පැහැදිලි කරේ මේ සෙක්ෂන් විදියට මෙහෙම දැන් පළවෙනි ප්‍රශ්නය කතා කරේ නිෂ්පාදක තාක්ෂණ වේදයෙන්. දෙවෙනි ප්‍රශ්නය ඉංජිනේරුවෝ තාක්ෂණ වේදයේ හැඳින්වීමෙන්. තුන්වෙනි ප්‍රශ්නය ඔටෝමොබයිල්. 4 වෙනි ප්‍රශ්නෙට මම එනවා. 4 වෙනි ප්‍රශ්නය කියන්නේ සිවිල් ප්‍රශ්නයක්. හරි. 4 ප්‍රශ්නෙට එන්න බලන්න චක්කල වතාව. 4. කියන පොතේ 4 ඒ වල පළවෙනි කොටස කියනවා වැරගැන් වූ කොන්ක්‍රීට් සඳහා ආවරණකට යෙදීමේ අවශ්‍යතාව. පුතේ වැරගැන් වූ කොන්ක්‍රීට් සඳහා ආවරණකට යොදන්නේ ඇයි කියලා මේ අහන්නේ. ආවරණකට හොඳට බලන්න. දැන් ආවරණකට කියලා කියන්නේ අපි දන්නවා කොන්ක්‍රීට් එකක් දානකොට සැටලිමට උඩින් කම්බි වලට යටින්. හරිද? සැටලිමට උඩින් කම්බි වලට යටින් අපි තියනවා චූටි ගල් ගැට. පැහැදිලිද? දැන් මේක සැටලිම නම් මේ කුඩින් කොන්ක්‍රීට් net එකක් මෙහෙම තියෙනවා නම් net එකයි මේ සැටලිමයි අපි එකට මෙහෙම එකට වැදින්න තිබුණොත් සැටලිම යම් වෙලාවක ගැලෙව්වොත් යටින් බැලුවොත් කොන්ක්‍රීට් කම්බි ටික පේනවනේ. එතකොට මලකනවනේ. ඒක වළක්වන්න පුතේ මේ සැටලිම ගහනකොට සැටලිම උඩින් චූටි කොන්ක්‍රීට් ගල් කැට ටිකක් තියලා ඒ උඩින් තමයි net එක එලන්නේ. එතකොට net එක කොන්ක්‍රීට් එක ඇතුලේই තියෙන්නේ. එළියට ඇවිල්ලා නැහැ. ආන් ඒ සඳහා තියෙන චූටි ගල් කැට තමයි අපි කියන්නේ දරුවනේ ආවරණ කැට තියලා. ඇත්තටම ආවරණ කැට තිබ්බම මොකද වෙන්නේ? කොන්ක්‍රීට් එක සඳහා වැස්ම නියමිත පරිදි පවත්වා ගන්න පුළුවන්. වැස්ම කියන්නේ කම්බි net එකයි කොන්ක්‍රීට් එකේ බාහිර කොටසයි අතර පරතරය තමයි අපි කියන්නේ වැස්ම කියලා. එතකොට පොතේ වැස්ම සඳහා නියමිත අගයක් පවත්වා ගන්න පුළුවන් ආවරණ කැට හෙවත් වැසුම් ගල් තිබ්බම. ඒ නිසා ලියන උත්තරය ආවරණ කැට යෙදීමේ අවශ්‍යතාවය. ලියන පොතේ කොන්ක්‍රීට් එක සඳහා නැත්නම් කොන්ක්‍රීට් එකේ වැස්ම සඳහා කොන්ක්‍රීට් එකේ වැස්ම සඳහා නියමිත අගයක් පවත්වා ගැනීම. කොන්ක්‍රීට් එකේ වැස්ම සඳහා නියමිත අගයක් පවත්වා ගැනීම. නියමිත අගයක් පවත්වා ගැනීම. ඒක දෙවෙනි කොටස. ආවරණ කැට තැනීම සඳහා සුදුසු සිමෙන්ති වැලි බදාම මිශ්‍රණයක් සඳහන් කරන්න කියලා කියනවා. පොතේ ආවරණකට හදන්න වඩා සුදුසු සිමෙන්ති වැලි මිශ්‍රණය ගත්තාම සිමෙන්ති තාච්චි පුතේ සහ වැලි තාච්චි ගත්තාම සිමෙන්ති තාච්චි එකකට වැලි තාච්චි තුනක් දාලා තමයි සිමෙන්ති වැලි බදාම මිශ්‍රණය හදාගන්නේ ආවරණකට හදන්නට. ඒක ලියන්න පුතේ. අහන්න අපින් සිමෙන්ති වැලි බදාම මිශ්‍රණය ලියන්න 1ට 3යි. 1ට 3යි. 1ට 3ක් කියලා ලියාගන්න. 1ට 3යි. හරි. දෙවෙනි කොටස හරි 3. පාෂාණ හා දැව සමග සංසන්දනය කරද්දී කොන්ක්‍රීට් සංසන්දනය කරද්දී කොන්ක්‍රීට් භාවිතයේ වාසි දෙකක්. පුතේ කොන්ක්‍රීට් භාවිතා කරනකොට දෙන වාසි මොනවද? ශක්තිමත් බවින් ඉහළයි. කල් පැවැත්ම වැඩි. ඕනෑම හැඩයකට හදා ගන්න පුළුවන්. අස්විවරයි. ජල රෝදන හැකියාවකින් යුක්තයි. ගිනි ගන්නෙ නැහැ. ආර්ථික වශයෙන් වාසිදායකයි. වර්ණ කොන්ක්‍රීට් භාවිතයේ වාසි. ඕකයි ඔයාලගෙන් ඔය අහන්නේ. ලියන්න පුතේ කොන්ක්‍රීට් භාවිතයේ වාසි. ලියන්න. ශක්තිමත් බවින් ඉහළවීම. ශක්තිමත් බවින් ඉහළවීම. ශක්තිමත් බවින් ඉහළවීම. කල් පැවැත්ම වැඩිවීම. කල් පැවැත්ම වැඩිවීම. කල් පැවැත්ම වැඩිවීම. තව එකක් ලියන්න. අවශ්‍ය ඕනෑම හැඩයකට. අවශ්‍ය ඕනෑම හැඩයකට. සැකසිය හැකිවීම. අවශ්‍ය ඕනෑම හැඩයකට සැකසිය හැකිවීම. අවශ්‍ය ඕනෑම හැඩයකට සැකසිය හැකිවීම. තව එකක් ලියන්න. තව එකක් ලියන්න. ගිනි නොගැනීම. ගිනි නොගැනීම. තව එකක් අසවිවර වීම. අසවිවර වීම. අසවිවර වීම. තව කෙනෙක් ජල රෝදන හැකියාව නැත්නම් ජල රෝදනය, ඒ කියන්නේ වතුර ඒ හරහා ගමන් කරන්නේ නැහැ. ජල රෝදනය. ජල රෝදනය. තව කෙනෙක් ලියන්න. ආර්ථික වශයෙන් වාසිදායක වීම. ආර්ථික වශයෙන් වාසිදායක වීම. හරි. ඊට පස්සේ යගේ 4 කොන්ක්‍රීට් මිශ්‍රණවල තියෙන ද්‍රව්‍ය නම් කර ඒවායේ අවශ්‍යතාවය කෙටියෙන් සඳහන් කරන්න.
පුතේ කොන්ක්‍රීට් මිශ්‍රණ එක තියෙනවා මොනවද? එකක් තමයි රළු සමහර තියෙනවා. ඒ කියන්නේ මැටල්. අනේද ඊළඟට තියෙනවා පුතේ සියුම් සමහර තියෙනවා. ඒ කියන්නේ මොනවද? වැලි තියෙනවා. ඊළඟට පුතේ බැඳුම් ද්‍රව්‍ය තියෙනවා. ඒ කියන්නේ මොනවද? සිමෙන්ති තියෙනවා. ඊළඟට පුතේ තියෙනවා සජලිකාරක තියෙනවා. ඒ කියන්නේ මොකද්ද පුතේ? ජලය තියෙනවා. ඔන්න සංගණක ටික දැන් චුට්ටක් අහන්න. මැටල් වලින් මොකද්ද කරන්නේ? කොන්ක්‍රීට් වල ගෙවි යාමට ඔරොත්තු දෙන විදිහට ශක්තිමත් කිරීම. වැලි වලින් කරන්නේ සංගණක අතර හිදස් පිරවීම. සිමෙන්ති වලින් කරන්නේ ජලය සහ සිමෙන්ති අතර බන්ධන ශක්තිය නැත්නම් රසායනික බැඳීමකට ලක් කිරීම. ජලයෙන් කරන්නේ අදාළ රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ කිරීම. මතකයි නේද? මතකයි. අමතක නම් නෝට් කරමු. මතක් වෙන්නත් එක්ක. මෙන්න මෙහෙම. හරි. අපි ලියමුකෝ පොතේ මෙන්න මෙහෙම. හරි. ලියනකෝ මෙහෙම. රයිට්. කොන්ක්‍රීට් මිශ්‍රණ වල තියෙන ද්‍රව්‍ය නම් කර ඒවායේ අවශ්‍යතා කෙටියෙන් සඳහන් කරන්න. රයිට්. ශාදී දැන් කම්මැලිද පොතේ? කම්මැලි වගේද නෑ නේ? තරංග. ඔව් කම්මැලි නම් පොතේ කියන්න බලන්න. කම්මැලි නෑ නේද? හරි. මම හිතනවා ඔයාලා අහගෙන ඉන්නවා කියලා නිදි නෑනේ. හරි. රයිට්. හරි. ඔව්. හරි අවුලක් නැහැ නේ. හරි හරි අවුලක් නැහැ. හරි වැඩේ කරගෙන යනවා නේ. රයිට් රයිට්. ඕකේ. හරි. හරි අපි දැන් යනවා මේ සංගණකවල කෙරෙන කාර්යයන් ටිකත් එක්කම ලියාගමු ලස්සනට. යටි යටට ලියන්න පුළුවන් නම් පාඩ දෙකකින් ලියාගත්තත් කමක් නැහැ. එතකොට ඔයාලා පාඩම් කරද්දී වලට ලොකු පැහැදිලිතාවයකුත් එයිනේ. ලියන්නක මෙහෙම මුලින්ම. රළු සමහර කියලා ලියන්න මුලින්ම. රළු සමහර. අලිරක් ගහලා ඉන්න මැටල්. මැටල්. රළු සමහර අලිරක් ගහව මැටල්. එයාගේ කියන කාර්ය ලියන්නක මෙහෙම. මැටල් වලින් කරන කාර්ය ලියන්න. ලියන්න. කොන්ක්‍රීට් වල ශක්තිය කොන්ක්‍රීට් වල ශක්තිය වැඩි කරන අතර කොන්ක්‍රීට් වල ශක්තිය වැඩි කරන අතර ගෙවි යාමට ඔරොත්තු දේ. කොන්ක්‍රීට් වල ශක්තිය වැඩි කරන අතර ගෙවි යාමට ඔරොත්තු දේ. ගෙවි යාමට ඔරොත්තු දේ. ගෙවි යාමට ඔරොත්තු දේ. හරි. දෙවෙනි කෙනා ලියන්න පුතේ සියුම් සමහර එහෙම නැත්නම් ඇලීරක් ගහලා වැලි කියලා ලියන්න. සියුම් සමහර ඒ වගේම වැලි කියලා ලියන්න. සියුම් සමහර ඇලීරක් ගහලා වැලි කියලා ලියන්න. ඉදිරියෙන් ලියන්න වැලි වල කාර්ය ලියන්න. කොන්ක්‍රීටයේ සංඝටක අතර කොන්ක්‍රීටයේ සංඝටක අතර හිදස් පිරවීම. කොන්ක්‍රීටයේ සංඝටක අතර හිදස් පිරවීම. හිදස් පිරවීම. කොන්ක්‍රීටයේ සංඝටක අතර හිදස් පිරවීම. හරි. දෙකක් හරි. තුන්වෙනි කරත් ලියන්න පුතා බැඳුම් ද්‍රව්‍ය කියලා. ඇලීරක් ගහලා ලියන්න සිමෙන්ති කියලා. බැඳුම් ද්‍රව්‍ය ඇලීරක් ගහලා ලියන්න සිමෙන්ති. බැඳුම් ද්‍රව්‍ය ඇලීරක් ගහව සිමෙන්ති. සිමෙන්ති වල කාර්ය ලියමු. ලියන්න පුතේ මෙහෙම. ලියන්න. ලියන්න. සිමෙන්ති වල කාර්ය ලියන්න. ලියන්න. සංඝටක අතර සංඝටක අතර බැඳීම ඇති කරවීම. සංඝටක අතර බැඳීම ඇති කරවීම. සංඝටක අතර බැඳීම ඇති කරවීම. බැඳීම ඇති කරවීම. ඊළඟට පොතේ සජලිකාරක නැත්තම් ජලය කියලා කියන්නේ. සජලිකාරක ඇලීරක් ගහලා කියන්නේ ජලය. 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 එයාගේ කාර්ය ලියව. සජලිකාරක නැත්තම් ජලය. ජලයේ කාර්ය ලියනකොට සිමෙන්ති සමග සිමෙන්ති සමග රසායනිකව ප්‍රතික්‍රියා කරවීම. 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 හරි. ඔන්න ඒ කොටසේ කොටස් හතර හරි. දැන් එනවා B කොටසට. B කොටස. B කොටස කියනවා පොතේ හැතුම් මත ක්‍රියා කරන බහරයන් සඳහන් කර උදාහරණ දෙක බැගින් ලියන්න. බහරයන් මත ක්‍රියාත්මක හැතුම් මත ක්‍රියාත්මක වන බහරයන්. හැතුමක් මත ක්‍රියාත්මක වන බහරයන් කීයක් තියෙනවද පොතේ? හතරක් තියෙනවා. මතකයි නේද මෙව්වා? අපිට කරලා බෑ.
පළවෙනි කෙනාට කියනවා පුතේ මලබර මලබර කියන්නේ පුතේ අජීවී බාරවලට. ඊළඟ කෙනා සලබර. ඒ කියන්නේ මොනවද පුතේ? සජීවී බාර කියලා අපි කියනවා. ඊළඟ කෙනා කවුද? පාරිසරික බාර. පාරිසරික බාර. අවසාන කෙනා කවුද පුතේ? වෙනත් බාර. මතකයිනේ මේ සෙට් එක. මලබර කියන්නේ කවුද? සදාතනිකව පවතින කට්ටිය. ඒ කියන්නේ වැරැන්න කණු. ගෙබිම ඒ වගේම බිත්ති, දොර ජනෙල්, ස්ලැබ් සබ් කියන්නේ පුවරු. එතනින් එහාට ලින්ටර්, කැන්ඩිලීවර් ඒ සෙට් එකයි දෙන්නේ මලබරට. සලබර කියන්නේ මොකද්ද පුතේ? තාවකාලිකව ක්‍රියාත්මක කරන බහරයන්. ගෙදරකනම් නිවැසියෝ, ගෘහභාණ්ඩ වගේ දේවල්. පාරිසරික බහර කියන්නේ පාරිසරික තත්ත්ව වෙනස් වීම නිසා ඇතිවන බහරයන්. ඒ කියන්නේ වර්ෂාව ඇති වෙනවා, ගම් වතුර, සුළි සුළං, නාය යෑම් ඔය වගේ දේවල්. වෙනත් බහර කියන්නේ වාහනවල ශබ්ද, ගිනි ගැනීම්, පිපිරීම්, මල බැඳීම් වගේ දේවල්. පැහැදිලිනේ අපි කතා කරමු පුතේ. ලියමු එකින් එක. මුලින්ම ලියන්න පුතා මලබර කියලා ලියන්න. මුලින්ම ලියන්න පුතේ මලබර. මලබර කියලා ලියන්න. මලබර. හරි. මලබර කියලා ලියලා ලියන්න පුතේ මෙන්න මෙහෙම. වරහන් අතරේ අජීවී බහර කියලා දාගන්න. අජීවී බහර කියලා දාලා ලියන්නකො මෙන්න මෙහෙම. අජීවී බහර කියලා දාලා ලියන්න මෙන්න මෙහෙම. ලියන්න පුතේ. සදාතනිකව පවතින බහරයන් වේ. සදාතනිකව පවතින බහරයන් වේ. සදාතනිකව කියන්නේ හැමදාම තියෙන බහරයන්. සදාතනිකව පවතින බහරයන් වේ. උදාහරණ කියලා දාන්න කීපයක් යටි ඉහළට. උදාහරණ කීපයක් දාන්න. කියන්න පුතේ. ගෙබිම. ගෙබිම. ඒ වගේම පුතේ බිත්ති. ගෙබිම. ඒ වගේම පුතේ බිත්ති. බිත්ති. ගෙබිම ඊළඟට බිත්ති ඊළඟට දොර ජනෙල් දොර ජනෙල් දොර ජනෙල් ඊට පස්සේ වැරැන්ඩ කණු වැරැන්ඩ කණු වැරැන්ඩ කණු වැරැන්ඩ කණු ඊට පස්සේ කැන්ටිලීවර 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 ඊළඟට ලින්ටල ලින්ටල ඔය වගේ දේවල් ඊට පස්සේ ලියනවා පොතේ දෙවෙනි කෙනා සලබර වරහන් අතර දාන්න සජීවී බාර කියලා සලබර කියන්නේ වරහන් අතර දාන්න සජීවී බාර සලබර වරහන් අතර සජීවී බාර ලියන්න මෙන්න මේව සලබර වලට උදාහරණ මේ සෝරි උදාහරණ ලියන්න කලින් පුංචි පැහැදිලි කිරීමකුත් අපි කරමු ලියන්න මෙහෙම තාවකාලිකව ක්‍රියාත්මක වන බාරයන් වේ යන්න තාවකාලිකව ක්‍රියාත්මක වන බාහිරයන් වේ. තාවකාලිකව ක්‍රියාත්මක වන බාහිරයන් වේ. උදාහරණ ලියන්න කීපයක්. තාවකාලිකව ක්‍රියාත්මක වන බාහිරවලට උදාහරණ ලියන්න. කීපයක් ලියන්න. නිවැසියන් නිවැසියන් ඒ වගේම ලියන්න ගෘහ භාණ්ඩ. නිවැසියන් ඒ වගේම ගෘහ භාණ්ඩ. හරි. තුන්වෙනි කෙනා ලියන්න පොදේ පාරිසරික බාහිර කියලා. පාරිසරික බාහිර. පාරිසරික භාර පාරිසරික භාර කියන උදේ මේව පාරිසරික සාධකවල පාරිසරික සාධකවල පාරිසරික සාධකවල වෙනස් වීම නිසා ඇතිවේ පාරිසරික සාධකවල වෙනස් වීම නිසා ඇතිවේ පාරිසරික සාධකවල වෙනස් වීම නිසා ඇතිවේ උදාහරණ කියලා දාලා ලියන්න. උදාහරණ ලියමු කීපයක්. වර්ෂාව වර්ෂාව සුළි සුළං එහෙනම් සුළං කියලා දාන්න. වර්ෂාව සුළං ගම් වතුර ගම් වතුර භූකම්පන භූකම්පන ඒ වගේම නාය යෑම් නාය යෑම් ඒ වගේ දේවල් හතරවෙනි කෙනා ලියන්න පුතා වෙනත් බාර කියලා වෙනත් බාර වෙනත් බාර වෙනත් බාර ලියන්න මෙහෙම වෙනත් බාර කියලා දාලා ලියන්න මෙහෙම උදාහරණ ලියමු කෙලින්ම ලියන්න
වාහනවල ශබ්දය වාහනවල ශබ්දය වාහනවල ශබ්දය ගිනි ගැනීම ගිනි ගැනීම පිපිරුම් 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 මල බැඳීම මල බැඳීම මල බැඳීම මල බැඳීම හරි ඊට පස්සේ ඔන්න A කොටස හරි B කොටස හරි C කොටස එනවා ගොඩනැගිලි කොටස් සඳහා අවසන් නිමාව ලෙස තීන්ත පින්තාරු යොදද්දී පින්තාරු යොදන පෘෂ්ඨ වර්ග 90 පින්තාරු යෙදීම පින්තාරු වර්ග තේරීම සිද්ධ කරනවා පින්තාරු යොදද්දී වැදගත් වෙන පෘෂ්ඨ වර්ග තුනක් නම් කරන්න කියලා කියනවා පුතේ තින්ත ආලේප කරන පෘෂ්ඨ වර්ග තුනක් ගහන්නේ එක්කෙනෙක් අපි හඳුනා ගන්නවා පුතේ කපරාරු පෘෂ්ඨ කියලා කියනවා එක්කෙනෙක් කපරාරු පෘෂ්ඨ අනිත් එක්කෙනා අපි දරුවනේ දැව පෘෂ්ඨ කියලා ගන්නවා දැව පෘෂ්ඨ අනිත් එක්කෙනා පුතේ ගන්නවා ලෝහ පෘෂ්ඨ කියලා ගන්නවා පැහැදිලිද කපරාරු පෘෂ්ඨ දැව පෘෂ්ඨ සහ ලෝහ පෘෂ්ඨ කියලා පෘෂ්ඨ වර්ග ටික ගන්නවා එච්චරයි ඔන්න පෘෂ්ඨ වර්ග ටික ලස්සනට ලියගමු කපරාරු පෘෂ්ඨ දැව පෘෂ්ඨ ලෝහ පෘෂ්ඨ ලෝහ පෘෂ්ඨ පැහැදිලිනේ හරි දෙවෙනි කොටස එයාගෙනවා තින්ත ආලේප කිරීම තින්ත ආලේප කිරීමේ පියවර තුන කෙටියෙන් පැහැදිලි කරන්න තින්ත ආලේප කිරීමේ පියවර තුන තින්ත ආලේප කරනකොට පුතේ පියවර තුනක් තියෙනවා මොනවද පියවර තුන පළවෙනි කෙනා තමයි පුතේ ප්‍රාථමික ආලේපය ඊට පස්සේ පුතේ යටි ආලේපය ඊට පස්සේ අවසන් ආලේපය ඔන්න තීන්ත ආලේප කරන පියවර තුන ප්‍රාථමික ආලේපය කියන්නේ පෘෂ්ඨය මත මුලින්ම ගන්න තීන්ත ඒ මගින් පෘෂ්ඨයේ කඩතොළු වලට තීන්ත හොඳට උරාගෙන දරුවනේ කඩතොළු ටික වහගෙන පෘෂ්ඨයට උපරිමව තීන්ත උරාගෙන නතර කර ගන්නවා යටි ආලේපය කියන්නේ පොදේ ප්‍රාථමික ආලේපයයි අවසාන ආලේපයයි කියලා දෙන්න කන්ටැක්ට් කරන්න එකතු කරන්න මැදින් දාන ආලේපය අවසාන ආලේපය කියන්නේ පොදේ අපි පිටතින්ම දාන පෘෂ්ඨයක එළියම ගන්න තීන්ත ඒක ඉතා කල්පවතින්නා වූ අලංකාර වූ පෙනුමක් දෙන තීන්ත වර්ගයක් විදිහට අපි දකිනවා පැහැදිලිනේ ඔන්න පොරේ ආලේපන වර්ග තුන අපි දැන් නෝට් කරමු පියවර තුන අහන්නේ ලියන්න මුලින්ම ප්‍රාථමික ආලේපය පුළුවන් නම් මේක පාඩ දෙකකින් ලියාගමු එතකොට ඔක නෝට් එකේ ලස්සනට තියෙපොදේ පුළුවන් නම් පාඩ දෙකකින් ලියන්න ප්‍රාථමික ආලේපය කියලා දාලා පුංචි කැලලක් කරලා ඉස්සරහින් විස්තරයක් කරමු දැනගන්නත් එක්කම පැහැදිලි කරන්නත් කියනවනේ ලියන්නේ ඒ නිසා ප්‍රාථමික ආලේපය කියන්නේ කිසියම් පෘෂ්ඨයකට කිසියම් පෘෂ්ඨයකට යොදනු ලබන කිසියම් පෘෂ්ඨයකට යොදනු ලබන කිසියම් පෘෂ්ඨයකට යොදනු ලබන මුල්ම ආලේපයයි කිසියම් පෘෂ්ඨයකට යොදනු ලබන මුල්ම ආලේපයයි කිසියම් පෘෂ්ඨයකට යොදනු ලබන මුල්ම ආලේපයයි එම ආලේපය පෘෂ්ඨය තුලට එම ආලේපය පෘෂ්ඨය තුලට එම ආලේපය පෘෂ්ඨය තුලට හොඳින් කාවැදී පෘෂ්ඨය තුලට හොඳින් කාවැදී සිදුරු වසා තමයි පෘෂ්ඨය තුලට හොඳින් කාවැදී සිදුරු වසා තමයි ඔන්න ප්‍රාථමික ආලේපය ගැන අපි කතා කළේ දෙවෙනි කෙනා ලියන්න පුතේ යටි ආලේපය කියලා යටි ආලේපය යටි ආලේපය යටි ආලේපය ගැන කතා කරමු පොතේ මෙන්න මෙහෙම යටි ආලේපය මෙහෙම ලියන්න යටි ලියන්න ප්‍රාථමික ආලේපයටත් ප්‍රාථමික ආලේපයටත් අවසාන ආලේපයටත් ප්‍රාථමික ආලේපයටත් අවසාන ආලේපයටත් අතර ඇති ආලේපයයි අතර ඇති ආලේපයයි අතර ඇති ආලේපයයි අතර ඇති ආලේපයයි මේ මගින් ප්‍රාථමික ආලේපය වැසේ මේ මගින් ප්‍රාථමික ආලේපය වැසේ
මගින් ප්‍රාථමික ආලේපය වැසේ. එසේම අවසන් ආලේපය සඳහා එසේම අවසන් ආලේපය සඳහා ද අවසන් ආලේපය සඳහාද සුදුසු පෘෂ්ඨයක් තනයි. අවසන් ආලේපය සඳහාද සුදුසු පෘෂ්ඨයක් තනයි. සුදුසු පෘෂ්ඨයක් තනයි. ඔන්න යටි ආලේපය හරි. දැන් එනවා කතා කරන්න අවසන් ආලේපය ගැන. ලියන්න අවසානෙට පොදේ අවසාන ආලේපය. අවසාන ආලේපය කියලා දැම්මා. අවසාන ආලේපය. ඒ ගැන පුංචි පැහැදිලි කිරීමකුත් මෙහෙම කරමු. ඉතා ඉතා කල් පවතින්නා වූද ඉතා කල් පවතින්නා වූද අලංකාර පෙනුමක් අලංකාර පෙනුමක් ලබා දෙන්නා වූද අලංකාර පෙනුමක් ලබා දෙන්නා වූද ආලේපයයි ලබා දෙන්නා වූද ආලේපයයි හරි ඔන්න සී වල එක දෙක කොටස් දෙක හරි හරි ඊට පස්සේ ඩී වලට එනවා ඉංග්‍රීසි වැවික්‍රමයේ ටී සන්ධියක් සඳහා ගඩොල් එලන අන්දම පළමු සහ දෙවන වාරි වල සරස්ම අනුවදින්න කියලා කියනවා ටී සන්ධියක් සඳහා ඉංග්‍රීසි බැලමක ටී සන්ධිය ඉංග්‍රීසි බැලමක පොදේ ටී සන්ධිය ගත්තාම අපි දකින්නේ මෙන්න මෙහෙමයි ඉංග්‍රීසි බැලමක් සඳහා ටී සන්ධිය මෙතන එනවා ගඩලක් මෙහෙම එනවා මෙහෙම එනවා මෙහෙම මෙහෙම මේ විදිහට ගඩොල් ටික අඩුක් වෙනවා මෙයාගේ මේ පැත්තට ගඩොල් ටික අඩුක් වෙනවා මේ තමයි පළවෙනි වරිය හරිද ඔක තමයි පළවෙනි වරිය දෙවෙනි වරිය ගත්තාම ඒකේ මෙහෙමයි යන්නේ දෙවෙනි වරිය මෙතෙන් දෙන ආන බාන්දුවක් ගඩොල් ටික මෙහෙම එනවා මේක දෙක වරිය හරි පළමු සහ දෙවන වරි දෙක ඔන්නෝම එන්නේ පොතේ ඉංග්‍රීසි බැමේ රටාවක හරි ටක් ගාලා පොතේ මේක දාගන්න බලන්න හරි ඉංග්‍රීසි බැමේ රටාවේ පළවෙනි වරියයි දෙවන වරියයි ටක් ගාලා දාගන්න හරි හන්දර නැත්තම් දා ගන්න මේක තව මම හිතන්නේ අඳිනවා ඇති හරි හන්දර ඉවර වෙලා මට කියන්න සාකරන් ඉපලින් ඉවර කරගන්න හරි පළවෙනි වරිය දෙවෙනි වරිය ඉවර කර ගන්නකො ඉවර කළා මට කියන්න හරි ඉවරද පුතාලා තරංග ඉවරද මට පොඩ්ඩක් කියන්න මට බලන්න තව අඳිනවද ශාදී තව උදේ වැඩ ඉවර නැද්ද? ඉවරයි නේ. ආරක තරංග වැඩක් ඉවරයි. හරි දෙන්නම වැඩ ඉවරයි. රයිට්. දැන් ඔන්න මෙයාගේ වැඩ ඉවරයි පුතේ. ඊට පස්සේ රයිට්. හරි මෙයාගේ වැඩ ඉවරයි. ඔයාලට ඊට පස්සේ කියනවා හරි ඉංග්‍රීසි බැම්ම හරි. ඊට පස්සේ කියනවා ඊ. උළුවස්සක නිරුගල සමීකරණයේ වැදගත්කම. දැන් උළුවස්සක නිරුගලක් කියන්නේ මොකද්ද පුතේ? උළුවස්සක නිරුගලක්. දැන් උළුවස්ස ගත්තාම උළුවස්සක තියෙන කොටස් ටික මතකයි නේ ඔයාලට. උළුවස්සක තියෙන මූලික වශයෙන් කොටස් කීපයක් හරිද දැන් කොටස් ටික මතකයි නේද ඒ කොටස් ටික මතක අතර නෙරුගල කොහෙද තිබ්බේ කියලා මතකද එහෙම නැත්නම් අපි ඔබට කියවන නොයිඩ් ගල කියලා නෙරුගල නමක් තව කියනවා නොයිඩ් ගල කියලාත් අපි කියනවා ඒ කියන්නේ දැන් මම උළුවස්සක් අඳින්න ඕනද මෙන්න මෙහෙම අපි දැන් උළුවස්සක් මෙහෙම ගත්තාම හරි මේක උළුවස්ස නම් උළුවහුව වල කඳ කොටස නැත්නම් කණුව කොටස මෙහෙම එනවනේ මෙයාගේ යටට එනවා මෙන්න මෙහෙම පොඩි මේ කට්ටයක් සේක දැව කොටසක්
මෙමනා තට්ටුව මෙමනා අවුල් පාසු හරි රයිට් දැන් මෙයා ගත්තාම අංක එක මේකට කියන ඔළුවස්සේ හිස කියලා මේ කොටසට කියන ඔළුවස්සේ මොකක් කියලාද කන කියලා කියනවා මෙයාට මොකක් කියලාද කියන්නේ අවුල් පාසු කියලා කියනවා ඊට පස්සේ මේකට මොකක් කියලාද කියන ඔළුවස්සේ කනුව කියලා කියනවා මේකට මොකක් කියලාද කියන්නේ තට්ටුව කියලා කියනවා මේකට මොකක් කියලාද කියන්නේ නොයිඩ් ගල හෙවත් අපි කියනවා දරුවනේ නෙරු ගල කියලා ඔන්න උළුවස්සක කොටස් ටික හරි නෙරු ගල හෙවත් නොයිඩ් ගල කියන්නේ මෙන්න මේක මේකෙන් කරන දේ තමයි තෙතමනෙන් ආරක්ෂා කිරීමත් දිරා යාම් වලින් උළුවස්ස ආරක්ෂා කර ගැනීමක් කරන්නේ හැබැයි නෙරු ගල හෙවත් නොයිඩ් ගල කොහෙද තියන්නේ කියලා ලොකු අයිඩියා එකක් නැත්තම් ගැටලුවක් වෙන නිසා අපි මේ උළුවස්ස ඇඳලම කොටස් ටික ලකුණු කරගමු දැන් ඔයාලා කරන්න දරුවනේ ඊ කොටසට අවශ්‍ය නිරුගල සංකීර්ණීමේ වැදගත්කම පැහැදිලි කරන්න තියෙන තැනට ඇවිල්ලා ටක් ගාලා මේ ඔළුව සඳින්න ඇඳලා පටස් ටික ලකුණු කරන්න බලන්න ඉක්මන් කරන්න බලන්න හරි මම කුංචි අවස්ථාවක් දෙන්නම් ඉක්මන් කරලා ගන්න බලන්න ටක් ගාලා මෙලි ඉවර කරගන්න ඇඳලා ඉවර නම් මට කියන්න කොටස් ටික ලකුණු කරගන්න ඔයාලා බලන්න ඇඳලිවරලා කියන්න ඉක්මන් කරමු අපි හරි ඉවරයි රයිට් දැන් කොටස් ටිකක් ලකුණු කරන්න බලන්න කොටස් ටිකක් ලකුණු කරලා ඉවර කරන්න බලන්න දැන් මෙතන කොටස් ටිකක් ලකුණු කර ගන්න ඕලා හරි දැන් බලමු ලකුණු කර නැත්තම් ලියා ගන්න අංක එක කියන්නේ මොකද්ද හිස අංක එක කියලා තමයි ලියා ගන්න පොතේ හිස කියලා අංක එක හිස අංක දෙක කණුව අංක දෙක කියන්නේ කණුව අංක තුන කියන්නේ අවුල් පාසු අවුල් පාසු අවුල් පාසු අංක හතර කියන්නේ කණුව අංක හතර කණුව අංක පහ කියන්නේ අංක පහ කියන්නේ තට්ටුව අංක පහ තට්ටුව අංක හය නොයිඩ් ගල ඇල ඉරක් නිරු ගල අංක හය කියන්නේ නොයිඩ් ගල ඇල ඉරක් ගල කියන්නේ නිරු ගල කියලා නිරු ගල නිරු ගල හරි ඊට පස්සේ දැන් ලියනවා නිරුගල සමීකරණයේ වැදගත්කම දැන් ලියන්න මෙන්න මෙහෙම ලියනුවේ නිරුගල සමීකරණයේ වැදගත්කම ලියන්න මෙහෙම නිරුගල සමීකරණයේ වැදගත්කම නිරුගල සමීකරණයේ වැදගත්කම ලියන්න ලියන්න මෙහෙම කියන්න උළුවස්ස උළුවස්සේ උළුවහු රාමුවේ උළුවහු රාමුවේ පහළම වූ නිරුගලෙන් උළුවහු රාමුවේ පහළම වූ නිරුගලෙන් පහළම වූ නිරුගලෙන් කෙරෙන කාර්යයන් දෙකකි කෙරෙන කාර්යයන් දෙකකි කෙරෙන කාර්යයන් දෙකකි කෙරෙන කාර්යයන් දෙකකි පළවෙනි කෙනා ලියන්න අංක එක ලියන්න කාරණ දෙකකි අංක එක ලියන්න කරන කාරණ දෙකකි කියලා දැම්මා අංක එක ලියන්න තෙතමනය නිසා
එතමණිය නිසා එතමණිය නිසා උළුවහු කණුව දිරා යාම වැළැක්වීම උළුවහු කණුව දිරා යාම වැළැක්වීම දිරා යාම වැළැක්වීම අංක දෙක ලියන්න අංක දෙක ලියන්න කෘමීන්ගෙන් වන හානිය අවම කිරීම කෘමීන්ගෙන් වන හානිය අවම කිරීම කෘමීන් ගෙන් වන හානිය අවම කිරීම හරි ඊට පස්සේ කියනවා F කොටස ගෘහ නිර්මාණ සැලැස්මක තොරතුරු දැක්වීම සඳහා අන්තර්ගත කරන්න ප්‍රධාන කොටස් හතරක් දරුවනි අනිවාර්යයෙන්ම උතුරු දිශාව දිශාව දක්වන්නට වෙනවා ඒ වගේම ඉදිරි පෙනුම පැති කියන්නේ ඉදිරිපස පෙනුම පැති පෙනුම සැලැස්ම දක්වන්නට වෙනවා අත්තිවාරමේ තොරතුරු දක්වන්නට වෙනවා හරස් කළ තොරතුරු ඒ වගේම බැම්මේ හරස් කළ තොරතුරු දොර ජනෙලට තොරතුරු දක්වන්නට වෙනවා අපි ලියමු කීපයක් කියනමුද දිශාව යටි ඉරට ලියන්න බලන්න කියලා දිශාව දිශාව දක්වන්නට ඕනේ දිශාව ඒ වගේම අත්තිවාරම් හරස් කළ තොරතුරු අත්තිවාරම් හරස් කළ තොරතුරු ඊළඟට බිත්ති හා දොර ජනෙල් වල තොරතුරු බිත්ති හා දොර ජනෙල් වල තොරතුරු බිත්ති හා දොර ජනෙල් වල තොරතුරු ඊළඟට ලියන්න එකම ආදාර ලියන්න ඉදිරිපස පෙනුම පැති පෙනුම හා සැලැස්ම ඉදිරිපස පෙනුම පැති පෙනුම හා සැලැස්ම ඉදිරිපස පෙනුම පැති පෙනුම හා සැලැස්ම ඇති ඊට පස්සේ එනවා චී කොටසට තනිපලයේ වහලයක දෙපල වහලයක සහ සමනල වහලයක පැතිපෙනුම සහ සැලැස්ම දළ රේඛා සැලැස්මක් අනින්න. පොතේ දැන් අපි දන්නවා තනිපලයේ වහලයක් කිව්වම මෙන්න මේක කෙනෙක්. මේ තියෙන තනිපලයේ වහලයක්. හරිද? මේ තියෙන තනිපලයේ වහලයක්. දෙපල වහලයක් කිව්වම මෙන්න මෙහෙම කෙනෙක්. මේ තියෙන දෙපල වහලයක්. හරිද? සමනල වහලයක් කිව්වම මම ඒක අඳින්නම් මෙතන. සමනලෙක් වගින්න වහලයක් නෙමෙයි ඈ සමනල වහලයක් කියලා කියන්නේ ඒක අර මුදුන් යට ලී අනිත් පැත්තට එන්නට ඕනේ දැන් සමනල වහලයක් ගත්තාම සමනල වහලයක් එන්නේ මෙන්න මෙහෙම මේ පැත්තට වහලේ නිර්මාණය වෙන්නේ හරිද මේ තමයි තනිපල වහලය දෙපල වහලය සමනල වහලය හරිද එතකොට ඔන්න දැන් අපි මේ ඇඳලා තියෙන්නේ පැති පෙනුම සැලැස්මක් අඳින්න කියනවා මේ කුලින් බැලුවොත් අපිට පේනවා මෙන්න මෙහෙම මේ වහලේ පේනවා මෙහෙම. මෙදී මුදුන් නඩුවියකුත් තියෙනවා. මේ වහලයක් පේනවා ඒ විදිහටම. මෙයාගේ මේ යටිලිය මෙහෙම පේනවා. මේ තියෙන්නේ පැතිපෙනුම, මේ තියෙන්නේ සැලැස්ම. ටක් ගලඳ ගන්න බලන්න. පැතිපෙනුම සහ සැලැස්ම වල ටික. එක් පංකල ගන්න බලන්න රයිට් සමනල වහලවල් මොකටද සර් යොදාගන්නේ හරි පුතේ දැන් සමනල වහලවල් යොදාගන්නේ මෙන්න මේ වගේ වෙලාවට දැන් සාමාන්‍ය දැන් මේ වගේ වහලවල් අපි යොදා ගන්නවා සාමාන්‍ය මේ ඔය මේ ටුවරිසම් වලදී සාමාන්‍ය එහෙම නැත්නම් අපි ගත්තාම ඔය වාහන පාක් කරන තැන්වල විශේෂම දැන් ඔය උදාහරණයක් විදිහට හිතන්න ඔබ දැන් ඔය දරුවනේ මේ 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 වහල ගත්තාම මේ ඇත්තරම දැන් තියෙන දැන් සාමාන්‍ය දැන් අපි මෙහෙම තියෙන වහලය වෙනුවට මේකේ වහලය මෙන්න මේ පැත්තෙ මෙහෙම තියෙන්නේ මෙහෙම තියෙන වහලය එතකොට දැන් සාමාන්‍ය ඕපන් ඒරියාස් වල සාමාන්‍ය වාහන පාක් කරන දැන් උදාහරණයක් විදිහට ත්‍රී වීල් පාක් කරන තැනක් හිතන්නකො දැන් ත්‍රී වීල් පාක් කරලා මෙහෙ මෙහෙම වහලයක් ගහලා නිර්මාණය කරලා තියෙන මැදින් පීල්ලක් දාලා තියෙන්නේ මැදින් පීල්ලක් මෙහෙම දාලා තියෙන්නේ එතකොට මේ වාහන පාක් කරන තැන්ගලෙම එතකොට දැන් මෙහෙම වාහනේ ගහලා තියද්දි අර පල්ලෙහැට ඇවිල්ලා නැහැ නේ මෙහෙම. ඒතර උඩින් මෙහෙම අවකාශයක් තියෙනකොට ලොකු ස්පේස් එකක්. මේ පැත්තේ ලොකු ස්පේස් එකක් තියෙනවා. ඒතර වාහන පාක් කරගන්න ලේසියි. මොකද මේ හරිය මැදින් පොඩි වුණාට උඩින් මේ හරිය කවයේ ලොකුයි උස වැඩියිනේ. වාහන පාක් කරගන්න ලේසි. සාමාන්‍ය ටුවරිසම් වලදී බොහෝ විට අපි මේ වගේ වාහන යොදා ගන්නවා. ඔය විවිධ ඔය වාහන පාක් කරන තැන්වල එහෙම නැත්නම් ඔය අවන්හල් වල විවිධ ඒ වගේ අර වැඩි පිරිසක් රැඳෙන තැන්වල යදා ගන්න වහලයක් විදියට මොකද අර අවකාශය වැඩි කර ගන්න තමයි අපි ඒ වැඩේ කරන්නේ හරිනේ ඒ කියන්නේ අර වහල දැන් මේ පැත්තට නෙමෙයි තියෙන්නේ එතකොට අර අවකාශය අඩු නෑ මෙහෙම වහලේ හදපුවාම මේ ලොකු ස්පේස් එකක් ඇතුලේ අර يعني අර අන්ඩර් ස්පේස් එක වැඩි අන්ඩර් ස්පේස් එක වැඩි එතකොට අර වාහන ඇතුලට දාන්න පුළුවන් එහෙම නැත්නම් වැඩි පිරිසකට රැඳෙන්න පුළුවන් හිස් අවකාශය වැඩි
අන්න ඒ වගේ අවස්ථාවලට මම මේක යොදා ගන්නවා. හරි. ඔන්න දැන් සිවිල් ප්‍රශ්නේ තොතනින් ඉවරයි. ඔන්න දැන් බලන්න දැන් අද මම දැන් කියපු ටාගට් එක බලන්න. දැන් මේ රිවිෂන් එකක් කියන ඔන්න ඔහොම එකක්. ඒකවල රිවිෂන් එකක් ඇතුළත අපි පාඩම් ගණනාවක් ආවරණය කරනවා මතක් කරන්න. ඒක දැන් පළවෙනි ප්‍රශ්නේ මම කතා කරේ ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි වලින්. දෙවෙනි ප්‍රශ්නේ කතා කරේ ඉංජිනේරු තාක්ෂණ වේදේ හැඳින්වීමෙන්. තුන්වෙනි ප්‍රශ්නේ මම කතා කරේ ඔටෝමොබයිල් වලින්. හතරවෙනි ප්‍රශ්නේ මම කතා කරේ දරුවනේ සිවිල් වලින්. දැන් පස්වෙනි ප්‍රශ්නේ එනවා ඉලෙක්ට්‍රිසිටි වලට, විදුලිය පාඩමට. හරි. හොඳයි දැන් මේ හතරවෙනි ප්‍රශ්නේ හරි. දැන් පස්වෙනි ප්‍රශ්නේ අපි යමුකෝ. හරි. පස්වෙනි ප්‍රශ්නේ වතාවක් කියව ගන්න බලන්න. කියවගෙන පළවෙනි කොටසට උත්තර ගන්න උත්සාහයක් ගන්න බලන්න. ලේසි ප්‍රශ්නයක් අහලා තියෙන ලොකු අමාරු වැඩක් නෑ නෙමෙයි. ඔබට ට්‍රයි එකක් දෙන්න බලන්න. පස්වෙනි ප්‍රශ්නේ ඒ වල පළවෙනි කොටසට උත්තරේ ගන්න බලමු අපි. ඉක්මන් කරන්න. ලේසි ප්‍රශ්නයක් අහන්නේ ලොකු අමාරු දෙයක් නෙමෙයි. පොඩි සංසප්ත එකක් ඔලුවේ තියාගෙන හදන්න තියෙන්නේ. ඔබ ලේසි ගාන හදන්න කලින් චූටිවට සර්කිට් එකක් අඳගත්තා. එතකොට කියන කාරණාව පිළිබඳව හොඳ අවබෝධයකුත් තියෙයි ඔයාලට. හරි ආවෙනද අවබෝධයක්. හරි පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ ඒවල ඒකක ප්‍රතිරෝධය R වෙච්ච සර්ව සමන්වායක සිම්පල් n ගණනක් ශ්‍රේණිගත කරලා එවිට සංයුක්ත ගැඹිකල් n ගණනක් සමාන්තරගත කරලොත් ලැබෙන අවසාන සංයුක්තයේ සමග ප්‍රතිරෝධය මෙන්න මේක බව ඔප්පු කරන්න කියලා කියන්නේ. හරිද? හොඳයි. මේ කියන්නේ පොදි මෙහෙමයි. සර්ව සම සිම්පල් n ගණනක් සිම්පල් R ප්‍රතිරෝධක n ගණනක් අපි මෙහෙම දාලා තියෙනවා. හරිද? එකක ප්‍රතිරෝධය සිම්පල් R R R කොහොම ගිහිල්ලා තියෙනවා අවසානයේ කියනවා සිම්පල් R වෙලා තියෙනවා. මේ වගේ ප්‍රතිරෝධක සිම්පල් n ගණනක් ශ්‍රේණිගත කරලා තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ මේ වගේ well capital n ගණනක් සමාන්තරගත කරලා තියෙනවලු. පැහැදිලිනේ? හරි. මම දැන් කියනවා මේ කියන ශ්‍රේණිගත විට. මම ලියනවා ශ්‍රේණිගත විට කියලා ලියුවා. ලියලා මම මේක සමකය වෙනවා. මේක සමකය කියන්නේ මම ගන්නවා සමකය R එක නම් මේක සමකය R එකයි කියලා හිතලා R එක ගන්නවා. මොකද මේක දැන් ශ්‍රේණිගතයිනේ. එහෙනම් මම R පද එකතු කරනවා. R ධන R ධන R ධන ඩොට් 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 ධන R කියලා එකතු කරනවා. පද සේරම කීයක් තියෙනවද? සිම්පල් n ගණනක් තියෙනවනේ සන්නායක පද. සිම්පල් n ගණනක් තියෙනවනේ. එතකොට දැන් R පද සිම්පල් n ගණනක් තියෙනකොට අපිට උත්තරයක් එනවනේ R එක කියන්නේ මොකද? සිම්පල් n R කියලා. R පද මෙහෙම මෙහෙම කියද R පද 100ක් තිබ්බොත් 100i R R පද 50ක් තිබ්බොත් 50i R R පද n ගණනක් තිබ්බොත් n R ඔන්න ශ්‍රේණිගත සම්බන්ධයේ සමකය අපි n R කියලා ගත්තා. දැන් මේ වගේ වැල් කොච්චරද තියෙනවා කියන්නේ කැපිටල් n ගණනක් සමාන්තරගතව තියෙනවා කියලා කියන්නේ. මේ මම ලියුවේ ශ්‍රේණිගත විටනේ. දැන් ලියනවා සමාන්තරගත විට. සමාන්තරගත විට මේ වගේ වැල් කැපිටල් n ගණනක් තියෙනවා. මේ වගේ කට්ටිය කැපිටල් n ගණනක් තියෙනවා. මේ එකවරක් ප්‍රතිරෝධය R එකයි. හරිද? ඔය වගේ කට්ටිය කැපිටල් n ගණනක් තියෙනවා කියලා නේ පුතේ කියන්නේ. කැපිටල් n ගණනක් තියෙනවා. දැන් මම මෙයාගේ සමකය ගන්නවා. මෙයාගේ සමකය මම ගන්නවා R දෙකයි කියලා. R දෙකයි නම් සමාන්තරගත සම්බන්ධයක් නිසා 1 යට R දෙක සමානයි 1 යට R එක ධන එක යට R එක ධන එක යට R එක ධන ඩොට් 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 කියලා එනවනේ. මේ වගේ පද කොච්චරක් අපිට මේ වැඩේට ඕනේද? කැපිටල් n ගණනක් තියෙනවනේ. එක යට R එකේ පද n ගණනක් තියෙනවනේ. හරි. ඊට පස්සේ අපිට මෙයා ලියන්න පුළුවන් නේද? එක යට R දෙක සමානයි මෙතනින් ගත්තොත් එනව නේද? එක යට R එකේ පද n ප්‍රමාණයක්. එක යට R එකේ පද n ගණනක් තියෙනවනේ. එක යට R එකේ පද n ගණනක් තියෙනවා. ඊට පස්සේ මට මේක ලියන්න පුළුවන් උඩයට මාරු කරගත්තොත් R දෙක සමානයි උඩයට මාරුනොත් එනවා මෙයා උඩ යට මාරුනොත් එනවා R එක බෙදීමෙන් කියලා. හරිද? R එක කියන්නේ කීයද? සිම්පල් n R බෙදුවා n වලින්. එම නිසා R දෙක අපෙන් අහන්නේ කොහමද? මේකට වරහන් දාන්න සිම්පල් n යට කැපිටල් n වෙනම දාලා R එළියට ගන්න. කොහොමද අපෙන් අහන්නේ? මේක මේ මෙයා මේකෙන් ගුණ කළා මේකෙන් බෙදුවා මෙයා නියන්නේ මම මේ සිම්පල් n යට කැපිටල් n වෙනුවට වරහන් දාලා සිම්පල් R තනි කරා. ඔන්න ප්‍රකාශනයේ උත්තරයක් ගත්තා. හරි
දැන් ඔන්න අහන උත්තරේ අපි මෙතනින් ලබා ගැනීම කළා. දැන් ඉක්මනින් බලන්න උත්තර ටික අරන් ඉවර කරන්න බලන්න. අඩුපාඩු තියෙනවනම් හරි. ලස්සනට නෝට් කරගන්න. ශ්‍රේණිගත විට කියලා මෙයා ලියන්න. සමාන්තරගත විට කියලා මේ ටික ලියලා අවසාන උත්තරේ අරන් ඉවර කරන්න බලන්න. ඉක්මන් කරමු අපි බලන්න. මේ සර්කිට් අවශ්‍ය පරිදි අඳගන්න ලස්සනට අවශ්‍ය තැන්වල සර්කිට් එක අඳගෙනම වැඩේ කරන්න. ලස්සන අදගෙන මේ නොට් කරගෙන ඉවර කරන්න. ඉවර නම් මට කියන්න වැඩි ඉවර නම්. හරි. තාම නෝට් කරනවද පුතේ? මම හිතන්නේ තාම නෝට් කරනවා වගේ. වැඩි ඉවරලා මට කියන්න. හරි දැන් වැඩි ඉවර නම් ඕකේ දෙවෙනි කොටසට උත්තර ගන්න බලන්න පොඩි ට්‍රයි එකක් දෙන්න. දැන් පළවෙනි කොටස ඉවරයි. මම දෙවෙනි කොටසට උත්තර ගන්න බලන්න. පළවෙනි කොටස ඉවර වුණාට පස්සේ දෙවෙනි කොටසට තවම උත්තර ගන්න බලන්න. හරි. බලන්න උත්තරය ගමු අපි. පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න. දැන් දෙවෙනි කොටස මොකද්ද කියන්නේ? මෙම සංයුක්තයේ සමග ප්‍රතිරෝධය එක සන්නායකයක ප්‍රතිරෝධය වීමට අවශ්‍යතාවය කුමක්ද? හරි? දැන් මේ සංයුක්තයේ සමග ප්‍රතිරෝධය මේකනේ අපෙන් අහන්නේ. මේ සංයුක්තයේ සමග ප්‍රතිරෝධය එක සන්නායකයක ප්‍රතිරෝධය වෙන්න. මෙයාගේ වටිනාකම එක සන්නායකයක ප්‍රතිරෝධය කියන්නේ සිම්පල් R. මේ වටිනාකම සිම්පල් R වෙන්න අවශ්‍යතාවය අහන්නේ. ඉතින් හරි සරලයි නේ මොකද අවශ්‍යතාවය? පොතේ දැන් සිම්පල් ලෙන් කැපිටල් ලෙන්ට සමානයි කියලා හිතන්නකෝ. ඒක අපි හිතමුකෝ මෙහෙම. දැන් හිතන්නකෝ දැන් මෙහෙම හිතන්නකෝ සිම්පල් ලෙන් සමානයි කැපිටල් ලෙන් මිට කියලා හිතන්නකෝ. දැන් සිම්පල් ලෙන් කැපිටල් ලෙන්ට සමානයි කියලා හිතන්නකෝ. එහෙම හිතුවොත් R දෙක සමානයි සිම්පල් n ලියන පුතේ සිම්පල් n යට කැපිටල් n වෙන වඩා සිම්පල් ලෙන් දාලා R ලියන්න පුළුවන් නේ. එම නිසා R දෙක කියන්නේ මේ දෙක කැපුණ ගමන් සිම්පල් R වෙනවනේ. පැහැදිලිද මං කියපතේ? හරි ලොකු දෙයක් නෙමෙයි. සිම්පල් ලෙන් කැපිටල් ලෙන් සමාන නම් වගේ මෙන්න මේ ප්‍රකාශනයේ සිම්පල් ලෙන් කියපු තැනට කැපිටල් ලෙන් දානවා. එතකොට ඒ කියන්නේ කැපිටල් ලෙන් තියෙන තැනට සිම්පල් ලෙන් දානවා. දාපු ගමන් මේ පද දෙක කැපෙනවා. කැපුණ ගමන් සංයුක්තයේ ප්‍රති වටිනාකම එක ප්‍රතිරෝධකයක අගයකට සමාන වෙනවා. පැහැදිලිද මං කියපතේ? ඒක වාක්‍යයකින් කියමුකෝ මෙහෙම ලියන්න. දෙවෙනි කරුදු උත්තරේ ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. සංයුක්තයේ සමග ප්‍රතිරෝධය සංයුක්තයේ සමග ප්‍රතිරෝධය
සංයුක්තයේ සමක ප්‍රතිරෝධය සංයුක්තයේ සමක ප්‍රතිරෝධය සංයුක්තයේ සමක ප්‍රතිරෝධය එක් සන්නායකයක එක් සන්නායකයක එක් සන්නායකයක ප්‍රතිරෝධයේ වීමට එක් සන්නායකයක ප්‍රතිරෝධයේ වීමට එක් සන්නායකයක ප්‍රතිරෝධයේ වීමට විය යුතු අවශ්‍යතාව විය යුතු අවශ්‍යතාව විය යුතු අවශ්‍යතාව සිම්පල් එන් සමානයි කැපිටල් එන් වීමයි විය යුතු අවශ්‍යතාව සිම්පල් එන් සමානයි කැපිටල් එන් වීමයි විය යුතු අවශ්‍යතාව සිම්පල් එන් සමානයි කැපිටල් එන් වීමයි කියලා දාලා යටින් ලියන්න සිම්පල් එන් සමානයි කැපිටල් එන් විට කියලා මේ ප්‍රකාශනේ නෝට් කරගන්න මෙහෙම උදා ගන්න मेटी ओम नोट करना है तो नादे दावा से अतर तो सुपीरी वाले प्रमाण है किरुने पाड़ा भाग आवरने कला अरे पाड़ा भाग मतलब कला तो ये विधियाँ लस्सन डे वाले टी का करावने आने पुलाव मनो एक पट्टे वड़ाक अरे इधर पासे किया ना कोई इधर ना එයාගේ මේ දෙවෙනි ප්‍රශ්නෙ කියනවා සංයුක්තය හරහා කැපිටල් V විභවান্তරය කෙදුව හොර සංයුක්තය කියන්නේ මේකනේ මෙන්න මෙයා හරහා හරි මේ සංයුක්තය හරහා කැපිටල් V විභවান্তරයක් වෙදෙනවලු එහෙනම් මෙයා හරහා V විභවান্তරයක් වෙදෙනවා මෙන්න මෙහෙම මෙයා හරහා V විභවান্তරයක් වෙදෙනවා හරිද මෙයා හරහා V විභවান্তරයක් වෙදෙනවලු කෙදුව හොත් x ශ්‍රේණිගත සංයුක්තයක් දිගේ කරන ධාරාව කොච්චරද එක ශ්‍රේණිගත සංයුක්තයක් කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක් මෙයානේ හරි එතකොට ලියනවා එක ශ්‍රේණිගත සංයුක්තයක් කියන්නේ කැපිටල් R එකයි. මෙයන් දැන් එක ශ්‍රේණිගත සංයුක්තයක් කරා විභවයේ වීමනේ සමාන්තරගත පද්ධතිවල එකම විභවයන්නේ ගමන් කරන්නේ. මෙයන් තුළ ගන්න කරන්ට් එකනේ අපෙන් අහන්නේ. ඔව්. දැන් ඉතින් අපිට ලියන්න පුළුවන් කෙලෙම පොදේ මෙයාට I සමානයි V බෙදීම R භාගින් කියලා ලිව්වේ හැකිනේ. මෙයාගේ I I මයි V කියන්නේ V මයි R කියන්නේ R එකයි. එහෙනම් V බෙදීම R එක කියන්නේ කීයද? සිම්පල් එන ආර කියලා කලින් අපි දැනගත්තානේ එහෙනම් පරිපථ තුළ දරන කරන්ට් එක මොකද්ද V බෙදීම n නේ V බෙදීම n r එච්චරනේ හරි එතකොට මේ ලියමු දැන් ඔයාලා ලියන්න හරි ඔයාලා ලියන මොකද කෙලින්ම මේ සර්කිට් එක හදින්න ඇඳලා ඒකේ සමාන්තරගත සමකය ඒ කියන්නේ මේ පද්ධතියෙත්ම දාන විභවය V කියලා දාගන්න හරි මම කරන්න බලන්න දැන් මෙයා ඇඳගෙන ඉවරයි ඊට පස්සේ මෙතෙන් ගලකන් ආවා හරි ඉවරයි නේද මං හිතන වැඩි ඉවරයි රයිට් අපි සෝදි ඊළඟ කොටස වලට ඊට පස්සේ එයාගේ බී කොටසට එනවා අපි ඒ බී සී ඩී ආදී වශයෙන් දක්වා ඇත්තේ ප්‍රතිරෝධක සිම්පල් එන් ගණනක් කියලා කියනවා කැපිටල් ඒ හි ප්‍රතිරෝධයේ සිම්පල් ආර් නම් බී 2යි ආර් සී 3ක් ආර් ඩී 4ක් ආර් ආදී වශයෙන් වගයන් ඒවට තියෙනවලු මේවා ශ්‍රේණිගත කර විට අපිට සංයුක්තයේ සමග ප්‍රතිරෝධයේ මේකම ඔප්පු කරන්න කියලා කියනවා. හරි. අපට ලස්සන ගාණක්. හරි. මම හිතනවා මෙයා ඉවරයි.
අන්ද මේක මකලා යන්නම් ඊළඟ කොටසට. හරි හොඳට ඊළඟ ගාන මෙහෙමයි කියන්නේ. මේ හදුව වගේම ගානක් තමයි. හැබැයි ඇක්චුලි වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? මෙහෙමනේ කියන්නේ. මෙහෙම තියෙනවා කලින් වගේම සමක නැත්තම් අර වගේ කලින් වගේම ප්‍රතිරෝධක ජාලයක් තියෙනවා. මෙයාගේ පළවෙනි එකේනා පළවෙනි එකේනා සිම්පල් R දෙවෙනි එකේනා 2R 3R කොහොම ගිහලා අවසාන එකේනා NR කියලා තියෙන්නේ. කොහොම ප්‍රතිරෝධක වැලක් තියෙන්නේ. හරිද? ඔය ප්‍රතිරෝධක වැලේ අපෙන් අහනවා මේවා ශ්‍රේණිගත කළ විට ලැබෙන සංයුක්ත ප්‍රතිරෝධය මේක බව පෙන්වන්න. හරි. දැන් මෙයාගේ මම කියනවා සමකය R not නම් R not ලියන්න පුළුවන් මට මේ සෙට් එක එකතු වෙයි ශ්‍රේණිගතයිනේ R ධන 2 R ධන 3 R ධන ඩොට් 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 ධන N R කියලා ලිව්ව හැකියි. දැන් මෙහෙම තියෙනකොට මට මේක එකතු කරන්න බැහැනේ පුතේ. එකතු කරන්න බෑ. මොකද හේතුව මේක දැන් ඇවිල්ලා සමාන්තර ශ්‍රේණියක්. එකතු කරන්න බෑ. හැබැයි සමාන්තර ශ්‍රේණියක පද N කරන කයික වෙන අපිට පුළුවන් නේ. මොකද්ද සූත්‍රය? සමාන්තර ශ්‍රේණියක පද N කරන කයික වෙන සූත්‍රය මොකද්ද? Sn සමානයි n බෙදීම 2 වාරයක් a ධන l කියන සූත්‍රය දැම්මා නම් හරිනේ. ඒක මේකට ආදේශ කරමු. එච්චරයි. එතකොට අපි හිතනවා මෙයාගේ Sn Sn කියන්නේ i කියන්නේ r not n n මොනේ ගැටලුවක් නැහැ. a මුල් පදය සිම්පල් r l අවසාන පදය n r. පැහැදිලිද? ආදේශ කරමු. මොකද සූත්‍රය Sn සමානයි n බෙදීම 2 වාරයක් ඒ දාන එල් මගින් ආදේශ කරනවා එස් එන් පද එන් කරන එක එකතුව කියන්නේ ආර් නොට් එන් බෙදීම දෙක එහෙම වෙනවා වාරයක් ඒ කියන්නේ ආර් එල් කියන්නේ එන් ආර් හරිද දැන් උත්තරේ තියෙන විදිහට චුට්ටක් බලලා සුළු කරමු දැන් වරහන් එළිය තියෙන පද වරහන් අතුලේ තියෙන පද වලින් ගුණ කරගමු එතකොට හරි මේ පදයේ එන් බෙදීම දෙක ආර් වලින් වැඩිනොත් එන් ආර් බෙදීම දෙකයි මෙයා මේකෙන් වැඩිනොත් n n වලින් වැඩිනොත් n වර්ගය r බෙදීම 2යි සමානයි මෙයා r not නේ එහෙනම් r not සමානයි මේ පද ඉස්සර පස්ස මාරු කරලා ගන්නවා n වර්ගය r බෙදීම 2 ධන n r බෙදීම 2 කියලා ලියනවා ඔන්න පුතේ අහන ප්‍රශ්නෙට උත්තරය අහන්නේ අපි ඔය ශ්‍රේණිගත කරලා ඊට පස්සේ ලැබෙන සංයුක්ත ප්‍රතිරෝධයනේ ඔන්න පුතා ප්‍රතිරෝධය හරි මේක නේද අහන්නේ එකක් කරලා ගන්න බලන්න ලස්සන ගන්න අපි පාවිච්චි කරේ මෙන්න මේ සූත්‍රය. පොළවල් කාලේ සමාන්තර ශ්‍රේණි පිළිබඳ දැනීම තමයි අපි යොදා ගැනීම කරේ. හරි? අපි මේ ගාන හදලම ඉවර කරමු නේද? නැත්තම් අපරාධනේ මගින් ඉවර කරන්න බැරි මේක හදලම ඉවර කරමු. හරි. අඩුපාඩු තියෙනවා නම් ටක්කල සකස් කරගන්න බලන්න. හරි. අඩුපාඩු තියෙනවා නම් ටක්කල සකස් කරගන්න. හරි. ශාලි කොහොමද මේ ගාන මේ මඤ්ඤම් වගේද නෑනේ දැන් අමාරි අපාසි වගේ නම් ඉන්න සෙට් එකම මේ ඔක ගෙදරින් කීප වතාවක් හදන්න අය ඔක හොඳට ප්‍රැක්ටිස් කරන ඔය ගාන තේරුණාද නැද්ද මඤ්ඤම්ද ෆයි එකක් දෙන්න උපරිමව ඔක ගන්න ටික හදා ගන්න අපි හදමු දැන් තව මාස 7යි අපිට තියෙන්නේ මේ මාස 7 හරියට ප්ලෑන් කරලා වැඩ ටික කරමු මම කියන විදිහට වැඩ ටික කරගත්තොත් ඔයාලට ගේම් එකක් නැතුවම ලස්සන ටීටී වට එකක් ගන්න පුළුවන්. හරි. ඒ තරකට අපි හදන්න අද හැකි. බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා මම කියන විදිහට සෙට් කරනොත් හරි. ඇක්චුවලි ඉවරනද පුතේ තව හදනවද? තරංග තව හදනවද? දෙන්නම සද්ද නැහැ. හරි. ටිප්පම් කරන්න. අදර්මනේ ආරයිට් හරි හරි කතා වුණා කියලා කියනවා ආ ඕසර් කියලා කියනවා හරි කිප්පම් කරන්න බලන්න හරියට මේ අප්ලයි කරගනින් කරන්න දැන් පළවෙනි වතාවට මේ ගාන ඇහුවා නම් කියලා මඤ්ඤන් ගතිය දුප්තියේ මේක ටිකක් ඇප්ලිකේෂන්ස් ටිකක් තියෙන නිසා අනිත් මේ මට්ටම ඉතින් අපිට ඕන වෙනවා විභාගෙදී ඈ ඒක තමයි විභාගෙදී අපි බලාපොරොත්තු වෙන මට්ටම හරි දැන් පළවෙනි දවස නිසා ටිකක් අමාරු වගේ ඇති. නමුත් වැඩි හිතන්න එපා. අපි අද ගණන් වැඩ ටික.
හරි ඉවරද? තාම නෝට් කරනවද? හරි හරි කියලා කියනවා. රට හරි සෙට් එකම හරි නේ. හරි. ඊට පස්සේ C කොටස දෙනවා. මෙවැනි සංයුක්ත කැපිටල් ගෙන ගණනක් සමාන්තරගත කර ඇතනම් මුළු සංයුක්තයේ සමග ප්‍රතිරෝධය මේක බව පෙන්වන්න කියලා කියනවා. හරි. කැපිටල් ගෙන ගණනක් සමාන්තරගත කරලා තියෙනවා. දැන් මේ වගේ සෙට් කැපිටල් ගෙන ගණනක් සමාන්තරගත කරලා තියෙනවලු. සංයුක්තයේ සමග ප්‍රතිරෝධය අපෙන් අහන්නේ. හරි. රයිට්. හරි. මම එහෙනම් මේක මකලම වෙන ටිකට එන්නම්. රයිට්. මෙහෙම. හරි. මේ වගේ සෙට් කැපිටල් එන ගණනක් තියෙනවා දැන් ට්‍රේඩ් සමාන්තර ගත වෙලා. මෙයා R not R not R not. එහෙනම් R not begin වෙච්ච කැපිටල් එන ගණනක් ඔය විදිහට දරුවනේ සමාන්තර ගතව තියෙනවා කියලා කියනවා. හරිද? සංයුක්තයේ සමග ප්‍රතිරෝධය. මම හිතනවා පුතේ මෙයාගේ සමකය R සමක කියලා ගන්නවා. සමකය R සමක කියලා ගත්තොත් මට ලියන්න පුළුවන් 1 යට R සමක සමානයි 1 යට R නෝට් පද දරුවනේ තියෙනවා කොච්චරද කැපිටල් N ගණනක් මේක තියෙනවා 1 යට R නෝට් පද N ගණනක් තියෙනවනේ ඊට පස්සේ 1 යට R සමක කියන්නේ පුතේ 1 යට R නෝට් පද N ගණනක් තියෙනවා මෙයා උඩයට මාරු කරනවා R සමක කියන්නේ පුතේ R not බෙදෙනවා මොකෙන්ද n වලින් R not කියන්නේ මොකක්ද අපි අර කලින් ඉගෙන ගත්ත සම්බන්ධතාවයට අනුව n වර්ගයේ R බෙදීම 2 ධන n R බෙදීම 2 කියලා තමයි R not එන්නේ සමස්ත n වලින් බෙදෙනවා ඊට පස්සේ මේ දෙක හරය යට හරයට ගත්තාම මට මේක ලියන්න පුළුවන් n වර්ගයේ R ධන n R බෙදීම 2ක් n කියලා ඔය අහලා තියෙන විදිහට උත්තරය අපිට ගන්නට පුළුවන්. හරි? මේ විදිහට දරුවනේ ඔයාලට විසඳුම් ටික ලැබෙවි. අඩුපාඩු තියෙනවා නම් සකස් කරගන්න බලන්න. සමාන්තර සම්බන්ධතාවය ඇඳලා සමකය R සමකරම් කියලා ප්‍රකාශනයේ දියලා සුළු කරලා ගන්න. අර විදිහට පිළිතුරු ටික ආවද කියලා බලන්න. ඉක්මන් කරන්න බලන්න පුතේ. සංගලා නෝට් කරගන්නකෝ. පිළිවෙලට ලස්සනට නෝට් කරගන්න. හරි තව නෝට් කරන අය ඉන්නවද මම කරන්න රයිට් හරි හැමෝම හරිනේ හොඳයි ඔන්න පුතේ දැන් අපි ওই මික්ස් චැලෙන්ජ් පළවෙනි පේපර් එකේ 1 2 3 4 5 ගණන් ටික හැදුවා පස්වෙනි ගණන හරි 6 වෙනි එකේනා තියෙන පුතේ ඩ්‍රෝවින් එකක් අපිට දැන් වෙලාව දැන් 11 11ට පැනලා නේද හරි අපි මේ ඩ්‍රෝවින් එක
අපි පොතේ මේ drawing එක gathering කරන්න try එකක් දෙමුද නැත්නම් දැන් අඳලම ඉවර කරමුද? ඒකත් හැබැයි යන්න ගත්තොත් ඉවරයි නේ. මොකද කියන්නේ කට්ටිය? චුට්ටක් කළා ඉඳලා මේ වැඩේ ඉවර කරනවද නතර කරනවද මෙතනින්? මේ වගේද? හරි එහෙනම් මේක gedere try කරමුනේ. හරි. කරමු. ගැටලුවක් නැහැ. හරි. එහෙනම් කරමු. හරි. එන්න එහෙනම් 6 වෙනි ගානට. හරි. ඔයාලා වැඩ කරමු කැමතිලා මම දෙන්න සපෝට් එක. හරි. 6 වෙනි ගාන. ඒක ඉවර කරමු ඔතන පේපර් ගිහලා නේද? හරි. 6 වෙනි ගාන. ප්‍රච්. ඒක ඉතින් වැඩි ඉවරයිනේ. හරි. 6 වෙනි ගානට එමු බලන්න. රයිට්. මේ වැනි කියන්න පොතේ 6 වෙනි ගාන. රූපයේ දක්වා ඇත්තේ වානේ යන්ත්‍ර කොටසක ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණ ප්‍රමේයයට ඇඳපු ඉදිරි පෙනුම් පැති පෙනුම් සහ සැරස්මක් කියලා කියනවා. මෙම යන්ත්‍ර කොටස පෙන්වා ඇති මධ්‍ය රේඛාව වඩා සමමිතිකයි ලෝ. දීලා තියෙන චිත්‍රයේ පරිමාණයට නෙමෙයි. X මගින් දක්වා ඇත්තේ මූල ලක්ෂ ලෙසගෙන Y තලය මගින් දක්වා ඇති දිශාවෙන් බැලූ විට පෙනෙන ආකාරයට එම යන්ත්‍ර කොටසේ සමාංශක වෙනව සපයා ඇති ලිත්පත්‍රිකාවේ නිදහස් අදින් අඳින්න. දියදී මාන සියල්ලම සමාංශක චිත්‍රයේ සලකුණු කරන්න. චිත්‍රයේ X මූල ලක්ෂය හරි ලිත්පත්‍රිකාවේ දක්වා ඇති X මූල ලක්ෂ සමග සමපාත වනසේ ගන්න. හරි. සමාංශක චිත්‍රයේ සංගීතාර දැක්වීම සහ සමාංශක පරිමාණ භාවිතය අවශ්‍ය වෙන්නේ නැහැ කියලා කියනවා. හරි. දරුවනේ දැන් ඔය දීලා තියෙන රූපයේ පුංචි සීන් එකක් තියෙනවා. මොකක්ද දන්නවද? මෙයාගේ මේ ඔය දීලා තියෙන මෙන්න මෙතන දීලා තියෙනවා නේ පුතේ පැතිපෙනුම මේ රූපය මෙතන දෙනවා නේ පුතේ ඉදිරි පෙනුම හරිද? මෙන්න මේ උඩ දීලා තියෙන සරස්ම තියෙනවා නේ. ඒ උඩට නෙමෙයි සරස්ම යන්නේ පුතේ වෙන මෙතන යටට එන්නට වඩා. මොකද මේක දෙන්නේ මේ ප්‍රථම කෝණ ක්‍රමයට කියලා නේ කියන්නේ. ඒක ඉදිරි පෙනුමට නේ සරස්ම තියෙන්නේ බෑ. ඔයාලගේ රූපයේ සරස්ම මෙන්න මෙතන තියෙනවා කියලා හිතාගන්න බෑ. ඔයාලගේ දීලා තියෙන පේපර් එකේ සරස්ම උඩ තියෙන්නේ. ඒක මෙතෙන්ට ආව කියලා හිතාගන්න බෑ. සරස් තියෙනකොට යට ඔක උඩයට මාරු වෙලා දාලා තියෙන්නේ. ඒක සරස්ම යට යට තියෙනවා කියලා හිතාගන්න අඳින්න. හරි. එතකොට දැන් ඔය දීලා තියෙන රූපයට අනුව දරුවනේ ඔයාලට ඔය දීලා තියෙන සටහන අපි රූපණීය කරන්නට අවශ්‍යයි. හරි. එතකොට මෙයාගේ දැන් පැතිපෙනුම තියෙන්නේ වමෙන්. එහෙනම් ඇත්තටම පැතිපෙනුම එන්න දකුණු පැත්තට. හරිද? දකුණු පැත්තට පැතිපෙනුම දාලා කටු සටහනක බලන්න මෙයාගේ හැඩය අඳින්න උත්සාහ කරන්න බලන්න. කටු සටහනක මෙයාගේ හැඩය අඳින්න උත්සාහ කරන්න බලන්න. පැතිපෙනුම දකුණට එන්නට ඕනේ. පැතිපෙනුම දකුණට එන්නට ඕන. පොඩි try එකක් දෙන්න බලන්න. කටුපඩේක අඳින්නකෝ. එතකොට අදහසක් එයි. පැටි වෙනම දකුණට දාලා අඳින්න. හරි. පොඩි try එකක් දෙමු බලන්න. ඔය ඇඳ සටහනේ මෙන්න මෙහෙම ඇවිල්ලා තියෙනවද බලන්න. මෙහෙම එනවා සටහන. මෙහෙම එනවා. මෙයාගේ කැරි කියලා දැනගත්තාම අදහසක් එයි ඔයාලට. නම හැඩයක් නෝකේ තියෙන්නේ. මෙහෙම එනවා. මෙහෙම කොටසක් තියෙනවා මේකේ මැද ගෑල්ලක් පටිය වගේ. ඊට පස්සේ මෙතන මෙහෙම තියෙනවා. මේකේ මෙන්න මේ මැද ගෑල්ලක් කියලා මෙහෙම මේ කොටස අහිමි වෙනවා. ඊට පස්සේ මෙහෙම එනවා. මේ කොටසක් මෙහෙම එනවා. මෙයා මෙහෙම එනවා. ඊට පස්සේ මෙතන සිදුරක් එනවා. හරි. ඕකනේ මුදේ රූපය. හරි. ඔන්නම් රූපයන්නේ ඔක තියෙන්න ඕන. පැහැදිලිද? හරි. එතකොට මේ රූපය ගත්තාම මෙයාගේ මේ පැත්ත 60යි. මේ දිග 60යි. ඊට පස්සේ මේ දිග 50ක් කියලා කියන්නේ. මේ දිග 50යි. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන ගැප් එක
මේ ගැප් එක 20යි කියලා කියනවා. මේ ටික 20යිලු. මේ ටික 40යි. ඔබ දීලා තියෙන මිනුම් ටික ඔහොම තියෙන්නේ 40යි. ඊට පස්සේ මෙතන මෙතනම දෙන 80ක්. 40යි 80ක් තියෙනවානේ. මේ ටික 80යි. ඊට පස්සේ මේ විෂ්කම්බය මේකේ 20යි. මේක 5 20යි. ඊට පස්සේ මෙයාගේ මේ ටික 10යි. මේ කැල අතර 20ක් වෙනවා. මේ කැල 20යි. රයිට් ඉතින් ටික ඔයා ගන්න පුළුවන්. අද මේ ටික 80යි නම් මේ ටික 80ක් වෙනවනේ. ඊට පස්සේ මේක 50යි. මෙයා 40යි. ඊට පස්සේ මේ ගැප් එක 20යි. මෙතනද මෙතනට 20ක් තියෙනවා. ඉතින් දුරවල් නම් වලට හොයා ගන්න පුළුවන්. ඒ රූපේ හැඩය ගත්තාම ඕක දරුවනේ මෙයාගේ බෙන්න මෙතන x කියලා බෙන්න මේ මූල ලක්ෂ මෙතන යන විදිහට ඔයාලට දීලා තියෙනවා එහා පැත්තේ ඩොට් ෂීට් එක. ඔය ඩොට් ෂීට් එකේ පුතේ ඕක අඳින්නයි තියෙන්නේ. හරි? මං හිතන පුළුවන් නේද? දැන් ඔය රූපේ අරගත්තට පස්සේ උතරින් එහාට මේක අඳිනවා කියන එක ලොකු සීන් එකක් නෑ නේ? පුළුවන් නේද කරගෙන යන්න? දැන් මෙතනින් එහාට ඔය ඩොට් ෂීට් එක අඳින්න පුළුවන් නේද? පුළුවන් නේ? ඔව්. හරි මේක අඳලා පස්සේ ඒක පුළුවන් නේ? හරි දැන් මේ සරහන ඇඳ ගන්න පටු සරහන පිළියෙට. මේක ඇඳලා ඉවර කරගන්නකො. හරි. මේක අඳලා පස්සේ අපි ඔක ගෙදරින් අඳගමු. එතකොට ඔන්න මික්ස් චැලෙන්ජ් එක විතරක් නම් ඉවරයි. හරි. මම කතා කරන තමයි ඔයා ඇඳලා ඔයාලා ඇඳලා ඉවර කරගන්න. හරි. එතකොට දැන් ලබන සතියේ අපි ආපහු හම්බ වෙන්නේ කවද්ද? අඟහරුවාදා. හරිද? අපිට දැන් පන්ති තියෙන දරුවනේ දින කීපයක් ඈ. හරි. එකක් තමයි අපිට තියෙන සිකුරාදා. සිකුරාදා තියෙනවා. ඊට පස්සේ තියෙනවා අඟහරුවාදා තියෙනවා. මේ දවස් දෙකේම TR පන්තිය තියෙන්නේ. එතකොට තියෙන්නේ රෑ 8 ඉඳලා 11 වෙනකන් තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා සඳුදා. සඳුදා රෑ 8 ඉඳලා 10 හමාර වගේ වෙනකන් තියෙන දරුවනේ පේපර් ක්ලාස් එක. හරිද? පේපර් ක්ලාස් එක තියෙන මේක ෆ්‍රී ක්ලාස් එකක්. එතකොට දැන් අද රෑ අද කියන්නේ දැන් තව ටිකකින් අද ඉවරයි හෙට පටන් ගන්නවානේ. එතකොට දැන් අද ඔයෙට ඔයාලට මම දානවා ගෲප් එකට දරුවනේ පේපර් ක්ලාස් එකේ PDF එකක් දානවා. ඒක ඔයාලා print out එකක් හරි download හරි කරගෙන තියාගන්න. ආන් ඒකට උත්තර ලියාගෙන සඳුදා පන්තියේදී අපි නාමයක් හමු වෙනවා. ඒතර අඟහරුවාදා තියෙනවා ඔයාලගේ සාමාන්‍ය revision පන්තියේ දෙවෙනි දවසේ. එතකොට සඳුදා පන්තියේ තියෙනවා 8 ඉඳලා 10 හමාර වෙනකම් paper class එක free paper class එක. ඒකට හැමවම සම්බන්ධ වෙන අලුත් ප්‍රශ්න සියල්ලක්ම අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා වැඩ ගොඩාක් තියෙනවා කතා කරගෙන යන්න වැඩ ගොඩක් අපි කරනවා දැන් 24 වාර වෙනුවෙන්. ඒ නිසා ඔයාලා ඉතින් අපි උපරිම ප්‍රයෝජන ගන්න එක තමයි කරගෙන යන්න තියෙන්නේ. හරිනේ. හරි. හරි. එහෙනම් සිකුරාදා සහ අඟහරුවාදා revision පන්තිය තියෙනවා. ඒකට සාමාන්‍ය දෙනු සම්බන්ධ වෙන රැය 8 ඉඳලා 11 වෙනකම් මේ පන්තිය තියෙනවා. ඊට පස්සේ සඳුදාට තියෙනවා 24 වාර වෙනුවෙන් ෆ්‍රී ක්ලාස් එකක් 8 ඉඳලා 10 හමාර 11 වගේ වෙන්නත් පුළුවන් සමහර විට පේපර් ක්ලාස් එක තියෙනවා ප්‍රශ්න සාකච්ඡා කරන පන්තිය ඒකෙදි අපි සියලුම ප්‍රශ්න සාකච්ඡා කරන්න දා ගන්නවා ඒ නිසා හැම දරුවෙක්ම මේ දවස් තුනම සම්බන්ධ වෙන්න රිවිෂන් එකට එන දරුවෝ විශේෂයෙන්ම ඇවිල්ලා වැඩ ටික කරගෙන ඔයාලගේ ජීවිතේ දිනා ගන්න තව මාස 7යි ඊළඟට දැන් තව එකක් මට කියන්න තියෙන අවසාන වශයෙන් දැන් මේ කවද්ද දැන් මේ සිකුරාදා අදින් ගැටලුවක් නැ ලබන සතියේ අඟහරුවාද පන්තිය කර හැකි ඊට පස්සේ සතියේ සිකුරාදා කියන්නේ කවද්ද 12 වෙනිදාද කොහෙද ඉන්නේ නේද 12 මොන මාස වේද කියලා ගැටලුවක් නැ පන්ති තියෙනවා දැන් සිංහලෙන් වරුත් අවුරුදු තුනට ප්‍රශ්නයක් නැහැ අවුත්‍රායට වල දේවල් වල ඉන්නවනේ අපිට සාමාන්‍ය විදිහට පන්ති ටික කරගෙන යන්න පුළුවන් නිවාඩු මොකුත් එහෙම නැහැ දිගටම පන්ති ටික තියෙනවා මම උගන්වනවා ඔයාලා පන්තියට ලොග් කරලා වැඩ ටික හරියට කරගන්න දැන් ඔයාලට මාසෙටම කරන්න ඕනේ පේපර් ටික අපි දීලා තියෙන්නේ ටියුට් ටිකත් එක්කම එනිසයි පැක් එක හරියට පිළිවෙලට පරිස්සමට තියාගෙන ඒ මාසෙන් අපි වැඩ ටික ඉවර කරමු. ඉතින් ඊළඟ මාසෙට යද්දි ඔගේ කැලි තියෙන්න බෑ. ඊළඟ මාසේ අලුත් ටියුට් සෙට් එකයි පේපර් ටිකයි අරගෙන වැඩ ටික කරගන්න තියෙන්නේ. තේරුණානේ? හරි ඒ නිසා උපරිමෙන් ඔයාලා අපිත් එක්ක සම්බන්ධව වැඩ ටික කරගෙන ඉන්න. හරි. ඉච්චරයි. එහෙනම් මේක තව අඳින්න තියෙනවද මොකද? නෑනේ. අඳින්න ඉවරයිනේ. තාම අඳින්න තියෙනවා ඉන්නවද? ඉවරයි. හරි. හොඳයි එහෙනම් පොදේ රයිට් එහෙනම් අද වෙනනම් අපි මෙතනින් වැඩට ඉවර කරමු මේ ඒත් එක්කම මේ මට පොඩ්ඩක් කියන්න දැන් අද දවසේ දැන් අපි මේ කරපු මේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවානේ දැන් පේපර් වලට උත්තර ලියපු විදිය තියෙන්නේ සාකච්ඡා කරපු විදිය මේ ටික දැන් තේරුණාද මේ වැඩේ මෙහෙම හොඳයිද තව මොන හරි වෙනසක් වෙන්න තියෙනවද මඤ්ඤන්ද මට පොඩ්ඩක් අදහසක් දෙන්න බලන්න පුතේ කොහොමද දැන් අද දවසේ කරපු වැඩ පිළිවෙල දැන්
ආරයිට් හරි සුපිරි කියලා තියෙනවා හරි හරි එතකොට දැන් අද සිලබස් එකේ ගොඩක් අපි කරුණු ටික මතක් කළා දැන් අපි ආපහු ආයේ අඟහරුවාදාත් ඔහොමම හම්බ වෙනවා අඟහරුවාදාත් ওই විදියටම වැඩ ටික ආයෙ කරනවා හරි එතකොට මෙතනින් ඉස්සරහට යන පේපර්ස් වල වැඩ ටික පිළිවෙලට අපි කරගෙන යනවා ඔයාලා පුළුවන් පේපර් ගෙදරින් කරන්න පුළුවන්ව කරලා තියාගන්න එතකොට අපිට ලේසි වැඩ ටික කරගෙන යද්දි එතකොට මම ඔයාලත් එක්ක සාකච්ඡා කරද්දී අඩුපාඩු ටික විතරයි ඔයාලට කරන්න දෙන්නේ පැහැදිලිනේ හරි හරි එහෙනම් ඔන්න දැන් අපි තව 11 අමාරට ළඟ වීගෙන යනවා 11 20යි එහෙනම් අපි වැඩ ටික ඉවර කරමු දැන් කාලෙත් පැනලා ඉවරනේ හරි එහෙනම් පුතේ අපි ආපහු හම්බ වෙනවා සමුදා ප්‍රී පේපර් ක්ලාස් එකෙන් හම්බ වෙනවා අඟහරුවාදා ආපහු ඔයාලගේ රිවිෂන් පන්තියෙන් හම්බ වෙනවා එහෙනම් වැඩ ටික හොඳට කරගන්න මම එහෙනම් මෙතන නතර වෙන්න සමුදා ප්‍රී පේපර් ක්ලාස් එකේදී හම්බ වෙමු අපි ආපහු හරි හරි ආයුබෝවන් පුතේ රයිට් සුබ රාත්‍රියක් හැමෝටම